නීතියේ නමුත් ගොඩාක් කැටලුවක් තියෙනවා පහුගිය සිව් අතෑමේදී පෙනී සිටපු ඔයාලගේ පරණ කණ්ඩායම ඉන්නවා කාර්යාලකම විතරක් තියෙන කට්ටිය. තව කණ්ඩායමක් ඉන්නවා ගිලුම් ක්‍රම විතරක් තියෙන කට්ටිය. තව කණ්ඩායමක් ඉන්නවා IT එක විතරක් තියෙන කට්ටිය. අලුත් අයට කිසි ගැටලුවක් නැහැ. අලුත් බැච් එකේ අයට විෂයන් තුනම අදාළයි. ඒක නිසා ගොඩක් අය ඉල්ලීමක් කරා අද ගිලුම් ක්‍රම කරනවා නම් අපිට කාර්යාලකම වල වෙලාව අපරාදේ. ඒ නිසා මේක දවස් දෙකකට දාලා දෙන්න බැරිද කියලා. ඒ ඉල්ලීමත් සැලකලා කාර්යාලකම පුංචි හැඳින්වීමක් කරලා ඒක එතනින් අවසන් කරලා කාර්යාල ක්‍රම වලට මේ මේ සම්මන්ත්‍රණයම තව දවසක් කරන්න. 28 වෙනිදාට කාර්යාල ක්‍රම වල හඳුන්වා දීමේ දේශනය ගැඹුරින් කරන්න. වැඩි ප්‍රමාණයක් කරන්න බලාපොරොත්තු වෙනවා 28 වෙනිදාට. 27 වෙනිදාට තියෙන්නේ IT එක. අද දවසේ වැඩිපුර කරන්නේ ගිලුම් ක්‍රම. හැබැයි අද දවසේ ගිලුම් ක්‍රම පටන් ගන්න ඉස්සෙල්ලා කාර්යාල ක්‍රම වල හැඳින්වීමක් කරලයි ඉවර කරන්නේ. මොකද කාර්යාල ක්‍රම ගොඩක් අය මං හිතන්නේ රිපීට් වෙච්ච කට්ටිය ඉන්නවා ලංකාවේ පරණ අය. ඒගොල්ලෝ කාර්යාල ක්‍රම බලාපොරොත්තු වෙයි අද දවසේ මෙතන රැඳී සිටින නිසා ඒගොල්ලන්ට ආරම්භයක් අරන් දීලා තමයි අතෙන් යන්නේ. ඒ ඔක්කොම ඉස්සෙල්ලා උන්ච හැඳින්වීමක් කරන්න ඕනේ මේ විභාගයේ. මේ විභාගයේ ඉතිහාසය පවත්වන්නේ පස්වෙනි වතාව. අලුත් කණ්ඩායමට නම් පළවෙනි වතාව. තොර පරණ කණ්ඩායම ඇයි හතර වතාවක් කරලා සමහරුන්ට එගොඩ වෙන්න බැරි වුණේ කියන ගැටලුව තියෙනවා. සමහර වෙලාවට අපි යම්කිසි මට්ටමක ඉන්නවා කියන ආරම්භක මට්ටමක ඉන්නවා කියන අදි탁සීරුවක් ඇතුළේ උනා වෙන්න පුළුවන්. ඒක විශ්ලේෂණය කරද්දී මට කතා කරලා කියන සමහර ළමයි කියන කතාවක් තමයි සර් අපි කැම්පස් එකේ ගත කරාට වඩා වැඩි කාලයක් EB එක කරගන්න ගත කරා. අපි ජීවිතේට රිපීට් විභාගේ රිපීට් වෙච්ච නැති කට්ටිය හතර වතාවක් රිපීට් වෙලා දිනනවා. තව අපිට අවස්ථා දෙකක් තියෙනවා. වාර 6ක් වෙනවා. ඉතින් හතර වතාවක් රිපීට් වෙලා දිනනවා. ඇයි මේ කියන්නේ? මේක සංවර්ධන නිලධාරීන්ට විතරක් පොදු ධර්මතාවයක් නෙමෙයි. විදුහල්පතිවරු හිටිය ලංකාවේ. එක වතාවක් 100කට 5කට වඩා අඩු ප්‍රතිශතයක් තමයි පාස් වුනේ විදුහල්පතිවරු. ඒකට හේතුව ඒගොල්ලෝ අතපත ගන්න විශේෂ ශාස්ත්‍රයේ නෙමෙයි මෙතන තියෙන්නේ. ඔයාල උපාධියක් ගද්දී සාමාන්‍ය පෙළ පාස් වෙලාදී සාමාන්‍ය පෙළේදී විෂය ධාරා ගණනාවක් කරලා දිනවා. ඒ විෂය ධාරා වලින් යම්කිසි විෂය ධාරාවක් ස්පෙෂල් කරගෙන තමයි ඔයාල උසස් පෙළ කරේ තෝරගන්නේ ස්පෙෂල් එක. ඊට පස්සේ උපාධියට ඒකෙමුත් කොටසක් ස්පෙෂල් කරගෙන ස්පෙෂලායිසිස් කරගෙන තමයි ගියේ. හැබැයි එතන අතපත ගෑවෙච්ච නැති කොටස් තමයි මුදල් රෙගුලාසි ආයතන සංග්‍රහය කාර්යාල ක්‍රම ඔයාලට ජීවිත රටාව තුල අතපත ගෑවිච්ච නැති දේවල්. ඉතින් ඔයාලා කාර්යාලයක රැකියාවට ආවට පස්සේ කාර්යාලයකම දැනගන්න ඕනේ. රජයේ මුදල් පාලනය පිළිබඳව මුදල් රෙගුලාසි පිළිබඳව දැනගන්න ඕනේ. රජයේ ආයතන පරිපාලනය ආයතන පාලනය පිළිබඳව ආයතන සංග්‍රහය දැනගන්න ඕනේ. ආයතන සංග්‍රහය ඔයාලට විශේෂ විදිහට තුන්වෙනි ශ්‍රේණියට නෑ දෙවෙනි ශ්‍රේණියට තියෙන්නේ. තුන්වෙනි ශ්‍රේණියට ඒ වෙනුවට තියෙන කාර්යාල ක්‍රම කාර්යාල ක්‍රම තුලින් ආයතන සංග්‍රහය පුංචි පුංචි කොටස් ගෑවිලා දැන් තියෙනවා. ඉතින් අර අපි කියනවා අර සඳුන් කුට්ටියක් අත මිට මොලවාගෙන ඉපදෙද්දි ඉපදුන්නේ නැහැ කියලා. එහෙනම් සියල්ල දත් වෙලා අපි කැම්පස් කියන්නේ. කැම්පස් එකෙන් එළියට එනකොට ඒ විෂය ධාරාව ස්පෙෂලයි. නමුත් ඊට වඩා වෙනස් විෂය ධාරාවක් අගම අමාරු. ඒකයි හේතුව. ඊගාවට දෙවෙනි හේතුව තමයි අර මම මුලින් කියපු අපි ජීවිත රහර නැති අමුතු જાතේ කාරණ. මුදල් රෙගුලාසි වගේ දේවල් ආණ්ඩු ප්‍රමුඛ ස්ථාවේ සමහර කොටස සම්බන්ධ වෙලා යනවා. ඉතින් ඒ වගේ දේවල් අපි අහපු නැති කාරණ. ඒක නිසා තමයි ගොඩක් අයද මේක අමාරුනේ. ඒ නිසා මේක සැහැල්ලුවෙන් ගන්න එපා. උදාහරණේ IT එක, කම්පියුටර් එක. කම්පියුටර් එක ඩිග්‍රියක් තියෙන කට්ටිය ඉන්න පුළුවන්. නමුත් බලන්න ගිය අවුරුද්ද ප්‍රශ්න පත්‍රේ පැයක පැයක එකමාරක පේපර් එකකට කොහොමද දෙන්නේ කියලා පිටු 15. සමහර ඒවා ඩිග්‍රිය තියෙන කෙනත් අහපු නැති වචන තියෙනවා. අහපු නැති දේවල් තියෙනවා. දැන් අද දවසේ පැවැත්වෙන බස්නාහිර පළාත් සභාවේ සංවර්ධන ධාරී සේවාවේ කාර්යක්ෂමතා කඩේ විභාගය. කාර්යාල ක්‍රමවලදී ජීවිතයට අහපු නැති වචනයක් අහලා තිබුණා. ඇයි කාර්යාල ක්‍රම වලට රජයේ පොතක් නැහැ? දැන් මුදල් රෙගුලාසි වලට ආණ්ඩුවේ පොතක් තියෙනවා. ආයතන සංග්‍රහයට ආණ්ඩුවේ පොතක් තියෙනවා. IT කම්පියුටර් වලට ඒකටම කියලා පොතක් නැහැ. කාර්යාල ක්‍රම වලට ඒකටම කියලා රජයේ පොතක් නැහැ.
ඒ නිසා විවිධ ලේඛකයන් ලියන පොත් තියෙනවා. අතීතේට පැවැතිගෙන ආපු පොත් තියෙනවා. ඒ වගේ කරුණු ගන්නවා. එතකොට කාර්යාල ක්‍රම කියන එක ලංකාවේ කාර්යාල ක්‍රම විතර නෙමෙයි ලෝකේ කාර්යාල පරිසරයක් තියෙනවා. එතකොට ලෝකේ කලමනාකරණ වේදීන් ඉන්නවා. ඒගොල්ලෝ ලෝකේ විවිධ පොත්පත් ලියලා තියෙනවා. ඉතින් අපේ කට්ටිය පිටරට සවාරිය යනකොට විවිධ දේවල් වලට යනකොට ලෝකේ පොත්පත් එකතු කරගෙන එනවා. ඒක හොඳයි. අපි ඒව තාක්ෂණෙත් එක්ක යන්න ඕනේ. අද පිටරට සවාරිය යන්න ඕනේ අන්තර්ජාලය හරහා ලෝකේ ජාත්‍යන්තර කාර්යාල ක්‍රම පිළිබඳව පොත් තියෙනවා. මේ පොත්වල එක එක වගේ එක එක අදහස් තියෙනවා. ඉතින් ඒ අදහස් අරගෙන නිර්මාණයක වැලියට. හැබැයි එක නිර්මාණයක්වත් රජයේ දෙපාර්තමේන්තුවකින් යන කාර්යාල ක්‍රමයක් නැත්තම් නීතියක් විදියට ගෙනල්ලා නැහැ. එතනයි ගැටලුව තියෙන්නේ. එතකොට අපි එක පොතක් ගත්තොත් එක කාරණයක් එක පැත්තකින් විස්තර කරනවා. තව පොතක් ගත්තොත් තව කාරණයක් තව පැත්තකින් විස්තර කරනවා. දැන් කාර්යාල ක්‍රමයක ලක්ෂණ මොනවද කියලා අහගොම එක පොතක එක විදිහක් තියෙනවා. තව පොතක තව වෙනත් ලක්ෂණ පෙන්නලා තියෙනවා. එතකොට විභාගයට අපි ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්න ඒකෙන්ද මේකෙන්ද කියන ගැටලුවක් තියෙනවා. මොකද විභාගයට කාර්යාල ක්‍රමයක ලක්ෂණ පහක් තියෙනවා මෙහෙම හිස්තම් පහක් තියෙනවා. හිස්තම් පහක් තියෙනවා. මේ හිස්තම් පහේ ලියන්න ඕනේ අදාළ කරුණු පහරියට. වැඩිපුර ලියන්න බෑ අපිට අවස්ථාවක් නැහැ. එතකොට මේ හිස්තම් පහේ හරියටම ලියන්නේ මොකද්ද? කියලා අපි හරියට බලන්න. සංදේශන සේවා පහක් නම් කරන්න කියපුවා. විවිධ ආකාරයේ අත් දෙකකින් තියෙනවා. නමුත් පිළිගන්න පහක් තියෙනවා. ලකුණු දෙන පහක් තියෙනවා. ඒක අපි කොහොමද දැනගන්නේ? ඒවා අත් දෙකකින් සමග ගන්න ඕන දේවල්. ඒ නිසා අපිට මේවා ගැඹුරින් සහ විද්‍යානුකූලව පරීක්ෂා කරලා බලලා තමයි කාර්යාලකම ඉගෙන ගන්න වෙන්නේ. කාර්යාලකම සරල කරනවා කියන එක කියන්නේ විද්‍යානුකූලව පරීක්ෂා කර බල අඩුපාඩු වැදගත් ඉවරදි කොට වඩා සරල පහසු කාර්යක්ෂම ක්‍රමවේදයක් සකස් කිරීමේ මම ඉස්සරහට කියලා දෙන්න ඉදිරිපත් කළේ. අන්න එහෙමනම් කාර්යාල ක්‍රම කියන්නේ අමුතුම විෂයක්. එහෙනම් මම මුලින්ම මේ කාර්යාල ක්‍රම කියන විෂය කාට අමාරු නැත් මේ පන්ති වලට සහභාගී වෙන අයට ජීවිතාවල් වලත් එහෙමයි උනේ. මගේ පන්ති වලින් තොග පිටින් පාස් වුණා. ඉතාමත්ම සරලව තේරුම් අරගෙන ගියා. මොන පොතේ මොන ක්‍රමයේ තිබ්බා වුණත් හරි ක්‍රමයේ කියලා දෙන්න. හරියටම තිතට ලකුණු ගන්න පුළුවන් ඒ ක්‍රමවේදින් අපි සරල කරලා ඉගෙන ගන්න. දැන් කාර්යාල ක්‍රම කියලා කියන්නේ මොකද්ද කියලා නිකන් අදහසක් ගත්තොත්. ඔයාලා විශ්වවිද්‍යාලයේ වෙනත් උපාධියක් නේ කරලා ආවේ කාර්යාල ක්‍රම පිළිබඳ උපාධියක් නෙමෙයිනේ. එතකොට එහෙමනම් කාර්යාල ක්‍රමයක් කියලා කියන්නේ මොකද්ද කියන අදහස ගත්තොත්. කාර්යාල වල වැඩ කරන ක්‍රම. කාර්යාල වල වැඩ කරන ක්‍රම. ඉතින් ඕවා ඉගෙන ගන්න නම් පන්තියෙන් දෙන්නේ නෑනේ. හැබැයි කාර්යාල ක්‍රම වල වැඩ කරන ක්‍රම ගැන හෙවොත් ඒ සම්මත ක්‍රම වලියන්න ඕනේ. ඔයාලගේ කාර්යාලයේ වැඩ කරන ක්‍රමේ ජාතික විභාග දෙපාර්තමේන්තුව පිළිගත් ක්‍රමේ නෙමෙයි නම් ඒක ලියුවට ලකුණු හම්බෙන්නේ නෑ. එහෙනම් කාර්යාල ක්‍රම කියලා කියන්නේ කාර්යාල වල වැඩ කරන ක්‍රම තමයි. කාර්යාල වල වැඩ කරන ක්‍රම චක්‍රලේඛතිය. චක්‍රලේඛතිය. ආයතන සංග්‍රහය තියෙනවා මුදල් රෙගුලාසි තියෙනවා චක්‍රලේක තියෙනවා විවිධ අනපනක් තියෙනවා ඒවට කියනවා නීති කියලා නීති චක්‍රලේක වගේ දේවල් ආයතන සංග්‍රහය වගේ දේවල් වල නීති තියෙනවා නීති විතරක් අරගෙන කාර්යාල වල වැඩ කරන්න බෑ ඒකට හදාගත්ත රීති වික්කුත් තියෙනවා රීති රීති ඔය තපාල විෂය ගැන එහෙම කියද්දි නීති වලට වඩා තියෙන රීති රීති ඒ රීති කියලා එක කාර්යාලයක තපෑල එක විදිහකට විවෘත කරන්නත් තවත් කාර්යාලයක තපෑල තවත් විදිහකට විවෘත කරන්නත් බෑ. එහෙනම් මේ නීතියක් නැත්තම් රීතියක් කලින් සැලසුම් කරගත් එකක් වෙන්න ඕනේ. කලින් සම්මත කරගත් විදිහකට ක්‍රමයකට වෙන්න ඕනේ. ඒකයි කාර්යාල ක්‍රමයක් කියන්නේ. කලින් සැලසුම් කරලා තියෙන්න ඕනේ. චක්‍රලේඛයක්, ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි, චක්‍රලේඛයක්, නීතියක්, රීතියක් මොකක් හරි කලින් සැලසුම් කරලා තියෙන්න ඕනේ. අවබෝධයක් ඇතුව පාඩම් කරගත්තොත් මම කියන්නේ කටපාඩම් කරන්න එපා කියලා කටපාඩම් කරන එක හොඳයි. හැබැයි අවබෝධයක් ඇතුව කටපාඩම් කරගත්තොත් ආයි පැටලෙන්නේ නැහැ.
මතක ශක්තිය වැඩි වෙනවා. ඒ නිසා කාර්යාල ක්‍රමයක් කියන එක අපි අවබෝධයක් ඇතුව දැන් අපි හඳුන්වනවා. හඳුන්වගෙන ඉවර වෙලා ඊට පස්සේ ගිණුම් ක්‍රම වලට යනවා. අපි මෙහෙමයි. මම මෙහෙම කියනවා. කාර්යාල ක්‍රමයක් අනුව කාර්යාලයේ ඉලක්කගත අරමුණු එකක් හෝ වැඩි ගණනක් ඉටු කර ගැනීමට කලින් සැලසුම් කරන ලද එකිනෙක මත පැදෙන එකිනෙක මත යැපෙන කාර්ය අවස්ථා එකක් හෝ වැඩි ගණනකින් සමන්විත වූ ක්‍රියාපද්ධතියක් වේ කියලා. තේරුණා නේද? හොඳයි නේද? එහෙම මං කියාගෙන යද්දී ඇයි එහෙම වෙන්නේ කියලා අවබෝධයෙන් දැනගත්තොත් තමයි හොඳ. මේ බලන්න එහෙමනම්. එහෙනම් මේ බලමු. කාර්යාල ක්‍රම කොහෙද තියෙන්නේ? ගෙවල් වලද කාර්යාල වලද? කාර්යාල වල. එහෙනම් ඔන්න මුලින්ම ලියන්නපා බලා ගන්න. ඉස්සෙල්ලා බලා ගන්න. ඔන්න කොහෙද තියෙන්නේ? කාර්යාල වල. ඒ නිසා අපි කියනවා කාර්යාලයක තියෙනවා. කාර්යාලය. දැන් කාර්යාලයේ මොනවද කරන්නේ මොනවද තියෙන්නේ කාර්යාලයේ? ඔන්න වැදගත්ම වචනේ තමයි කාර්යාල වල තියෙන අරමුණු. අරමුණු. දැන් ඔයාලගේ අරමුණ මොකද්ද රස්සාව කරන්නේ කියන්නේ? සමහරු කියයි පඩියක් ගන්න කියලා. සමහරු කියයි උපාධියට සේවයක් කරන්න කියලා. මහජනතාවට සේවයක් කරන්න කියලා. එතකොට මොකක්ද අරමුණ? අරමුණ කීයක් තියනවද? වැටුපක් ගන්න එක ප්‍රධාන අරමුණ. උපාධියට සේවයක් කරන එක ප්‍රධාන අරමුණ. මහජනතාවට සේවයක් කරන එක අරමුණ. ඔන්න අරමුණු එහෙනම් තියෙන්නේ. මොනවද තියෙන්නේ අරමුණු? ඔය ඔයාලගේ එක එක්කනාගේ තියෙන අරමුණු වගේ ඔහෙ එහෙ මෙහෙ යන ඔහෙ විභාගාත යන අරමුණු නෙමෙයි තියෙන්නේ. නිතරම ඉලක්කයකට යන්නේ. කාර්යාලයක් යන්නේ නිතරම ඉලක්කයකට. එහෙනම් ඉලක්කගත අරමුණු. ඔන්න ඉලක්කගත අරමුණු. ඉලක්කගත අරමුණු. කීයක් තියනවද? එකක් හෝ වැඩි ගණනක්. ඔන්න එකක් හෝ වැඩි ගණනක්. එකක් හෝ ඊට වඩා වැඩි ගණනක්. මේ පේනවනේ මම අද මේ එකක් හෝ ඊට වඩා වැඩි ගණනක් ඉටු කරගන්න. කොහොමද? අපිට ඕන විදිහටද? අපිට හිතන හිතන විදිහටද? නෑ. කලින් සැලසුම් කරන ලද. ඔන්න කලින් සැලසුම් කරන ලද. ඒ හින්දා නේද ආයතන සංග්‍රහය මුදල් රෙගුලාසි චක්‍රලේක නීති එහෙම නැත්නම් රීති. ඒවත් කොව කලින් සැලසුම් කරන ලද. කලින් සැලසුම් කරන ලද. දැන් එක එක වැඩ කොටස් එක එක කොටස් සරල සරල උංචි උංචි කොටස් කොටක එකතුව. දැන් එක එක කොටස් මොනවාද කොටස්? දැන් අපි හිතමු මෙහෙම. ඔන්න ආය දැන් ලියන්න යන්න මම පැහැදිලි කරන්න. තැපෑලම හිතමු අදුගාන. ආයතනයකට ලැබෙන තැපෑල උදාහරණයක් දෙමු. මොන මොකද කරන්නේ මුලින්ම? ඔන්න ලිපි බාර ගන්නවා. ලිපි බාර ගන්නවා. බාරගත්තර පස්සේ මොකද කරන්නේ? මේවා වෙන් කරනවා, තෝරනවා, තේරීම කරනවා. තේරුවට පස්සේ මොකද කරන්නේ? කියන්න ඕනේ නැහැ. තැපෑල කියන විෂය මම වෙනම කරනවා. වෙනම කරනවා. මම හඳුන්වා දීමක් විතරයි කරන්නේ. ලිපි බාරගත්තර පස්සේ තෝරනවා. තේරුවට පස්සේ ලියාපදිංචි ලිපි ටික පොතක දාලා ලියාපදිංචි කඩන්න ඉස්සෙල්ලා පොතක දාලා අස්සමක් කරනවා. ලියාපදිංචි අංකයයි ලැබිච්ච ලිපි නේ දාලා. ඊට පස්සේ විවෘත කරන්නේ. ඊගාට පෞද්ගලික ලිපි ටික වෙනම බාර දෙනවා. ඒ වගේ දේවල් ටික කරනවා. චෙක් පතක් එහෙම එහෙම නැත්නම් ටෙන්ඩර් ලියුමක් එහෙම આવොත් ඒකේ විවෘත කරන්නේ නැහැ. ඒක වෙනම බාර දෙනවා. අල් තෝරනවා. තෝරලා ඊට පස්සේ ලිපි විවෘත කරනවා. තේරුවාට පස්සේ අදාළ රාජකාරී ලිපි විවෘත කරනවා. විවෘත කරාට පස්සේ දින මුද්‍රාව තියෙනවා. සමහර ලාට ලියුම් කවර එක දාපු ලියුමක් නෙමෙයි වෙන්න පුළුවන්. ඒකෝටි විවෘත කරන්න දෙයක් නැති වෙන්න පුළුවන්. කවර එක දාලා තිබ්බත් විවෘත කරනවා. විවෘත කරලා දින මුද්‍රාව තියෙනවා. දින මුද්‍රාව තිබ්බට පස්සේ ලේඛනය ඇතුළත් කරනවා. ලේඛනය ඇතුළත් කරාට පස්සේ මාණ්ඩලික නිලධාරියට ඉදිරිපත් කරනවා. යට ලියන මාණ්ඩලික නිලධාරියට ඉදිරිපත් කරනවා. ඊට පස්සේ ලියුම් ටික බෙදා හරිනවා. ඔන්න ලැබෙන තැපෑල පිළිබඳ කාර්යපටිපාටි. නැත්තම් මේක තව ටිකක් සංවර්ධනය කරලා කිව්වොත් ලැබෙන තැපෑල පිළිබඳ කාර්යාල ක්‍රමේ. කාර්යාල ක්‍රමේ. කාර්යපටිපාටියේ කාර්යාල ක්‍රමේ අතර කුංචි වෙනසක් තියෙනවා. ඒක ගැඹුරින් කතා කරද්දී 28 වෙනිදාට පැහැදිලි කරලා දෙන්නම්. දැන් මේකේ ලක්ෂණ ටික බලන්න. දැන් මේකේ හැටි බලන්න. මේක තෝරනවා.
දේවෝට පස්සේ තමයි විවුර්ත කරන්නේ නැතු ඔක්කොම විවුර්ත කරන්නේ තේරීම මත තමයි විවුර්ත කිරීම රඳා පවතින විවුර්ත කිරීම මත තමයි දින මුත්‍රාව තැබීම රඳා පවතින එකිනෙක මත බැඳෙනවා එකක් මත එකක් බැඳෙනවා බැඳෙනවා දින මුත්‍රාව තැබීම තීරණය කරන්නේ විවුර්ත කිරීම මත ලේඛනයේ ඇතුළත් කිරීම තීරණය කරන්නේ දින මුත්‍රාව තැබීම මත එක මේකේ තීරණාත්මක සාධකයේ වෙනවා ඒ කියන්නේ යැපෙනවා එක පියවරක් ඊළඟ පියවර මත යැපෙනවා යැපෙනවා එක පියවරක් ඊළඟ වැඩ පියවර මත යැපෙනවා මේ පුංචිම අවස්ථාවට කියනවා වැඩ පියවර නැත්නම් කාර්ය අවස්ථාව චූටි වැඩ කොටස අවස්ථාව එහෙනම් එකිනෙක මත බැඳෙනවා එකිනෙක මත යැපෙනවා මොනවද කාර්ය අවස්ථා මේවට කියන්නේ කාර්ය අවස්ථා හෙවත් වැඩ පියවරය. එහෙනම් මේ කාර්ය අවස්ථා කීයක් තියෙනවද? මම උදාහරණ තෝරගත්තේ තැපැල්. වෙන එකක් ගත්තොත් තනි වැඩ පියවරක් තියෙන්නත් පුළුවන් වැරදිලා. නැත්නම් වැඩ පියවර ගණනාවක් තියෙන්නත් පුළුවන්. අපි අර අරමුණු ගැන කියද්දි කියවන එකක් හෝ වැඩි ගණනක් කියලා. ඒ වගේ වැඩ පියවර එකක් හෝ වැඩි ගණනක් තියෙන්න පුළුවන්. කොහොම වැඩ පියවරවලද? නිකන් ගෙවුව නෙමෙයි. එකිනෙක මත බැඳෙන එකිනෙක මත යැපෙන අර දඟලක කුරුක් වගේ එක කුරුකක් කැලෙවිලා ගියොත් කාර්යාල ක්‍රමය ඉවරයි එතනින් හැලෙනවා. එහෙනම් දඟලක කුරුක් වගේ එකිනෙක මත බැඳෙනවා එකිනෙක මත යැපෙනවා. අන්න ඒ වගේ මේ පුංචිව මොනවද කාර්ය අවස්ථා කීයක්ද? එකක් හෝ වැඩි ගණනකින් සමන්විත වෙනවා. එහෙනම් ඔන්න එකිනෙක මත බැඳෙන එකිනෙක මත යැපෙන මොනවද කාර්ය අවස්ථා කීයක්ද එකක් හෝ වැඩි ගණනකින් සමන්විත වූ මේ මුළු සෙට් එක මේ මුළු සෙට් එක ඔක්කොම නාම විශේෂණ නෙමේ නාම නෙමේ ක්‍රියා ක්‍රියා වැඩ එහෙනම් වැඩ පද්ධතියක් සෙට් එකක් ක්‍රියා පද්ධතියකි ක්‍රියා පද්ධතියකි එහෙනම් ඔන්න දැන් තේරෙනවා නේද කාර්යාල ක්‍රමයක් අර මම පටස් ගාලා කියපු එක මේකයි මොනවද කොහෙද තියෙන්නේ කාර්යාලයක කාර්යාලයක මොනවද තියෙන්නේ අරමුණු නිකන් අරමුණු නෙමෙයි ඉලක්කගත අරමුණු කීයක්ද එකක් හෝ වැඩි ගණනක් ඉටු කරගන්න කොහොමද කලින් සැලසුම් කරන ලද මොන වගේද එකිනෙක මත බැඳෙන එකිනෙක මත යැපෙන මොනවද කාර්ය අවස්ථා කීයක්ද එකක් හෝ වැඩි ගණනකින් සමන්විත වූ මේ ඔක්කොම මොකද්ද ක්‍රියාපද්ධතිය ඔන්න කාර්යාල ක්‍රමයක් නම් වේ දැන් සරලයි පැහැදිලි අවබෝධ වෙනවා තේරෙනවා ඔන්න මේකට කියනවා කාර්යාල ක්‍රමයක් කියලා ඉතින් ඊගාට මේ කාර්යාල ක්‍රමය ගැන ගත්තාම කාර්යාල ක්‍රමේ ලක්ෂණ තියෙනවා ගුණාංග තියෙනවා වාසි තියෙනවා අවාසි තියෙනවා තව සමහර ප්‍රයෝජන කියලා කියනවා තව සමහර වැදගත්කම කියලා කියනවා තව මේ කාර්යාල ක්‍රම සරල කරනවා කියලා කියනවා කාර්යාල ක්‍රම ඒකාබද්ධ කරනවා කියලා කියනවා කාර්යාල ක්‍රම අඛණ්ඩව පවත්වාගෙන යනවා කියලා කියනවා සිද්ධාන්ත කොටස් අහන්න පුළුවන් ප්‍රශ්න වර්ග කාර්යාල ක්‍රමයේ ලක්ෂණ මොනවාද කාර්යාල ක්‍රමයේ ගුණාංග පහක් කාර්යාල ක්‍රමයේ වාසි පහක් කාර්යාල ක්‍රමයේ අවාසි පහක් කාර්යාල ක්‍රමයේ ප්‍රයෝජන පහක් කාර්යාල ක්‍රමයේ වැදගත්කම පැහැදිලි කරන්න කරුණු පහක් එහෙම නැත්නම් කාර්යාල ක්‍රමය සරල කිරීමේ අනුකමක්ද උදාහරණ සහිතව දෙන්න කාර්යාල ක්‍රම ඒකාබද්ධ කිරීමේ අනුකමක්ද කාර්යාල ක්‍රම අඛණ්ඩව පවත්වාගෙන යාමට ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද අහන්න පුළුවන් ගොඩාක් දේවල් තියෙනවා මේ හැඳින්වීම විතරයි කරේ ඉතින් කාර්යාල ක්‍රමයක වැදගත්කම වැහුවොත් ප්‍රයෝජන ලියනවාද වාසි ලියනවාද මොකද්ද කියලා ප්‍රශ්නය ප්‍රශ්න ගොඩක් දැන් ටික 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 කියනවා හොරගෙන යන ප්‍රශ්න ඉස්සරහට ওই ප්‍රශ්න වල හිර වෙලා තමයි අවුරුදු 4ක් දැන් 4 වතාවක් කට්ටියට කාර්යාල ක්‍රම පොඩ දාගන්න බැරි වෙන්නේ මේවා සරල කරලා අපි තේරුම් ගත්තොත් අමාරු වෙන්නේ නැහැ වෙන් කරගන්න ඕනේ එකින් එකට එහෙනම් මේවා ගැන අපි 28 වෙනිදාට හම්බෙලා කතා කරමු එදාට පැහැදිලිව ලියමු එදාට පැහැදිලිව ලියමු එහෙනම් අපි අද දවසේ ගිණුම් ක්‍රම කියන පාඩම පටන් ගමු මම මේ කාර්යාල ක්‍රම වල සම්බන්ධ වෙච්ච අයට අර හිතේ තියෙන චිත්‍රය අමාරුයි බෑ අපි ෆේල් වෙනවා කියන චිත්‍රය අයින් කරන්න තමයි මේ හැඳින්වීම කරේ මේක හොඳට පැහැදිලි කරගමු 28 වෙනිදාට එහෙනම් අපි ගිණුම් ක්‍රම පටන් ගමු
mudal regulasi me mudal regulasi me ginung kan me de kata de bela sakti no tunggu ni saya ni ada kena ginung kan makin lebih sih hantu dewi ni saya ni ada kena mudal regulasi kira lebih sih hantu tunggu ni saya ni ada kalle adui adu kalle king hantu dewi ni saya ni ada kalle adui apa yang bisa apa tesis ini tuh mudah regulasi sanggah paling ini pada cerita paham itu aja kan, karena tunggal seniaya, dewi seniaya terbeli sama ini pahamnya kan, mudah regulasi sanggah paling ini pada cerita paham itu aja kan, saha, ekat ekat tuh gerak pasang pas, itu aja kan, apa ini, wah lah teh, tunggal seniaya alut teh teh, sima matne, pada cerita orang kata orangnya, mudah regulasi, ekat ginung krama kira nama dah lagi, sima wat pada orangnya. Hattari pariccaya dengan handat puluang, atemani pariccaya dengan handat puluang, dahatung ini pariccaya dengan handat puluang. Ini sah, tidak? Bisa, palal ready. Kali keti, pasti pada sebahari. Dewi saya ini kene, buat laku mau bisa kerja, na? Loko pasne ini dulu. Biar kita pasne bola rancana apa aja yang ini dulu, laku mau bisa kerja. Walau kayak mana nih, kayak itu terlihat ini dulu yang dihebat. Karena apa? Karena deka, karena eka, karena tuna, kalau apa deh? Making deka klien, making eka klien, making paha klien, oh mungkin lah, banyak ketul klien deh. Dewi di sini ada gak keluar nih? Eh, kalau ya tiara orang itu, tiara banyak deka itu le nih hilir klien deh pulu. Biuha kata pasnya hatra kene racun amal dulu hatra. Itu lah laku asu boy. Ekem bagia kata tiba ke pas. Ini pas sih. Tapi laku bisa tiara. Kita pasti boleh. Kata deh, dewi ini sendiri itu. Bisa nirdesha, niscita, sunderai. Paling ini bagian di paha, paling ini pariccha di paha, pitarai. Saha prasampadane, pitarai. Walat eh, itu benda apa nas? Ibahagai pasti bateri saralai. Pasti gan adu pah, kahle adi, kahle adu nanti. Arab yuha kata lakunu wisak ganu pasti lebih dinne. Mulu visi nirdesha haraha piyama gede dihil lah tamai, orang itu pertanyaan itu utara kalau pagan dulu. Nih, apa kali aja ke cara dia tuh, apa ya? Banyak yang ada keti kali aja, aduh bi ke visi aja. Insa, berarti serta apa tuh buat kamu tunggu nih seni ya? Fail lalu pada cerita, ready alat teh, fail lalu pada cerita, ready. Jadi mih mah keran nih bang kita nih, raja seni itu aduh nih kaya, kamu pertama tuh mulin dana gan dulu nih, anit teh ke tamai. Jam kisah sharp mata muka, orang lain ni taruna bias ini, budaya sharp mata muka dia ni. Elsa, mulu bishay ni bishay, mana pala no? Dewi ni saya ni itu anak kita, awal tu dahaya apa kita berada kerja, mulai polet biasa lagi hilang. Itu ni tu kita, cutak saral lagi. Pala ni saya ni itu anak kita, ini tak teri saral lagi orang tu. Kami serana awal tu hatalis pahing ini ni dah asal. Dan ni hebat kan? Dan kalau mana kita sarikar sewa kita. Paling ini seni EPA kan order satu dekat kuhuru satu dekat kan ntar yang bisa dawas swissa kan yang permainan bola kuhuru ada ni orang kuhuru ada ni kuhuru ahoh ini bahagia ahoh tu orang kan ni kuhuru, ahi, awal tu swissa kan ada ni ada kan lah, mulai, payah sahaja hilang, itu namun karya aksi betul eh, again ni netu apa, itu ni ekar tamai, bicara pun tidak, ini sah beti mac gemburu perasaan. Betul, ma bishaya parasya tiennni, aduhni keupatet. Eka ta heitu saadaanai, heitu tamai, tama urdu visi pahatnya kualagi wedegandu. Urdu visi pahatnya wedegandu nang, hodam ma kaja kshamtaave king wede patanggandu. Urdu visak perani, palaveni swini ekine gute, maha amaru dewal lahagini agi pun wedegandu dina khalian. Khalaman agarnna kodin mekianni. Netuwa, jess tattya mohonni, prasna hadanni khalaman agarnna padanamate. Dana puluan wedang permainan pada nama te. Ini sah raja sese wedi mah wedang permainan ekoran di mana anda yang utama iwala ini sah iwala mungkin di bahagia. Tiga permainan wedi hema pertama dana ganu. Enam udah regulasi kianne mukat dekila. Mungkin berapa ginung permainan di anda sila ginung permainan kianne udah regulasi tamai udah regulasi wedi tamat ter. Tiada cakar lek. Prayogika bhavite. Ginum manse ke vede karala prayogika bhavite ga naam.
Mudah regulasi lah, paling di parit cedek pahingnya uang teh paham-paham aja. Sama nih, kan kita hanne. Oh, lagi prayogi ke bayu teh handa bulu lagi numan sih ke badak lah. Pala kurut dadak yang tuh nih lihat deh wala handa bulu lah. Mata kali ini lagi num sam mantap cakle ke handa bulu lah. Ini mata handa bulu. Ini sah, si malak nih. Badi pura hanne ya, baik. Mudah regulasi. Si itu asli lah, kita badi ya hanne. Mudah regulasi. Enam eh mudah regulasi anu kumat tak kila orang lagi kunci kali haye panti itu parisar ya anu kumat tak kila wibagai terlihat dalam lagi eh mahan ini. Dan mudah regulasi dia ni kumat kila, awu boleh kerjakan muka kadang nado berak patang kan deh. Walau orang gila mau keran deh mang kebet ini, awu boleh ketua ya di, eka mang eka nolak kita rati lagi ini. Eka ini yang mager lagi ini. Anu macam deh walian doenne, er parisar ya anu kumat tak kila liwa lagi. Mudah regulasi dia ni kumat tak kila itu. Orang apa yang rata mudah dia lah. Mudah dia, bawa cek pati yang dibuluan, salli dia yang dibuluan, eva dia yang dibuluan. Apa yang rata band dia no? Raja band, ne? Niukom raja, raja, raja itu kaya jana raja kira. Samajwadi, pejabat tiga, samajwadi jana raja. Jana raja mudah dia no. Jana raja band dia no. Jana raja idam godana kiri lagi, bau tiga sampat dia no. Sampat dia no. Wakam tino, bisnesen ada yang tino, biadam tino. Metia neva, raja itu tiada neva, ada yang biadam ketinggal, ada yang biadam. Meva, kohomat kerana, kohomat mereka kalamana kerana kerjaan mereka, krama mereka dah hada agat, niti malah awat tamai mudah regulasi. Mudah regulasi, anu kelar tak katanya, naya ibahang itu hanya, ni raja itu yang ada yang biadar, kalau mana kerana kerana, drama ini itu adalah, niti malah, mereka riti ini, karya yang normal dia riti katakan, mengatakan, kelima niti, mudah regulasi dia kan, ini, mereka itu mudah regulasi itu, adu pernah vivasta, benda mana kota sakti, benda mana paricce dia tiada, mudah regulasi, benda mana mereka kerap paricce dia tiada. Ekasih hatali satu, ekasih hatali istimewa, ekasih panah, ekasih panas sekali, ekasih panas dek, ekasih panas tu, ekasih panas satu. Kita entarkan. Anak perempuan kita lingkar bu, karena dia. Anak perempuan kita benda dia belum tiada. Mudah pahlawan itu, benda mau kotor sakti. Ini sah mudah regulasi. Anak perempuan vivasta awat tekte, benda ni kotor sakti. Ika itu mudah regulasi ni kud kerana mudah lama tiada. Ayat tersebut bahaya bagi karya ala regulasi ni buat kerana raja peribahagian mati. Enak, mudah regulasi kira kira ada yang kita kalau mana kerana kerana niti, niti kami. Right, eh mana? Apa balamu? Mudah regulasi yang gunung kerana terpaut itu melaskan. Kalau mereka yang dorangnya ada yang kita kalau mana kerana kerana paribohj jauhnya tiada, batur band tiada. Bodohnya kiri tiada, wakam tiada, eva kena lian dohne, eva lian dohne kan tiada, itu betul mankian. Ika ada mudah, kita mereka ada hari ada, dan aku boleh dengar ada mankiuan, kita manusia citra tiada, mudah regulasi kene, muka tadi. Right. Ila kita mudah regulasi ada, jilung krama ada, pautnya beres. Mudah regulasi kene, mudah regulasi poten tiada. Saha, mudah regulasi angka vala, sanjodanya. Udaharnya. Bandar cakap lagi, kerana ikan itu dah sisir. Orang mehata kali ini sancho dengan dia, mereka dia. Mudah regulasi poten dia, na mudah regulasi angka bela sancho dengan dia kita nanti. Keting, eva ke mudah regulasi sahaya ini sancho dengan hera. Prayogi ke bawite dia, na ginum manusia ke. Prayogi ke bawite, ini bandar bandar nama. Vivida ginum krama. Vivida ginum krama, ginum tapan akar eh, utte biva kila hamu visya nahalati orang eh, vivida ginum krama, raja ginum krama, ginum tapan akar eh, ginum warga, eva ke, ginum pilih bandar, samaan le bahvite iti ena dayumat, wala ata menteling ekadwe, saha, cakmale ekabeli, update kece, binas kece, tentikar, esian lo wala ata masinwa, mudah regulasi saha, ginum krama kena katakan, siye asuwa, asu pahak kene. Mudah regulasi poten betul, right ti lagi kan? Eka hari adalah, hari adalah. Mereka pasti hanya ibahagi.
Mamma tani rule at dila dienne, avbodha karaganna vitarai, handinnime deshane. Igata visha nirdeshe vapasaliye. Eka manga thing kiyawuna neda? Kiyawuna mudal regulasi pote siyaluma karana. Samanyen adhikarana ginum wage wanan wedi ahana ekak ne. Kacchere ginum mahai, kacchere wala weda karana kattiya oyala innawa. Mudrane gana unath ekak ekak thahai. Samahara wita hadanna puluwan prashna apita kiyanna ba visha nirdeshata fitting. Bisheri deshe wapa sariye gattama sampurna mudal regulasi pota ilangara prasampadana kriyavaliyata adala pot dekama avashyai mata kalina sanshodhita chakkalayakata siyallama avashyai enan den api moolika pasubima avabodha karagena ivarai habai mokakkat danna nathuwa wedeeta yanna පීදඬු ගන්නන් ඉස්සරල මග කියනවා වගේ. ඒ හැම එකටම මම ලියන්න ඉඩ දෙනවා. කාර්යාල ක්‍රම ලියන්න ඉඩ දුන්නේ නැත්තේ ඊළඟ දවසේ ඒවා කරන නිසා ගිණුම් ක්‍රමවල මේවා ලියන්න අවශ්‍ය නැත්තේ විභාගයට අහන්න නැති නිසා. අවබෝධයක් විතරක් තියෙන නිසා. විභාගයට දශමයක් කරයි අහයි කියලා හිතන හැම එකක්ම මම ඔයාලට අනිවාර්යෙන් ලියන්න දෙනවා. නැතුව මේ අපිට මෙතන කාලේ නාස්ති කරන්න වගන්ති ලියන්න කාලයක් නැහැනේ. ඒ නිසා අවබෝධේ තමයි මේ දුන්නේ. රයිට් අපි ඉඳගෙන සි. එහෙනම් දැන් අපි පටන් ගමු නිශ්චිත කාරණ විභාගයට අහන්නේ. විභාගයට කෙලින්ම අහන නිශ්චිත කාරණ. ඔන්න විභාගයේ එක ප්‍රශ්න පත්‍රයක අහලා තිබ්බ ප්‍රශ්නයක් තමයි මුදල් රෙගුලාසි එකෙන් දැක්කන්නේ කුමක්දයි කෙටියෙන් සඳහන් කරන්න ලකුණු දෙක. මුදල් රෙගුලාසි අංක එකෙන් දැක්කන්නේ මොකද්ද කියලා. මුදල් රෙගුලාසි 7ට 100ක් තියෙනවා ඉලක්කම්. ඉලක්කම් තියෙනවා. ඒ ඉලක්කම් අතර සමහර ඉලක්කම් නැත කියලා දුන්නා. එතකොට ඔය 6700 පාඩම් කරන්න ඕනේ නැහැ. අවශ්‍යම දේවා. අංක 1 පටන් ගන්න තැන මොකද්ද කියලා අහන්න පුළුවන් සහ ඉතිහාසය අහලා තියෙනවා. මෙතෙක් විවිධ EB විභාගවල විභාග දෙපාර්තමේන්තුවෙන් හදපු ප්‍රශ්න පත්‍රවල තියෙන ප්‍රශ්නවල අද්දකීම් කලවම් කරලා තමයි මම ඔයාලා මේ ගමනේ ඉක්කරගෙන යන්නේ. එහෙනම් මුදල් රෙගුලාසි එකමකින් දැක්වෙන්නේ කුමක්දයි කෙටියෙන් සඳහන් කරන්නේ. මුදල් රෙගුලාසි එකෙන් දැක්වෙන්නේ රජයේ මුදල් වර්ෂය ගැනයි කියන්නේ. මොකද්ද? ලියන්න එපා. මම ලියද්දී ලියවන්නේ. රජයේ මුදල් වර්ෂය ගැනයි කියන්නේ. දැන් ඔයාලගේ දෙපාර්තමේන්තුවේ තියෙන්න පුළුවන් වෙනත් විවිධ ආයතන විවිධ කණ්ඩායම් වෘත්තීය සමිති තියෙන්න පුළුවන් ණයදර සමිති තියෙන්න පුළුවන් සුභසාධක සංගම් තියෙන්න පුළුවන් මේ වගේ ගිණුම් වර්ෂය වෙන්නේ අප්‍රේල් අප්‍රේල් පළවෙනි දාගෙන් පටන් අරගෙන ඊළඟ මාසේ මාර්තු 31 වෙනකම් මේකට උත්තරේ නෙමෙයි ඔන්න අප්‍රේල් පළවෙනි දාගෙන් පටන් අරගෙන ඊළඟ අවුරුද්දේ මාර්තු 31 වෙනකම් ගිණුම් වර්ෂ තියෙන තැන් තියෙනවා. තැන් තියෙනවා. හැබැයි වෘත්තීය සමිති වල එහෙම තියෙන්නේ. වෘත්තීය සමිති රෙජිස්ට්‍රාර්ට ඔයාලගේ ගිණුම් වාර්තා යවනකොට ඒ ගිණුම් වාර්තා විගණනය කරලා යවන්නොත් එම මුදල් වර්ෂ අප්‍රේල් මාසේ පළවෙනි දාගෙන් පටන් ගන්න. ඔයාලගේ එහෙම නෙමෙයි හරියම ලේසි. රජයේ මුදල් රෙගුලාසි වල තියෙන රජයේ කැලෙන්ඩරේ තියෙන මුදල් වර්ෂය. රජයේ කැලෙන්ඩරේ කොහොමද තියෙන්නේ? අපේ කැලෙන්ඩර වල තියෙන්නේ ජනවාරි පළවෙනි දෙනා දෙසැම්බර් 31 වෙනකන්. එහෙනම් මුදල් රෙගුලාසි එකෙන් කියන්නේ රජයේ මුදල් වර්ෂය ජනවාරි පළවෙනි දාගෙන් ආරම්භ කර දෙසැම්බර් 31 න් අවසන් වෙයි කියලා. දෙසැම්බර් 31 න් අවසන් වෙයි කියලා. එහෙනම් ඉක්මනට ලියමු. ශ්‍රී ලංකා ජනරජයේ නිතරම රජය කියද්දී ජනරජය කියන්නේ. ශ්‍රී ලංකා ජනරජයේ මුදල් වර්ෂය एक वर्षे श्रीलंका जनराज्य मुदल वर्ष एक वर्षे जनवरी एक दिन आरंभ भी दिसंबर तीस के नवसन भी और ना पलवी मुदल रेगुलासी मुदल रेगुलासी पते पलवी मुदल रेगुलासी तबाई श्रीलंका जनराज्य मुदल वर्षे එකෙක් වර්ෂයේ ජනවාරි 1 දිනෙන් ආරම්භ වී දෙසැම්බර් 31 දිනෙන් අවසන් වී
Lia gan puluan nede, lia gan tanede, lia gan nede. Kali permana nade, perwetchi kene kute, Sri Lanka jana wedi mudal warse, ekek warse, ema wawudde, ekek warse kene, ema wawudde. Jana wari, kene kene naus aram babi, Desember tisse kene kene naus andi. Kuna wata pita awo kiwa, dan niscita mudal regulasi kene, kata herno. Right. Enam tania balian dengan dewi di pasca dokter eh. Dewi pasti itu uttre. Mihemat pahlawan, an. Walau kisah purwand, bisnesnya sangat dewi dari tunggal swine, karakter tak ada ini, bimbangi. Sakil le matte matte tamai mami kahadalati. Walau ke paper ke matte matte tamai, ini pasnya kraman ukuloh hadalati. Sri Lanka jenrajie mudal warse, ekek warse, kia dini dara kene. Atau dana januari ek, macam dana januari ek. Dibagi dengan sistem puruan tuh mau, orangnya januari ek. Orang yang paper ek model lek itu mau mihemati ini. Orang paper ek band dia mau pasti patah kerana dasar dibagi pelir dasar mau mata kiri, ngapa model lek ini deh pasti di lati ini kira. Enam Desember 32 awasan. Tiada dekatnya. Nih pasti mah handa puruan tahu ini apa kerja. Nih sidang tuh. Janaraja mudal warga dekatnya mudal regulasi angka kira hendakila. Janaraja mudal warga dekatnya mudal regulasi angka aku mati kira handuk. Iya deh, ekar. Ini kan? Ini sidan te karaku anda puluan tungga karya megi negi ne? Iya deh. Teng ini kan gila ke sidan te? Karena mudal regulasi ekar. Satu. Dekat. Mudah regulasi angka dekik itu apa ya di perde? Eka apa tarap itu ada kerana lapar kelimsa. Ima arah itu leh niwat kelimsa sambande Sri Lanka jenrajah anu krama vivasta. Mangkiran mudah regulasi sambando anu krama vivasta. Tiap orang kira minum pariche dia. Eking ahan lu pulua. Ini anu krama vivasta pariche tiapat eh pariche dia uputala. Kadangkala kerana uputala mudah regulasi poten dalat. Tiap mudah regulasi angka itu dia. Ina mudah regulasi oleh Dewi angke tamai, Dewi mudah regulasi angke tamai. Ami kaidekai kiri orang ekor ikan mudah regulasi tu na ikan orang hatar hehe mana meyan ni? Kadangkala pilihan leader pasai hehe ni yang apa? Yang dua ni, rata apa? Yang dua ni salas muka tu dia na pilih akar itu pelagas tu, ha? Ibahagai na high key lah itu na, itu apa kadangkala tiap orang tamai pelagas tu ni yang. Enam bulan deh. Mudah regulasi sambandnya, nganu perubahan tadi sedang berganti. Sorry, nganu perubahan tadi sedang berganti bahagian angka sedang keran. Bahagian ini bahagian pasca batera. Viduhan pati orang ke EBA kerja. Muka sanggar dalam daring ke EBA hatarai dia lagi. Viduhan pati orang ke EBA kerja tip keri pasca atamai make. Berganti bahagian angka sedang keran ni kelihatan lakukan bahagian dia lagi. Walau itu tahan tak bulu. Enam mihemah ketiak itu, ketiak orang ini ini pasti benar beli, bukan? Ketiak ni anda, ekasih hatali sate sitte, ekasih panas teka dapat, ekasih hatali sate sitte, ekasih panas teka dapat. Dan wibahagi anda lakukan pahat pengkar lah tipu. Wah, mihemah liuan, hamba ini lakukan dekai, ekasih hatali sate lakukan deh. Ekasih apa panas dekat orang lakukan deh? Pasti bateri mulim, budet tiada tiada. Hanya tiada vidih ada utara ni ada ni lah. Rule pahat dah lah mereka tiada. Rule pahai angka pahalian. Rule pahai angka pahali buat tamai. Lakukan paham ahmbi. Enam takda lah, kamera ni tu takda alian deh. Ekasih apa hatalis sate? Ekasih apa hatalis nama ya? Ekasih apa panah? Ekasih apa panas sekar? Ekasih apa panas dekat kita takda alian. Hatta gue kamera ni kau apply unut paper ni kita usah tu. Idaan lakukan paham bilne. Mulai idam huru enda niwari dia pilih turuliah. Kamera ni turuli. Ina lihat ni. Eka si hatali sate idam kunjilamai. Bagi nak tak gal lihat ni. Lakukan tinggal tera lihat ni. Ilakukan paham lakukan paham. Malah tu bocor sambil ni. Anu ni ada. Ikan
ekasih atalis sate, ekasih atalis nama, ekasih panah, lihat aja berapa para kian dah, kali aja. Wibahnya ada payah aja, mudah tak aja. Hari dah nu makin liu, awu boleh dekik liu, tuh mudah tak. Ekor lo wibah ke pasca batu re, subah aja tapi wala tak diilat ini. Ada iri mata liam tu, paper aja ekat tu kerma, ekat mata mai liam tu dia. Uttara dekak kahal tu ikut, dia mah kade iri dekak ini, kade iri dekak mata tamai liam tu. Eka amat aku nanti hari tapan dapat anda kepoan dengan orang lapor tuh dehidi dia anda, dia anda be? Ani tadi pensel mau uci keran deh pak? Dia urut dekala me, makai panti rapula me, matur panti. Ida usah hole panti keran dah usah tuh na. Undara tiga negar dekala me, pensel yang tamai lapor tuh kerla di. Pensel yang lapor tuh kerla di. Ida pasi eka matak kelah, cahala aja pati prasna batter eka tuh keran pasi gil lagi walu. Pensel yang lila dini, sir. Man takgal, mereka pen yang mereka hadalah dina. Mata ekam ina dia dengen. Cara ada betul mah dulu. Uttar itu, mai daru bahaya dengen pa. Lapana urutnya tini ibahagi atiyo. Eke di gila pen yang lila dengi. Ibahagi peti pala wadah si mata kata agra. Sir ibahagi pale gila. Mungkin ada pale ini anda dengen. Mungkin pen yang lila dengen itu pensel yang lila bukan uttar dengen. Eh hati. Mungkin pensel yang lila tega makalah mereka lupa. Panca agaran lupa lagi. Ini saya lakukan dengen. Ini saya upades hari yang pilih pada dengen. Ila kan ada kata agaran pasna yang pala sabari pilih buat kaki. Keti pasna hati lihat tip bagi. Gana teri kehalat ini kira. Hari rule matam lihat luna. Sama hari apa menei malila? Hari utre lihat agan di dalam bulan. Ini saya ni pala meni tahu sih kan bangguan huru keran ni. Wibahagi anuru atam. Wibahagi anuru atam buat niwerdiyo pilih tu melihat. Itu kalau yang tang hati lihat sih pin dulu. Lakukan asuhi anuru ya memang. Iya iya. Hari ini. Right. Anu kerana biar mudah lepas sama dengan anu kerana setelah itu dalam bacaan tu dekat ada hasil kaki. Metalah hanya angka angka bahar kaki. Dan metalah kira bacaan tu dekat ada hasil kaki yang sama dengan kerana bacaan tu dekat ada hasil kaki yang sama dengan kerana. Enak, anu perbasta, bagan tiang ke? Ekasih hatalis sate, ekasih hatalis tapi home ni katte, ekasih hatalis sate dah kan? Ekasih hatalis sate yang kena dal lian ni pa, jam pelar, lian belalu deh. Dan api me bagan ti pahai angkut ni liye, eh pahai tiaru dal lian ni. Ekasih hatalis sate yang kena pa? Sri Lanka ini sempurna mulia palingnya parlimen tu satu lagi. Lihat ni lau dulu. Sri Lanka ini sempurna mulia palingnya parlimen tu satu lagi. Ini pasti kira parlimen tu nama mudah pilih pada rencana kita. Hei, amat ibu rey itu paman. Esai ke nih mata pera. Amatnya mandalai awasan yang ada nuna kira. Esai awasan yang katot kira. Amatnya ada kisah buat parlimen itu mudah pilih pada rencana kita di perkelah nuhek kiri. Parlimen itu kan rata niti hadalatan. Eka, eh taramata uttar ini terkalah advance kerana di. Amati berik, nuhane kene kuda, awat kia ada parlimen itu mudah pilih rencana kita ini perkelah advance kerana di. Eh mat ber, kabinet kene tanu mata kerana tamai parlimen itu rencana kita ini nuhane kila, eh tarang. Adas kerana di nonna sempurna mulya palingnya parlimen itu satu ye kila, perhatili kerana kila kiu binat pasni. Ini pasni api binat dosen kerana, ni, itu benda, orang kaya opko malian. Metal itu ibah kaya lakunu dekai nanti ni, aru opko maliwat, ekasih hatalis sate ekat dia nalakunu vitrai hambin, ekasih hatalis nama liwat, ekat ada nalakunu vitrai hambin. Aro kau melihat dia nak kenal dengan ni, antima pasal di kerajaan ni belau madu, belau madu, belau madu nak kila bodak kaya villa, apa sahaja villa kira, kaya madu nak kila. Hey, mulai ni mampir mereka kalau mana akhir ni kerajaan ni tiap, lihat ni dengan, bodak ini kalau mana akhir ni kerja lebih umum. Apa ekasih hatalis tamai dikira, eka apa darah muda lakti nak kila rati, eka apa darah muda lakti nak kila kira. Ah, ini pasai ekasih panahin kira. Mereka bandar itu yang mudah libat kiri, balai dia ni kata-kata dek. Mudah libat kerana ni kau mesti kira, kira. Ekasih panas sekeing kira wa. Abi niscita wasta arah mudah lati no. Abi niscita wasta arah mudah lati no.
ఎక్కసే పనస్తేనే కేనవా పార్లమెంటిన్ సమ్మతకల నీతియకట అనువ మిస కిసిదు పలాత్పారన ఆయతనేకట బద్దక్ వరిపణవ నికుత్ కరన్న బ్యాక్ సమ్మత కరన్న బ్యాక్ ల పార్లమెంటి తీన పులువాన్ ఇహెమ కరన్న పార్లమెంటి అనుమత కరలా తీన వపసరి అతలి ఇతరై పులువా ఏ సీమా కిరీమ కేనవా 152 ఏనం కాస్కాలిటి పెహదిలిని ఏనం దల్లి దల్లియము ఇక లక్కున వేడిం గన్న పులువా విధిట వెన విధిట ఇతరక్ సలసుం కరలా వియ ఏనం లియము 148 ట 148 ట లియంద శ్రీలంకావే రాజ్య మూల్య పిలిబంద సంపూర్ణ పాలనయ పార్లమెంటు సతువేకి శ్రీలంకావే రాజ్య మూల్య పిలిబంద సంపూర్ణ పాలనయ పార్లమెంటు సతువే ఇయగతనేద రాజ్య మూల్య పిలిబంద సంపూర్ణ పాలనయ పార్లమెంటు సతువే కిలా ఇవరకర ఆయ్ థాంక్యూ అండి అండిపా దే మే ప్రశ్నట దియండి అండిపా పార్లమెంటు ముదల్ యోజనాలక్ గినాయ హక్కే అవది వేరేకట పన్నని ఈట పెర అవసరే కేబినెట్ పన్నలే అవసరే గాదైతే ఏక మెతన నమే లియన్ ఏక లియన్ కొహమ ప్రశ్నయ వద్ద శ్రీల సంపూర్ణ మూల్య పాలనే పార్లమెంటు సతువే పెహదిలి కరన్ ఎహమావ ఏక లియన్ మెహమావ మేక లియన్ ఓ లియన విధివల్ పటలా గత్తామ తమై విభాగేది వెలావ మతిది ఐకట సీమా කරලා తీన్నే ఏకై మమ మేక ఉదాహరణేకడ పెన్నన్నే బుద్ధి పరీక్షన ప్రశ్న పత్రය වගේ තමයි ඔයාලගේ තුන්වෙනි ශ්‍රේණියේ ප්‍රශ්න පත්‍රේ ඒකට හේතුව පැයක් ඇතුළත සීමා කරලා දෙනවා අලුත් අය ඔයාලගේ රාජ්‍ය සේවයට අවුරුදු 25 30ක් වැඩ ගන්න ඕන නිසා එහෙම තියෙන කොහොමද රයිට් 149 නේද ඒකාබද්ධ අරමුදල කියලා ලියන්නේ එහෙම ලිව්වත් ඇති ඒකාබද්ධ අරමුදල ඒකාබද්ධ අරමුදල වන්නේ කියලා ලියන්න ඒකාබද්ධ අරමුදල කියලා ලිව්වත් ඇති නැත්නම් ඒකාබද්ධ අරමුදල නැමැති අරමුදල වන්නේය ඒකාබද්ධ අරමුදල නැමැති අරමුදල වන්නේය එහෙමද ඒකාබද්ධ අරමුදල නැමැති අරමුදල වන්නේය හැබැයි ඒකාබද්ධ අරමුදල යනු කුමක්ද කියලා අහුවොත් මේ 149 තව විස්තර කරමු යනු කුමක්ද කියලා නියමිත කාර්යක්ෂණා නීතියෙන් වෙන් කරන නොලැබූද ජනරජයේ සතුවද සියලුම අරමුදල් ලෙක්කී ඒකාබද්ධ අරමුදල වන්නේය ඒකාබද්ධ අරමුදලේ ආදායම් මේවා ඒ වගේ වියදම් මේවා ඒවා ටික ඔක්කොම කියනවා එතන 149 ඒකාබද්ධ අරමුදල යනු කුමක්ද අහුවොත් එතකොට ඒ උත්තරේ ලියන්නේ මෙතන 149 කියන්නේ මොකද්ද කියලා අහුවොත් නැත්තම් වගන්තියක නම සඳහන් කරන්න කියලා කිව්වොත් ඒකාබද්ධ අරමුදල නැමැති අරමුදලක් වන්නේය කියලා නවත්තන්න 150 ලියාගන්න 150 මම මේ ප්‍රශ්නෙට දෙකයි දාලා තියෙන්නේ ඔයාලගේ මට්ටමින් දෙකකට වැඩි අහන්නේ නැහැ ඊටාම පැහැදිලිව දෙකකට වැඩි අහන්නේ නැහැ පහක් ඇහුවොත් අහන්නේ අංක 15 අංක 15 කියන්නේ මම මොකද දෙකකට වඩා වැඩියෙන් අහුවොත් ප්‍රශ්නපත්‍රය හදනකන් අසාර්ථක වෙනවා මොකද පැයකට කලමනාකරණය කරගන්න සාධාරණ ප්‍රශ්න දෙන්න ඕනේ එතකොට එතන අසාර්ථක වෙනවා එන 150 ලියන්න ඒකාබද්ධ අරමුදලෙන් මුදල් ඉවත් කිරීමේ බලය කියලා 151 ඒකාබද්ධ අරමුදලෙන් මුදල් ඉවත් කිරීමේ බලය කියලා ලියලා නවත්තන්න ඒකාබද්ධ අරමුදලෙන් මුදල් ඉවත් කිරීමේ බලය මුදල් අමාත්‍යවරයා අත්සන් කරන වොරන් බලපත්‍රයක අධිකාර බලය මත තමයි ඒකාබද්ධ අරමුදලින් මුදල් ඉවත් කරන්න පුළුවන් වෙන්නේ. එහෙම අධිකාර බලය දෙන්න ඉස්සලා පාර්ලිමේන්තුවෙන් ප්‍රතිපාදන අනුමත කරලා තියෙනුනේ. හැබැයි පාර්ලිමේන්තුව විසිරුවලා තිබ්බු. 153 වෙනි වගන්තිය. 154 වෙනි වගන්තිය කියලා තව අනු කොටස් වලට ගන්නවා.
Itara kagino, parlimen tu isro lagi ko janadi ko tiri ada balai tiri lagi karna dini. Ewa isra ada kata itu. Dan ada, awas syukur mana itra, dia ganda, prasne kada ala, pintu. Eka siya panas sekali anda, awinis cita wasta ara mudalaki. Awinis cita wasta ara mudalaki lagi. Awinis cita wasta ara mudalaki. Awinis cita wasta ara mudalaki. Ekasih panas deh, ekasih panas deh. Ekasih panas deh, ekasih hatalis sadar samband deh ati, no? Ekasih hatalis sadar samband deh ati, no? Melia, me balagan kuda. Ekasih hatalis sadar samband deh ati, no? Ekasih panas deh kan kia, no? Parlimen tuh ada, batak panawan nata kisah muda liojna gini ini pera, gina ahekke, amat tiwere itu kamanai, ise kiri mat pera. Amatnya mandale, anumetiya labaga itu ikila, ekasih panas teh ini bagan tinggi. Enak liyamu, parlimen itu ada mudah lewajana, dia kan parlimen itu ada mudah lewajana. Barangnya itu lebay bara, bay bara, bay bara, mudah lewajana ada kena bay bara kira, bay bara. Idiripat kelahek ke amati orang itu pamani. Idiripat kelahek ke amati orang itu pamani. Idiripat kelahek ke amati orang itu pamani. Amati orang itu pamani. Yang ketiga kami dikatakan itu amati orang itu pamani. Amatya mandale anumetiya. Dia amatya mandale anumetiya king bina. Amatya mandale anumeti ekin bina. Ibani yojana awak idiripat kala nuheki. Amatya mandale anumeti ekin bina. Ibani yojana awak idiripat kala nuheki. Amati bare gurunak ke amatya mandale anumeti ekna tuwa yojana awak idiripat kala. Eh, ekasih apa lagi satu kali bandingnya? Ekasih panas dekat dia na bagan. Ekasih apa lagi satu yang kita sempurna mulai pala ni parlimen itu satu lagi kita. Ekasih panas dekat yang kita parlimen itu mudah lewujana kiri pat kelihat ke amat tiwere kita pamani. Isteri kiri mana kerja? Amat tiwere mandi, anumiti raba kat itu yang kita kaya. Ekasih panas dekat dia kira. Ekasih apa lagi dengan apa yang buat sempurna mulai pala ni parlimen itu satu lagi kita buat? Itu buat apa kita kira? Sa mudah regulasi angka ekasi atas biar Nepal ikan ngahagan deh, ini pasti kita bilteri hendal sendiri nu, berat kelar dibuat itu pasti orang dahana, sampurna mulai pahle parli mintu satu lagi buat mudah regulasi angka ekasi atas startan nu, sampurna mulai pahle nih parli mintu satu orang bawa dakwa itu, kira kira, ini pasti kian none, parli mintu anumeti kini torab. Palat palan ayat negara pawa, nanti wibawa kita ayat negara pawa, mudah leh, yang mesti kini toro siwa itu leh hera, badak peribadama, kene wibete, balaya, nometi, parlimen itu dia nampak negara pun ini negara mukulu misa, palat palan ayat negara tuh, binat wibawa kita ayat negara tuh, kisidu badak peribadama, kene biya, nohek kie kila, ini pasca kie no, tawatay kila. Mudah regulasi, ekasih panas dekat anu lagi lah, make alat ini. Parlimen itu mudah lewajana lah kita dapat kelihat ke amat tiwere itu pamani. Esai kiri mata pera, amat tiwan le anu metiye, laba gati itu ikila. Mure ekasih panas dekat lagi tu, dekpin lagi lah kira. Eo kawat ek sampurna nada pasi, sampurna palne parlimen itu satu ekini kat iyan keluar. E pasni api wibawa kat pasni kerana bela amat, keramu dana tegi lagi kat keluar. Ya, sehingga. Thank you.
Eka bad aramudala ha raje velat taramudala. Da wala ahala thiyena janadhipati aramudala. Mahapala aramudala. E wage sevaka arthasadhaka aramudala. Ne ehema aramudala ahala thiyena. E hama aramudalakma parlimenthuwen sammathada. Sammatha karala hadagatta aramudala. Nathuwa parlimenthu awasare nathuwa raje aramudala hadanna ba. Parlimenthuwen sammathai kiyanne vivasthawa. Vivasthagata. Parlimenthu sammathai kiyanne vivasthawa. Elsa, ada jangan di peti arah modal, mahapal arah modal lagi yang ada. Kira, vivasta apa itu arah modal? Parlimen itu vivasta lagi, sammada kerbau arah modal. Apa? E arah modal, error. E arah modal, error. Tapi vivasta apa itu arah modal? Kira mana ada? Parlimen itu yang hadap pun niti lagi, sammada kerbau arah modal. Jangan di peti arah modal, kira jangan di peti orang yang karan. Pedunda ada arah keran. Operation mulut, halilgar mulut, ada arah keran. Sekarang mau tanya lagi. Mahapala aramudala dina daruwanta visvidyala daruwanta mahapala shishyata denna vitarai e aramuna vitara vitarai thiyenne ena ibananga me mahapala aramudala kiyanne mahapala denna vitarai anna niyamita karyayak sadaha mahapala aramudala niyamita karyayak sadaha kohenda parliamentyen sammatha kara kiyanne neethiyen niyama kara neethiyen niyama karana ada neethiyen wen karana ada aramudala ඒ වට මොනවද කියන්නේ ලියන්න එපා නිකන් බලන්න ලියන්න එපා මේ අවබෝධයක් ඇතුවර අඳුර යතපත ගන්න එක් කියන්නේ නැතුව අවබෝධයක් ඇතුව මේ තේරුම් ගන්න. නියමිත කාර්යයක් සඳහා නීතියෙන් වෙන් කරලා දාර මුදල මොනවද ජනාධිපති අරමුදල මහපොළ අරමුදල වගේ විවස්ථාපිත අරමුදල. ඒවා රජේ තමයි මහපොළ අරමුදල රජේ ජනාධිපති අරමුදල කියන්නේ ජනාධිපතිරගේ පෞද්ගලික අරමුදලක් නෙමෙයි ජනාධිපතිරගේ කාර්යයන් සඳහා රජයෙන් වෙන් කරපු වෙනම අරමුදල. Mahapala aramudala tevan. Evani. Eva niyamita karyayak sandaha neethiyen wen karana labu aramudala. Raje. Raje kiyala man kiywa mulai indan man kiywa jana raje kiyala neda? Jana raje. Lankawa jana rajayak neda? Api Lankawata kiyanne Sri Lankika samajawadi praja Sri Lankika prajathantrika samajawadi jana rajayak kiyala. Jana raje aramudala. Monawada me? Mahapala aramudala wage ewa. Ewa ara ඒ අරමුදල් ටික පැත්තකින් තියාපුවා. අනෙක් සියලුම අරමුදල් ටික ගත්තාම අනෙක් සියලුම දේවල් ටික ගත්තාම ඒවා ඒකාබද්ධ අරමුදලටයි. ඒක තමයි ලොකුම එක. ලොකුම එක. අර මේ වෙන් කරලා තියෙන චූඩි චූඩි කෑලි ටික අයින් කරලා දාගත්තාම අනෙක් සියලුම දේවල් ටික අයිති වෙන්නේ ඒකාබද්ධ අරමුදල. හරියට නිකන් මේ වගේ. ඔයාලගේ ගෙදර ගන්නකෝ. ඔයාලගේ ගෙදර මේ ගෙදර තියෙන කම්බි වැට කියලා හිතන්නකෝ වත්තේ පා වත්තේ වායි වත්තේ සීමා මේ වගේ තමයි මේ සීමාව තමයි රජය ජන රජයේ සීමා දැන් මේ වත්තෙන් එහා අනුන්ගේ අනුන්ගේ මේ වගේ මේ ජන රජයේ සීමාවෙන් එහා තියෙන්නේ පෞද්ගලික අංශය සංස්ථා වෙන්න පුළුවන් පෞද්ගලික අංශය මේ ජන රජය දැන් ගෙදර ගත්තොත් ගෙදර අම්මයි තාත්තයි දෙන්න එකතු වෙලා තියෙන සල්ලි ටික පාවිච්චි කරන ඔයාලටත් දෙනවා අම්මයි තාත්තයි දෙන්නගේ අරමුදල ප්‍රධාන අරමුදල මේක ගෙදර අරමුදල මේක ගෙදර අරමුදල ඒ වගේ ඒකාබද්ධ අරමුදල ජන රජේ මෙන්න ඒකාබද්ධ අරමුදල දැන් ගෙදර දුව රස්සාවක් කරනවා එයාගේ රත්තරන් බඩු ටික එයා හදා ගන්නවා මෙන්න දුවගේ අරමුදල ගෙදරම තමයි මේක දුවගේ අරමුදල මෙන්න පුතා පුතාගේ අරමුදල පුතාට පුංචි කඩයක් තියලා පුංචි බිස්නස් එකක් කරනවා පුතාගේ අරමුදල. ගෙදර අරමුදල තමයි ගෙදර පොල් කඩනවා. පොල් වල ආදායම් කරනවා තාත්තගේ රස්සාවේ අම්මගේ දේවල් වල කර්මාන්තයක් තියෙනවා. ඒවා ගෙදර අරමුදල. පුතාගේ ජොබ් එකකින් හම්බෙනා පුතාගේ අරමුදලට යන්නේ. දුවගේ ජොබ් එක ගන්න ඒවා දුවගේ අරමුදලට යන්නේ. අන්න ඒ වගේ. මෙන්න ජනාධිපති අරමුදල. මෙන්න මහපොළ ශිෂ්‍යත් අරමුදල. මෙන්න සේවක අර්ථසාධක අරමුදල. රජයේම තමයි. හැබැයි මේ අරමුදල් හැර පුතා පුතාගේ කාර්යයන් සඳහා දුව දුවගේ කාර්යයන් සඳහා තියෙන දේවල් ඒවා හැර එහෙනම් ඒකාබද්ධ අරමුදල කියලා කිව්වොත් මේවා හැර નિયમિત කාර්යයක් සඳහා නීතියෙන් වෙන් කරනු ලැබුවා වූ ඒවා නෙමෙයි ලැබුවා වූ ඒවා තමයි දුවගේ පුතාගේ අරමුදල් නේද එහෙනම් නොලැබුවා වූ අර ගෙදර සතු වගේ මොකක් සතුද ජන රජයේ සතුද සියලු අරමුදල් ලැප්පි මොකක්ද කියන්නේ ඒකාබද්ධ අරමුදල වන්නේය
Then we think may do it, eh? Uta ada, then I get a polkadam. Ulla in Salino, Umuru in Salino, Padi in Salino, Evadi. Eka Mata Rudolete, Ada and Lepina, Baduoli, Baripanangoli. Evadi, we with the Devaluri. We with the Puli, I've been a police in Akti. We have been Saliapena. Eka Mata Rudolete, Ada. And I get around and pull beaver. You got a heck of a little bit of a Then get around with a little bit of a head. This could be so to be that for a while. Come the Bundera, Mabu get again on a gay get a beer. You know, give it a devil to be that. Evagay, heck of a little bit of a Tigati. Raja Labaga, the Nayavata, bully given. You got a Nayavata. Barika given, I went to Barika given Arabutan again, Nitana Rudakila, Nitana Rudan again. Eva gay, give the devil Tina, Eka Batarudel Piedantina, Ada and Tina, Piedanti. Then get the Ramatata Yarabutan, eh? Una Mia Mahadana went to Tampat Kerladino, Lanka went to Tampat Kerladino, Nata Kutasa the Bully, I own the Nagar Latino, I own the Nagar Latino. Erange, Wagay. Ekabatan would let Sully Bandagar and Sully Dira Raja Department to Sully Dira Pitrat at Sully Dino Pitrat a Tana with your ring and a Tana with your Mare Gubaldira. Crown agent of Gilagul and again Tana with your Mare Mudaldino. He got up, he put a cell in the play up, he get the eye of the Negra again. Raja, I would get a dinner, nothing I would get a girl at the deal. And the Eka Batar was an item, singlish chat jammer, item. Eka Batar of the view, that thing I had devil, that thing item. Another, Mimakitina Mudal, Bankuginum, Banku Mudal, Bankuginum Mudalino, Bohemed, Bandagare, Department to it, Videshatana Patiurubari, Raja, I don't get it. What? Are you there? A patina bank gither a bank cooking over. Gither, Tanaka, Iodin Eger Latino. A theatre, a pay pounds of style, Patangan naked on my Raja Pila Pululunahama, Raja Sastavarin. Raja, Iatanin, Rajain, and a punchy egg, Pulula like Hilatin. In Sameva, Mahaluku Amaru Deval Nime, Asapolo Battle and Deval Nime, Erungatu, Aubo the Garagatu. Hari merasa bishaktama mudal regulasi kian. Hari itu O level lula ganitnya. Dan mudal regulasi amari kira O level ganitnya amari kira single lesi kian. Hebat single rancana liver, lakukan dekat tu nak kari kapan? Cedera liver, lakukan dekat tu nak kari kapan? Hebat ganang gula uttre hadua mai lakukan okkam dendone. Eh bagaita mai mudal regulasi lula hari itu mai ahadu pasti uttre dulu lakukan denda mone kapan lula. Area lekam mula, walau tu lima khatan dahau, ye par lima khatan dah villa pintu. Lakukan kapan nak buat? Ada single lagi itu mai. Mudah regulasi hari ni kita kat tu, hari masa itu na subjek tega, beti mula lakukan ganda, pulua. Mereka kerja ni adi, walau tu serah dega tiada. Apa ini na? Satahan dia na patang kau dah, kau boleh la ibu rai ni dah mau tu mai. Eka apa darum tu lagi na mukat, meki ada yang mana ada, meki biada mana ada, meki viewnya mana ada. Ahad pasti itu, ahad permainan itu, pilih tu sampai yang kalau itu wibah kita rule dah. Eh rule lah tu lihat tu program permainan kalau mana ajar negara kan. Rule lah tu lihat tu program, kocchara tu kita terunggan deh. Israel lakukan dia lagi. Eh lakukan kan ada tu, tapi apa kalau kan? Dembalan tu mungkin ya, ada sih mulai itu guru kan wibah kita pasti duktar lihat itu. Dan meter mana lakukan pahak penggalan lagi. Lakukan pahak penggalan lagi di. Ada yang tikai, biada yang tikai, view hai, ukur melihat mana? Orangnya, lakukan pahala kalau benda, eh rule guard kalau benda, utarakan. Lakukan pahala apa kita main mana tipu? Dewi ni saya ni dah lagi, bisak kita tipu. Hendi ni macam mana? Ada yang kian mana, biada yang kian mana, view hai kena kian, ukur kian. Entah mana, lakukan bisak ni. Eh, bayi api ukur apa? Make ni yang degiu? Rule tikat tiba kerana meh tiada. Patut dia lah, mehet dia lah, kita lekah lekat tu. Lakukan apa dia ini? Paham. Hebei, antipa pasal dekat kerana ni, selalu pasal batera dekat tu kerana ni. Eka ini, right.
Api enam dewi lahir ini ada, enang api satahan liang dapatan jamu. Eka apa darah itu lekuman lekuman day, itu yang kaya diri kita. Iya bu. Niyamita karya aksandha, nitiyan menkaranu. Niti niyamita karya aksandha, nitiyan menkaranu. Niyamita karya aksandha, nitiyan menkaranu. Lebu ada, lebu ada. Lebu aki utpana ada. Ibastha kita ne, rahanne, eka apa dene, eka apa darah. Bela dina. Nolabu awud. Kohewa tu bawa. Anu ini dah raja ini dah raja kian apa tu? Jana raja ini dah. Jana raja satu ud. Enak kan ini ti? Ini betul karya aksi dah winkar pun ada. Oko bete ini dah. Enak sialu arah mudah lagi. Arah winkar itu nolabu awud ini dah. Nolabu awud jana raja satu ud sialu arah mudah lagi. Eka abad darang udala, one year. Eka abad darang udala, one year. Eka abad darang udala, one year. Pasca ni kata lu. Dan hari ini kerja ini berani, dan niat kita karya sendiri ini dengan mengkaren oleh buah itu, jangan kita satu itu silu orang dalam lagi, deka apa darah dalam panmi, mana darah beras kalau kian ni mungkin, kata padang ini ni, awu, itu kerja kita rumah si padang kerja, kata padang kerja ni kapan ni rumah si, itu orang kau dah cerita ramah tak kerja ni, awu boleh itu leh kata padang, itu kerja ini anak kita, benar macam ni ini ni, right time nama belum ini ada, deka apa darah dalam bayar barah hatra. Mam puluhan tahun usaha kerana original modal regulasi oleh dino baca tak kan? Netang ini baca ni tu orang ada sarala kerana ni kalau mana sarala kerana? Sarala kerana agila, adesha ke dalah sarala kerana ni? Adesha ke dalah sarala kerana? Bimbang ini dia ni baca ni tak? Eka partau, eka deh kira sekian kukulak kuku sakit. Ini sahbalan ni, ni apa modal regulasi oleh original baca ni? Bayar barang kian ni biadam baki. Naya biadam barak ni alam lude. Eka apa dulu tu biadam barak tu. Bayar barang hatra kesadahan keran. Eka apa dalam tu leh biadam hatra. Anu muka tak keran ni. Api muka tak keran ni. Api biadam bal. Api naik tak keran ni. Api rata tak naik. Cikgu dek poli ke mana? Uliya hamdam kebal ni, bayar kat kebal tu. Anu apa kata keran ni? Loket naik ni. Apa rata tu naik ni? Anu loket naik ni. Ina loket naik ni cikar uliya kebal ni tu, ne? Loket naik ni cikar bayar kat kebal ni tu. Ekiting ni, ikan dua, kau mesir dua anu. Di dah sekat terbas mesir dua anu. Kau rata siapa? Naik novi, sanggar tu ne? Anu bayar kat ni aye. At? Ina? Ina dekai, mana ada? Naik kebal tu ne? Uliya kebal tu ne? Ina apa ye ke? Eh, mana yang kami ni ada? Raj, naik macam ni, agak mana poliya agak mana dah agak mana Raj ni naik agak mana poliya kira. Enak ni ibu, Raj ni naik, agak mana poliya, poliya kiri, poliya. Raj ni naik agak mana poliya. Dah ini poliya kira macam ni ibu, nak pun hambar, eh? Ini sah poliya kira ni kan, mungkin round kerjakan, highlight kerjakan. Wakil padang kerana yang itu neder rule, pointi kerana itu pointi ke padang kerana. Mere poliye kerana macam mana tu? Wakil kocchar lewat, lakunu hampir. Mere macam mana dah la? Wakil wala hadal lewat, macam mana lakunu dengin. Mere wakil dewa lede, kakar negar dengin, ekta lakunu ay. Macam mana netter lakunu kapanu? Macam mana tipbot? Wakil adalah naya lakunya denda melulu, eh? Ekal lakunya kas, karena deka kuat lakunya deka, karena hatra kuat lakunya hatra. Walau tenne karena ikhye deki itu nih hatra pasn. Ina raja naya arum dale poli. Ika orang dewi ekal, nidan arum dale te kevi. Lihat kan, nidan arum dale te kevi. Nidan nara mudah letak kiri.
Liaga, nidan na ramu dalete, ini. Tadi, dahaya mata, negi berunat pasi, makin kata kelah, nidan na ramu dalagi ane muka dikira. Saban ni mana pasna, handa lesi ni dati ane ukko kira dah. Mere nidan na ramu dalagi lagi ane daruane, polia ni mere warika gevan dah dah agat tiga. Warika tapi kota swace gevan mana? Ekar dah dah agat tiga, tamai nidan na ramu dalagi ane. Orang berahan itu lewat itu, apaboh deh ini terak liaga anda, naya wari kegiri dia, naya wari kegiri. Deng hilang ya? Deng kalau geder ayat ini di barang udah, amma kita atta ke arah udah, mangkia poli deng deng amma atta, orang naya gimana? Hari dekai, kuliah ke mana? Hari dekai. Eka apa terbudal? Iran dekai itu samarupo gat tanet, samarupo gat ta. Dan taat ta de, ulkara di, gasnya na manusia itu nanti keki kara itu salli dendu orang ini. Kumburu kara di, eya na tractor roll ta arwat meva itu salli dendu orang. Salli di la, bede kerak itu lah apa tapi api gan ini. Ewa kehilan, eka apa terbudal? Raskiri mat, kalaman akar negiri mat. Anushangi ka khati itu ulte. Anushangi ke kira kira ni, ekat anu adala penat deh. Anushangi ke ekat adala, karun ulte adala, biasa. Enak? Emak ekah bah darah budal ada tuh emang. Ekah bah darah budal rescue ni mat eh, kalumana kerne kiri mat eh, adala anushangi ke biasa. Enak liem. Ekah bah darah budal rescue ni mat eh, tuh ni aja. Ekah bah darah budal rescue ni mat eh. Kalaman agar net. Baki dikira ni, orang lihat tu barang ni. Udal barang kan mana barang ni? Anushangika. Boleh baca ni. Kuduk tadi orang tu tak jadi. Anushangika. पीरी वै पीरी वै अनुशांगी का पीरी वै देख वाला पीरी वै की ना बच्चे ने आमतौर के बिना बीएडांग के लिए अंदर बाइने तो लापू हम्मे ना बाइने तो लापू हम्मे ना इतने मुदान रेगुलर सी पोते ये ना ओरिजिनल बच्चे ने टर हमें बीएडांग की ना बच्चे ने आधे से कराने क्या मती नहीं मुकदर देने ए ओरिजिनल बच्चन वो हुरू लो हर लेसी है ये लाइन अरे रस्किरी मटे कलमना करने ने किने का राउंड करेगा रस्किरी मटे कलमना करने ने एक इतना पता कर दिया रस्किरी मटे कलमना करने ने किने बच्चने राउंड करेगा ने एक दाला वाला ने कैमर्टी बास आया कि वाक्य अच्छा दाला लिया हुआ लापुना देंदे में लापुना देंदे अब ये मैं पीरियड इतना पता कर दिया करते लापुना हम करेंगे ने Ina make ni mili macam tu, benda kat sini, rescue ni mana, kalau mana kerana dia ni, biasa. Dan kita ni benda biasa pun ada tu ni. Tapi tu, amma dah tak ada hitam ni biasa, ni. Amma dah tak, niya makarana hitam ni biasa. Eka pada ramu tu ni hitam ni biasa, kau kata hitam ni apa? Parlimen tu ni hitam ni biasa. Parlimen dengan ayam ayam lagi, paripurna kastemen tu lagi. Orang niaga kerana meme biadang kerana ni. Enak, parlimen tu esen niaga kerana mana? Benar biadang. Biar. Parlimen tu lagi niaga kerana mana? Benar biadang. Ila ke? Eka apa tu? Rumah tu gavi itu lebih murg. Eh, mana gavi itu lebih murg? Kita mandala tim. Eh, mana tu? Kita ni pun apa tu? Eka apa tu? Rumah tu ada yang murg lagi. Hari ni apa kira? Hari. Mang ada yang murg kita baca ni dah lah. Mang ini par puluhan tahun yang dah sini novel ada. Pasti pasti ni tu pun amu tu baca ni noda kini.
api adar marga kila dala. Gebiye itu lebih marga kila gatto. Meka me utara liya rende hitin gatto. Muka de gebiye itu kila dega pulsa. E utara hitin gatto. Enisa mudal regulasi lo original wacana meten de dala diri pasne. Muka de original wacana mani pasna batra hatan lida kada wedi. Lida kada wedi. Enisa original wacana migra kada dibahaga. Walate surus kala dakit di mata kira meka tamai utara hitin. Nattam wacana yang tuh nat wedi yang. Sarana itu memang puluhan taran sarana karena ada yang sudah pahit sih karena ne, right time nan, ini itu nabi baru kian mau ada, ada yang tamai, kita orang mau ada bi volim, pol volim, betul poling, ini macam apa sih nolir, ini ngek apa dalam itu le anu ada yang mau ada betik puru lah baru baru ne, ada yang baru tuh na, mari panangga tuh tuh na, bibit ini macam ini valir, ada yang baru kira liat ini kehundai. Mudah regulasi le, wacana tiennya ayah bantu kita, ayah bantu kita, na ada yang bantu orang tua, tamai ini nangkep wacana liya ganda, ayah bantu kita, ayah bantu. Siapa? Ayah bantu. Tiru bantu, hal ini rende, tiru bantu, ekat liya ganda, tiru bantu, tiru bantu. Ika ada varipanam hal ini rende, varipanam, enam varipanam ha gas tu, tunggini ke, varipanam ha gas. Ayah badu, tiru badu, varipanam ha gastu. Nah ini mata ayah badu kira hituna, mata tiru badu kira hituna, mata varipanam gastu kira hituna. Tawa teke-teke yang hitila liat nian depa adu. Tawa lete, wala ke ayah terlihat mana mana wacana dala liat nubaha wal badu, me badu, arra badu, eh mau liat depa. Eh mau liat depa mana samhara lete lakukan denda puluh. Namu mudal regulasi poten itu original wacana valimu utteralian ngeprudunut, ayat sekahitan doanne ibagi liyela bilang, ahwal badaliwa, ekor dehina doanne, anukampa agenla dehidanne hitan doanne, erang, ika outer, eva ge badu warga kita mai, ayat badu ada ayat badu, eva ge dehwa. Tahu mana ada tiem? Wae batu tuh na bicara aja kapan darah mudahnya ada ya, ne? Ani kud sialu mah ada, ani kud sialu mah ada. Eh malih yang depan, eh malih wud mahapola darah mudahnya ada ya, kapan darah mudah tahi tine? Janaju ke tiara mudahnya tiara lebi, kapan darah mudah tahi tine? Eh na? Ewa her, mahapola darah mudahnya kila lian depan, janaju ke tiara mudahnya kila depan, kian lian depan, apik lian depan apa tuh? Sama tuh wacana apa tuh? Handum nadi tiara kapan darah mudah? Niemita karya eksternal niti yang mengkarenu nolak buahu jenara je, ani kud siru mada yang kibaran kapan deh. Wacana gemburu nih, siddhante, awalnya kita wacana gatte, siddhante hadisnya, padahal memang wacana yang agaknya liyan tak pulu angapai, angin itu dua orang temeng kita yang evil lati ini. Niemita karya eksternal niti yang mengkarenu nolak buahu kini ke, finger tipsal tiennya, tiennya deh hebat ala liyuk hamal lapuru kapan deh. Enam liamu, niemita karya eksternal, niti yang mengkaren nolak buahu, jangan aja, ane kud sialu mer, ada yang lebih. Niemita karya eksternal, niti yang mengkaren nolak buahu, nolak buahu, kene mahapelar mudah bagi eva nemai kini, ya, nolak buahu, jangan aja, ane kud sialu mer, ada yang ha lebih, ada yang ha lebih. Boya hatar ayah deh. Hitenya hitenya jahat liyan depa. Liu ada kaman nih. Paper yang kita pernah kah meeting keran deh ikut netta mau liu ada kaman. Netta boya hatar itu buruk tuh. Aitul lakun tiga, pada ibat tiga bagai kaman. Ini lagi dia. Sir, udah dengar? Screening buat apa? Bisnis yang biasa tapi tarung dalam lemu kini pun tidak. Minimal, mama taksenya upayogi kerjaan apa panti aja. Taksenya itu benda mama puluhan tahun bala tati kebo. Muka tu gudak, lama ini kata kerana whole class kerana net dekila, makai whole class apa lama? Ekeran betamai purudu ya.
කරන්න දෙන්නේ සාමාන්‍ය පෙළ උසස් පෙළ පන්ති වලට විතරයි පන්ති කරන්න අවසරය දීලා තියෙන්නේ. ඒක නිසා තමයි මේ ක්‍රමය ගත්තේ. නමුත් ඔයාලට ලියන බ්ලැක් බෝඩ් එක හුරු වෙන්න ඕනේ. ඒ හුරු වෙන්න ඕන නිසා තමයි මම බ්ලැක් බෝඩ් එකේ ලිය ලියා කරන්නේ. ඊගාට ඔයාලට ඔගේ print out එක ළඟ නැති කෙනෙක් ඉන්න පුළුවන්. හදිසි එහෙම වුණත් මේකෙන් බලා ගන්නත් එක තමයි මේ screen එකත් play කරන්නේ. එහෙම අරගෙනයි මේ ගමන යන්නේ. එතකොට හරියට පන්තියකට සහභාගී වෙලා සජීවී අත්දැකීම ඔයාලට තියෙනවා. අනිත් එක මම එකක්වත් පටිගත කරපු දර්ශන දාන්නේ නැහැ. එවල සජීවීව කතා කරලා තමයි දාන්නේ. edit කරපු කෑලි මගේ නෑ. ඇගෙන් එන එක එවල කිව්වා වැඩේ ඉවර කරලා. අරයි බලමු එහෙමනම්. විශේෂ ව්‍යවස්ථාපිත අරමුදල් දැන් දැන් දන්නව නේද? දැන් දන්නවා. අර නියමිත කාර්යයක් සඳහා නීතියෙන් වෙන් කරනු ලැබුණු නෙමේ ලැබුවා වූ ඒවා. ඉතින් ඒ වචනේ හැමමම ලියනවට වඩා දරුවනේ මුදල් රෙගුලාසි පොතේ තියෙන ඔරිජිනල් වචනේ ගත්තොත් පාර්ලිමේන්තුවෙන් සම්මත කරනු ලබන අරමුදල්. අරමුදල් ජනාධිපති අරමුදල් සම්මත කරේ කවදා හරි දවසක පාර්ලිමේන්තුවෙන්. එදා දවසක කවදා හරි දවසක හදලා දෙනවා මහපල අරමුදල. සේවක අර්ථසාධක කරඳුලක් හදලා දෙනවා. බඳබණතර විශ්‍රාම වැටුප් පළමුදලක් හදලා දෙනවා. නේද? ඒවා තමයි මේ විවස්ථාපිත අරමුදල් කියන්නේ. එහෙනම් පාර්ලිමේන්තුවෙන් සම්මත කරන ලැබුණු අරමුදල් කියන එක තද කළු අකුරෙන් මම ලොකු කරලා දාලා තියෙන රවුම් කරගෙන. කෙටි ප්‍රශ්නයකට ඒක ප්‍රමාණ. කෙටි ප්‍රශ්නයකට ඒක ප්‍රමාණවත්. පාර්ලිමේන්තුවෙන් සම්මත කරන ලැබුණු අරමුදල්. ඒවා ප්‍රධාන ඇස්තමේන්තුවට ඇතුළත් නොකරේ කියලා කියන අය ඇස්තමේන්තුවට මේව ඇතුළත් කරන්න ඕනේ නැහැ. ඒවා මේ මණ්ඩලවලටම පාලනය කරගන්න ඉඩ තියෙනවා. දීලා තියෙනවා භාණ්ඩාගාරයට වල භාණ්ඩාගාරයෙන් අයවැය සම්මත කරගන්න ඕනේ. ඒවාට වාර්ෂික ඇස්තමේන්තුවල ප්‍රතිපාදන සපයන්නේ නැහැ. මහබල අරමුදලේ ගාණ වැඩි කරන්න දෙන ශිෂ්‍යත්ව ප්‍රමාණය වැඩි කරන්න ඕන නම් අන්න අයවැයට ඇතුළත් කරන නැත්නම් ඇතුළත් කරන්න අවශ්‍ය නැහැ. අන්න සපයන්නේ නැහැ නේද? ප්‍රධානයක් හෝ දායක මුදලක් වශයෙන් තමයි දෙන්නේ. ආදාරයක් විදියට දෙනවා නะ ශිෂ්‍යත්ව වැඩි කරන්නේ. එහෙම නැත්නම් මේක අපි අයවැයට ඇතුළත් වෙන්නේ නැහැ. අයවැයට ඇතුළත් වෙන්නේ ඒකාබද්ධ අරමුදලමයි. ඒකාබද්ධ අරමුදලමයි. විවස්ථාපිත අරමුදල් වලට දායකත්වයක් දෙනවා නම් ඒ කොටස් අයවැයට ඇතුළත් කරගන්න. රයිට්. ඉතින් ප්‍රශ්නේ හැටියට ගොඩාක් අහලා තිබ්බොත් මේක ඇලි ලිව්වට කමන්නේ. එහෙම නැතුව අහලා තිබ්බොත් මේ රවුම් කරගත්ත එක ලිව්වට කමන්නේ. අඳුම ගානේ මේ රවුම් කරගන්න කැලේ ටික විභාග හේත කියලා බලාගන්න ඉතුරු කරගන්න. ටියුට් ගොඩක් කරනවනේ අපි. ටියුට් ගොඩක් කරපහා පතරංග ජාතකය වගේ මගේ නෑ. අත්‍යවශ්‍ය කොටස් ටික විතරයි. අත්‍යවශ්‍ය කොටස් ටික මේ රවුම් කරගන්න කැලේ ටික විභාගයට දවසක් තියලා වැඩේ ලෑස්ති කරගන්න. ආව් එකක් මිස්සුනා නේද? හරි අපි මේක කතා කරලා ආයෙ උඩට බලමු. කතා කරලා උඩට බලමු. දර්ශන මහත්තයා මේ ළඟම ඉන්නවා. බලන ඔයාලගේ චෙක් කරන ඒවා කියනවා. හැබැයි දරුවනේ මගේ පන්තිය ඔයා කිසිම හේතුවකට විෂය කාරණා කර මේ වෙලාවේදී අවධානය යොමු කරලා චෙක් කරන්න යන්න එපා. මොකද මම ඔයාලට කනිෂ්ඨ සේවකින්ගේ බදව ගැනීම විභාගෙ හැම කරා මම දැකලා තිබ්බා අන්තිම දවසේ කරපු සෙමිනා එකේ වෙන වෙන ඒවා චෙක් කරනවා. ඒතකොට අවධානය මෙතෙන්ට එන්නේ නැහැ. අර පුංචි ළමයි ඉස්කෝලේදී අර ඉස්කෝලේ ගුරුවරයා පන්තිය කරද්දීම වෙන වෙන කොළ කෑලි වලින් ගහගන්න වැඩ වගේ දේවල් මෙතන කරන්න එපා. හරියටම මේක ඇතුලේ ඉන්න ඒක ඉතාමත්ම වැදගත්. හැබැයි මේ වගේ මගහැරිච්ච කෑල්ල වැදගත් දෙයක් තියෙනවා නම් චෙක් කරලා දැම්මට කමන්නේ නැහැ. දර්ශන මහත්තයා මට ඒක කතා කරලා ගියේ මෙහෙම එකක් මගහැරම කියන්නේ. right ඊළඟට දැන් එහෙනම් විශේෂ විවස්ථාපිත අරමුදල් යනු කියන එක දන්නවා. අපි පොඩ්ඩක් උඩට පැනලා විවස්ථාපිත අරමුදල් දෙකක් විතර නම් කරන්න ඊගාවට යන්න ඈ. උඩේ එක මොකද්ද? ඒකාබද්ධ අරමුදලේ සංයුතික ආයතන අයිතම් වර්ග හතරක් සඳහන් කරනවා. සංයුතික ආයතන අයිතම් වර්ග හතර. අයිතම් කියන්නේ අයිතම් කියන එක. සිංහලට පරිවර්තනය වෙච්චාම අයිතම කියලා විභාග ප්‍රශ්න පත්‍රවලත් අහනවා ඉතින්. සිංග්ලිෂ් අපි හදපුවා නෙමෙයි. ඒ අහන වචන තමයි මේ දාලා තියෙන්නේ. නැත්තම් මට මේකට දාන්න තිබ්බ දේවල් හතරක් තියෙනවා. විභාගයට අහන වචන තමයි අයිතම් සංවිධය. එහෙනම් මේ සංවිධය කියලා කියන්නේ මොනවද? මම ඔයාලට කිව්වා නේද? කිව්වා. කොහෙද මේ සල්ලි තියෙන්නේ? සල්ලි බැංකු ගිණුම් ටිකයි ඊගාවට ආයෝජන ටිකයි. සල්ලි කොහෙද තියෙන්නේ? මොන භාණ්ඩාගාරේ මුදල් තියෙනවා. දෙපාර්තමේන්තුවේ මුදල් තියෙනවා.
Videsha Thanapathi Ratta Crown Agent Rugava, Mudal Tino, Raja Ayojanathino. Meva Tamai, Ayatkara Deva, Ayatkara Deva Deva, Aita. Ena Liyavu, Siyaluma Departamentula. Siyaluma Departamentula Pavatina Mudal. Saha Eva Banku Dinu. Siyaluma Departamentula Pavatina Mudal Saha Eva Banku Dinu. Crown agent baru, crown. Untuk ni ada crown kian, crown agent baru. Ha, videsha niyojit baru, videsha niyojit baru. Tanah budi karya le sambandh nanti ayat nanti orang niheh. Tanah budi karya le nanti ayat ti nanti, ratu. Ewak ina niyojit baru video lagi niheh. Crown agent orang, ha, videsha niyojit orang, baru yang pautin, baru yang pautin, mana ada, ego langit padisal ini, mai, jana raji, aramuda, crown agent orang, ha, videsha niyojit orang, baru yang pautin, jana raji, aramuda. Mana kian dulu, videsha Thanapathi orang kira, hari, eh wacana mudah kerja sih poten tiapnya wacana itu main crown major itu, itu original wacana arti itu apa itu karena ada esok paruh cikaran, ini saya pengen beli, crown major itu orang ha, videsha ni yang jadi inbari kau tuh, na mudah, jaga jem mudah, raja ayojan, lihat tuh tunggu ni kan raja ayojan. Raja Ayodhya. Hatta ini kan mau mihem lagi no. Mebalan nggak beli an depa. Orangnya binat kira nawatta kan nggak berita binat kira. Binat mudal. Metta binat tar mudal. Mana wakil ya wajar? Arah tiga arah, mahapala wakil tiga arah. Enak apa yang kiri tujuh lalat ini macam ni dah? Benar. Kira dah lah. Niat kita karya sahaja, niat yang menkerun nolak buah u. Jangan aje satu arah itu. Benar. Niat kita karya sahaja, niat yang menkerun nolak buah u. Jangan aje satu arah mudah lata mudah kirari arah mudah kirari. Yang kita karya sahaja, niat yang menkerunu, nolak buah u, jangan raja satu mudah kelarnya, jangan raja satu mudah. Departemen itu oleh mudah tiennu, crown agent itu juga mudah tiennu, raja ayojan tiennu, bila, arah, niat kita karya sahaja, niat yang menkerunu, nolak buah u, mudah tiennu. Apa itu? Metana bandar karya satu mudah kelat kian dah bulu a, bandar karya kian dah tektara departemen. Bandar departemen itu garan awak tiada. Raja ni num departemen itu raja mudah departemen itu jadi gaya gaya departemen dia kerja sistem dia apa dia liat mudah liat nurunne. Ikan itu mana tanah pinker lah dia. Ikan bedagat kaya lakukan thalanne. Bedagat kat dia apa? Atau yang lain. Bedagat tuh hemikat miliu. Right, mana? Wibawa kita ada mudah lola. Atau beri kita lodean. Dan atau beri kita lodean. Bisnesnya biasa kita harus dal dekat saudaraan keran. Dan apa kita yang nari deh bodoh, ni deh. Ina lihat deh, mahapola sisyatte aramudal. Mahapola sisyatte aramudal. Mahapola aramudal, ni deh. Mahapola aramudal. Kita ingat, mahapola sisyatte aramudal heba. Mahapola aramudal. Anik tengah jana adibati aramudal. Lihat, jana adibati aramudal. Jana adibati aramudal. Kita ke mata kain ni, kita ke nita yang mudah mudah dengan mahapulara mudah, jana adibati yang mudah. Ayah serva karca itu cara mudah, ekat dan none itu yang ekat kira dan. Serva ke, arta sahaja ke, arah mudah. Serva ke, arta sahaja ke,
අරමුණ. සේවක අර්ථ සාධක අරමුණ. වැඳපු අනත්දරු විශ්‍රාම වැටු අරමුදල. වැඳපු අනත්දරු විශ්‍රාම වැටු පරමුදල තුන ලියන්න. තව තියෙනවා ඈ ඔය සංවර්ධන ලොතරැයි අරමුදල ඒව රජයත් එක්ක සම්බන්ධකම් තියෙන විවස්ථාපිත අරමුදල් ඈ අර අර දෙක මුලට ගන්න. දෙකක් ඇහුවත් අර දෙක ලියන්න. ඔරිජිනල් ඒවා මුලට ගන්න. නමේ අවිනිශ්චිත අවස්ථා ආරම්භවල යන කුමද්දයි කෙටියෙන් සඳහන් කරන්න කෙටි මේ බලන්න අවිනිශ්චිතයි කියන්නේ මේ වචනේ ගන්න අවිනිශ්චිතයි මේ බලා ගන්න මේ වචනේ ගන්න අවිනිශ්චිතයි කියන්නේ අනපේක්ෂිතයි අනපේක්ෂිතයි හරියට සුනාමිය වගේ සුනාමිය වගේ අනපේක්ෂිතයි හදිසි ඔන්න වචනද අවිනිශ්චිත කියන්නේ අවිනිශ්චිත අරමුදල යන අවිනිශ්චිත අවස්ථාවලදී කියලා වචන ලියනවට වැඩිය හොඳයිනේ ඒකට අදාළ වෙනත් වචන වලින් දාලා ලියුවොත් අදාළ වෙනත් වචන වලින් කියලා අපිට හිතන හැම වචනයක්ම දාන්න බෑ මුදල් රෙග්ලාසි පොතේ තියෙන ඔරිජිනල් වචන දෙක මේක අනපේක්ෂිත හදිසි කියන්නේ ඔරිජිනල් වචන දෙක මං කියන මංගල ආදේශක නැත කියලා එහෙනම් ලියන්න අනපේක්ෂිත හදිසි අවස්ථාවකදී අනපේක්ෂිත හදිසි අවස්ථාවකදී අත්තිකාරම් වශයෙන් මේකෙන් දෙන්නේ කියාගන්න නෙමෙයි ආපහු දෙන්න හදිස්සියකට සල්ලි දෙනවා ආපහු ගන්නවා එනිසා අත්තිකාරම් මුදල අත්තිකාරම් මුදල ලබා දීමට පිහිටුවා ඇති අරමුදලයි අනපේක්ෂිත හදිසි අවස්ථාවකදී අත්තිකාරම් මුදලක් ලබා දීමට පිහිටුවා ඇති අරමුදලයි මේ අනපේක්ෂිත හදිසි කියන එක රවුම් කරගන්න නැත්නම් විභාගෙට ගිහිල්ලා වෙන සමාන වචන දාලා ලියන්න එපා ලකුණු ලැබෙයිද කියලා ෂුවර් නෑ මේ මේවා ලිව්වොත් ඔයාලට විභාගෙ ලියලා ඇවිල්ලා ප්‍රශ්න පත්‍රෙට උත්තර දුන්න එකෙන් මෙච්චරයි ලකුණු කියලා කියන්න පුළුවන්. සමහර විභාගෙ ලියලා ඇවිල්ලා මට ගණන් කරලා කියනවා සර් මට 82ක් විතර තියෙන්න ඕනේ. ඇයි ෂුවර් නිසා. වෙන වචන දාලා ඇවිල්ලා ලකුණු ගණන් කරන්න යන්න එපා ලැබෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. අනපේක්ෂිත හදිසි අවස්ථාවකදී අත්තිකාරම් මුදලක් ලබා දීම සඳහා පවත්නා අරමුදලයි මේක ඉතින් වාක්‍ය ඉවර කරන්න. තොග අවසන් කිරීමේ සේල් කියලා වාක්‍ය ඉවර කරන්න. පවත්නා අරමුදල. අත්තිකාර අරමුදලක් කියන එකත් රවුම් කරගන්න. අත්තිකාර අරමුදලක් කියන එකත් රවුම් කරගන්න. මේවා තමයි පොයින්ට්ස්. මර්මස්ථාන. විභාගයට ලකුණු දෙන ප්‍රධාන කෑ. මේක මෙහෙම ලියන්නත් පුළුවන්. දැන් බලන්න ලියන්න එපා. ලියන්න එපා බලන්න. 1979 අංක 35 දරන පනත මගින් අවිනිශ්චිත අවස්ථා අරමුදලක් පිහිටුවා තිබේ කියලා ලිව්වනම් සම්පූර්ණ ලකුණු දෙයිද නැත්ද මට කියන්න බෑ. දෙයිද නැත්ද කියන්න. වැදගත්ම දේ තමයි අනපේක්ෂිත හදිසි දෙන්නේ අත්තිකාර ඒක ලිව්වට පස්සේ ඉතුරු ඒවා ඔන්නම් ලියමු මේකට අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තියන්ති ඒක වැදගත් ඒක මුදල් රෙගුලාසි පොතේ තියෙනවා මොකක්ද අංකේ 151 එහෙනම් ඒක ඇල්ල ඊළඟට ලියමු ආ මේ මේක ලියලා චුට්ටක් මේ අත්තිකාරව දුන්නට පස්සේ මුදල් රෙගුලාසි දැන් රජයට රජයෙන් ආපහු සල්ලි දෙන්නේ කොහොමද රජේ සල්ලි නැති හින්දානේ මේක දෙන්නේ හදිස්සියට සල්ලි නැති වෙච්චාම කොහොමද ගන්නේ ඊළඟ අවුරුද්දේ බජට් එක එනකන් ඉන්න බෑ මේක හදිස්සියට දෙන්නේ ආ ඉක්මනට පියවන්න ඕනේ ඊළඟ බජට් එක අයවැය එනකන් ඉන්නේ නැති වෙන්න ඉක්මනින් සල්ලි දෙන පාර්ලිමේන්තුවෙන් සල්ලි වෙන් කරගන්න ක්‍රමය මොකද්ද පරිපූර්ණක ඇස්තමේන්තුව බජට් එක එනකන් හිටියොත් අවුරුද්දක් බලාගෙන ඉන්න
නිසා හදිස්සියට ඊට පස්සේ ගන්න කොහමද පරිපූර්ණ කැස්තමේන්තුව සම්මත කරලා අනුමත කරන්න ඕනේ ඒක අවිනිශ්චිත අවස්ථාවවල වෙන කියලාම තියෙනවා ඒක උදාන ක්ලාසෙලෙත් විතර කියලාම තියෙනවා එහෙනම් ලියන්න පරිපූර්ණ කැස්තමේන්තුව සම්මත කරවාගෙන ලියන්න දෙන්නම පරිපූර්ණ කැස්තමේන්තුව සම්මත කරවාගෙන අදාළ මුදල පියවිය යුතුය අදාළ මුදල පියවිය යුතුය Entar apa dia akan ketahui cipta? Ada tunggu tamai round keran, gue hantar round keran. Round keran lah, round keran netu apa yang mau lihat? Round keran netu. Mungkin ada berapa poin hantar tamai yang itu nih, oke? Kalau ini poin tiga tamai itu apa berapa? Apa itu edukasi kan? Iya, nih itu nanti yang tuh mau dengar. Anu kerana biasa, gitu yang dengar. A, K, B. A kerja dia, anduk mana? Vivasta ini. Ikasih apa nasik? Bagan dia tanuan. A kerja dia, ikasih apa nasik? Bagan dia tanuan. Produk ni betul tak? Aiman karmu hatrat di lat tawat liyawan. හතරකට වැඩි අහන්නේ කක් නැති. ඇයි ලියවන්නේ? කරුමෙට මෙහෙම අහුවත් ප්‍රශ්නේ. අවිනිශ්චිත අවස්ථා ආරම්භකට අදාළ ආණ්ඩුක්‍රම අවස්ථා අංකේ. ඒක අපි ඉස්සෙල්ලා සිද්ධාන්තෙන් කවර් කරා හැබැයි ඈ. ආණ්ඩුක්‍රම අවස්ථාවේ වගන්ති පහ ලියද්දි කියලා ඉවරයි ඈ. ආණ්ඩුක්‍රම අවස්ථාවේ 151 වගන්තියට අනුව 1979 අංක 35 දරණ පනත වගේ මේ 79 අංක 35 දරණ පනත කියන එක මුදල් රෙගුලාසි පොතේ නැහැ නමුත් ඔයාලා ගිණුම් ක්‍රමණය කරන්නේ මුදල් රෙගුලාසි විතරක් නෙමෙයි මං කියන්නේ මුදල් රෙගුලාසි විතර නෙමෙයි ගිණුම් ක්‍රම කරන්නේ ඒ නිසා මෙහෙම අහන්න පුළුවන් පනතේ අංකේ මොකද්ද අවිනිශ්චිත අවස්ථා ආරම්භකල කතාවල පනතේ අංකේ වන්නේ කියලා හෙව්වොත් ඒ පාර්ලිමේන්තුවේ සම්මත කරලද පනතේ අංකේ වන්නේ 1979 අංක 35 දරණ පනත මගින් පිහිටුවා ඇත අංක 35 දරණ පනත මගින් පිහිටුවා ඇත ආයි කොහෙන්වත් ප්‍රශ්න හදලා වල අමාරුයි දාන්න බෑ හැම පැත්තම කවර් වෙලා තියෙනවා අත්‍යවශ්‍ය දේවල් වෙනම අරගෙන තියෙනවා අනුකාරණා ටික යටින් පොඩියට ලියලා තියෙනවා ආයි මට කියන්න එපා අපි පාඩම් කරේ අර හතර හයිලයිට් කරගන්න తీවි අර හතර අපේ විභාගයේ මේ පනතේ අංකය අහලා තිබ්බා කියලා ඒකයි වැඩි බැලුවේ නැහැ කියන්න එපා මේ කියන ඔක්කොම බලන්න හැබැයි විභාගයට කියලා රවුම් කරගත්තා විතරක් බලන්න විභාගයට කියලා මුළු සිලබස් එකක් බලන්න බෑනේ එදාට රවුම් කරගත්තා විතරක් බලන්න හැබැයි එදා වෙනකන් ඉන්නේ නැතුව එදා වැඩ එදාට කරන්න සති දෙකකට සැරයක් වගේ තමයි එක විෂයක් මොකද අනිත් විෂයන් වලටත් වෙලා ඕනේ ඒ නිසා හොඳට කල් තියනවා ඊගාට මුළු සිලබස් එකම කවර් කරනවා මාස 3යි නැත්තම් උඩරිම 4යි මාස 3කින් මාස 3කින් විභාගේ පෙබරවාරි තිබ්බත් පෙබරවාරි මාසෙට දින ගාන වැඩි සති දෙකකට සැරයක් විෂය තියෙන එක විෂයකට එක සතියකට එක විෂයක් ගන්න දවස් ගාන වැඩි පෙබරවාරි මාසෙ පෙබරවාරි මාසෙ විභාගේ නැතුව කල් ගියොත් මොකද රටේ තියෙන තත්ත්වෙත් එක්ක අපට අනායකි කියන්න බැරි ඒත් එහෙම කල් ගියොත් මාර්තු මාසේ දාලා ඉවර කරා මාර්තු මාසෙන් ඔබට අප්‍රේල් වෙනකම් මේ පන්ති අදගෙන යාමක් නැත ඒක මගේ සාතිකය මොකද මගේ ඉලක්කයක් තියෙනවා යන්න පුළුවන් ප්‍රමාණය එතනින් ඉවර කරන්න නැතුව මේ පන්ති කරන්න ඕනෙවට වේලෙන කෙනෙක් නෙමෙයි මම මට වෙනත් විභාග ඕන තරම් තියෙනවා ඒ නිසා ඔයාලගේ මොන විභාගය ආවත් මේ බාරගත් එක ඉවර කරනවා ඒ ඉලක්කෙන් ඉවර කළා නතර කරනවා නැවත අදගෙන යාමක් නැත ඒ නිසා හරියට පන්ති ටිකට Right, ini mana ngerti kah hari? Kira-kira. Ah, ini produk-produk.
Mudahnya kelas ini, mereka apa taruh itu sampai mudahnya kelas ini rakna aja. Vidividana dekat sendahan keran, vidividana dekat, mereka apa taruh itu nih? Monat vidividana. Dengan api dannya wabal, hadisi, anapekshita, nih, anapekshita. Eka allah dhanman, ika ada denne, attikaran. ඊගාට පරිපූර්ණ කැස්තමෙන් දුකින් පියවන්දු. මේ වනේ විධිවිධාන කියන්නේ. විධිවිධාන කියද්දී කියන්න යන්න එපා 1979 අංක 35 ධර්ම 50 කියලා. ඒක නෙමෙයි. ප්‍රධාන දේවල් අතෑරලා ලියන්න එපා. ප්‍රධාන දේවල් ලියන්න. අන හදිසි අනපේක්ෂිත අවස්ථාවක් වීම. අත්‍ිකාරම් මුදලක් නිකුත් කිරීම. පරිපූර්ණ කැස්තමෙන් තුක් මගින් පියවිය යුතු වීම. Itu lalian loh, dana itu. Apa itu dana? Mereka kira ahulah katanya kayak itu misteri lalian loh. Hadis yang apa eksis atau asta waktu ini? Atikara laba di ini? Paripurna kasih mentu apa lagi? Piyaviya itu ini. Dan mantau siddhant kayak lah. Mereka sempurna karena mereka angka sempurna karena mantau siddhant kayak lah kayak dili karena. ඒ සිද්ධාන්ත පැහැදිලි නොකර අපි දන්න මෙතෙක් දන්න දේවල් තුන තමයි මේ ලියුවේ මේ තුනට ලකුණු හම්බෙන්නේ විධිවිධාන කියපම මුදල් රෙගුලාසි පොතේ print කරලා තියෙන දේවල් වලින් ලියන්න ඕනේ ඒ print කරලා තියෙන තුනක් තමයි මේ කිව්වේ ඒක print කරලා මෙහෙම කියන දැන් මේ බලන්න දැන් අපි දැන්ම ලියන්න එපා දැන් බලන්න අපිට මුදල් වෙන් කරන්නේ කොහොමද අය වෙන්නේ නේද ඒකට කියන්නේ විසර්ජන පනත කියලා සම්මත වුණාට පස්සේ Orang wisata itu panen ten sali deh. Sali bengkara itu pasti pertipaan itu mati unut tiang-tiang dewan lenda. Itu kan apa katakan nih? Pertipaan itu tiada tanah di maru katakan. Betuk pula itu beri pura pertipaan itu tiada orang gawang di dalam itu pertipaan ini berani kan? Betuk pusing gawang di dalam itu maru katakan. Ya maru katakan nih kita kira nama tamai biraman piapatipan. Orang biraman piapatipan itu maru katakan. Wiraman kaya apa di mana? Hemegam maru karan deh, maru karan deh tahanan gitu. Ani tuh wiraman ini maru karan mukhtar itu tiyan nanti. Eh, mana tahu mau kata karan? Ila ke wikal pe tamai. Paripura ke istimewa itu ada. Nama istilah kiwi. Ayo ya, ini kan mau udah terserak nih. Ayo ya, ini istilah hadisnya. Paripura ke istimewa itu ada. Itu mau abis ini cila waktu ada udah lain salin dari istilah balan wa. Wiraman kaya apa di mana? Maru karan kan deh puluan deh. Eh mana tuh paripurna kastemen tuh gini mereka ganteng kantian loh deh, eh mau puluan deh. Itu biraman kaya apa di mana maru kerja ganteng perena. Paripurna kastemen tuh ada ganteng orang indah, mila amati hadis sih na. Anne itu pada tamai, me ada nisan, me dunia tuh pasti paripurna kastemen tuh dah. Ini selalu paripurna kastemen tuh dah ganteng puluan, na mereka ini benne. Eh hadis pramana yang udah tamai, eh kemen udah arre sudah. Ayo paripurna ke kapan dengerin? Ini sa? Ini bagaimana? Ini yang kita kirim ini, na? Wiraman piyapati pahatiya, wiramun ne, moyan nalnayan. Wiraman piyapati pahatiya. Makin maru karakata nuhaki vita. Wiraman piyapati pahatiya makin maru karakata nuhaki vita. Ekat, ekat vidividan. Ini mana tetap kita yang beri nanti yang make ini. Ila ke ekat, paripurna kastemen tua. Paripurna kastemen tua. Sammat kerja ni yang mana? Kali pramanuat nanti vidhe. Paripurna kastemen tua, dandam beri na, make ini, na, ini tu make piawan na. Paripurna kastemen tua, dandam. Ini sa dandam beri vidhe, deh. Paripurna kastemen tua, sammat kerja anda. Kali pramana waktu itu, hadis sih ready. Kenal lihat kan? Paripurna kastemen tua, sammat kerja ini mete. Kali pramana waktu itu, kali pramana waktu itu. Hari ini deh lah. Lihat kan? Kali hati unani. Mana lihat kan? Sader nvela waktu ini wah. Hebat deh, macam ni nak kira, mami kahal, nasi kerana,
ගොඩාක් වෙලා ගන්නෙත් නෑ ඔයාලගේ 30 ස්පීඩ් එකක් තියෙන්න ඕනේ මොකද මගේ ටාගට් එකක් තියෙනවා මේක කෑලි 4කින් මාස 4කින් ඉවර කරන්න මාස 3කින් ඉවර කරන අන්තිම මාසේ ඩබල් කරන්න එහෙම බැරි වුණොත් අප්‍රේල් වලින් සෝරි මාර්තු වලින් ඉවර කරනවා ඊට වැඩි එක දවසක්වත් ගන්න මගේ අදහසක් නෑ ඒ ටාගට් එක ඇතුළ අපි යන් රයිට් එහෙමනම් ඊළඟ කාරණා ටික දැන් මේ ප්‍රතිපාද අත්මුදල් වියදම් මුදල් මේ වචන ටිකක් අමුතුයි නේද මොකද ඔයාලා ආධුනික කට්ටියනේ ආධුනික කට්ටියනේ මේ වචන ටිකක් අමුතුයි මේ අමුතු වචන එකපාරට කියාගෙන විශේෂ තේරුම් කරන්න ගියොත් විශේෂ ගැඹුරු වෙනවා එතකොට ඇඩ්වාන්ස් වෙනවා කාටවත් තේරෙන්නේ නැති ඇඩ්වාන්ස් වෙලා වැඩක් නැහැ ඇඩ්වාන්ස් වෙන්න ඕනේ තේරෙන්න දරුවනේ ප්‍රතිපාදන කියලා කියන්නේ ලියන්න එපා දැන් ලියන්න එපා ප්‍රතිපාදන යනු කුමක්ද කියලා විභාගයට අහන්න නැති නිසා ලියන්න තේරුම් ගන්න විතරයි මේ කියන්නේ ප්‍රතිපාදන කියලා කියන්නේ පාර්ලිමේන්තුවේ මුදල් දෙනවා නෙමේ මුදල් වෙන් කරන වෙන් කරනවා විතරයි අය වෙන් කරන්නේ මුදල් දීමක් නෙමේ මුදල් වෙන් කිරීමක් විතරයි මුදල් දෙන්නේ බාන්නා ගන්න ප්‍රතිපාදන කියලා කියන්නේ එහෙනම් පාර්ලිමේන්තුවේ වෙන් කරන මුදල් වල පාර්ලිමේන්තුවේ මුදල් වෙ දැන් මෙහෙම හිතන්නකෝ ඔන්න ආයි ගෙදර ආර මුදල් මෙන්න ගෙදර ආර මුදල් කවුද බලධාරියා අම්මයි තාත්තයි නේද මේක බලධාරියා අම්මයි තාත්තයි එනම් මේක ඒකාබද්ධ මුදල් නම් කවුද බලධාරියා පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුව බලධාරියා පාර්ලිමේන්තුව දැන් අම්මයි තාත්තයි මාසේ මුල නැත්තම් මාසේ පඩි දවසේ වගේ පොඩි සැලස්මක් හදන අහවල් දවසට වෙඩින් එකක් තියෙන එකට රුපියල් 5000ක්වත් අයින් කරන්න ඕනේ ළමගේ ඉස්කෝලේ වෑන් එකට මෙච්චරක් අයින් කරන්න ඕනේ ගෙදර කෑම බීම කඩේ ණය ගෙවන්න මෙච්චරක් අයින් කරන්න ඕනේ මේ මේවට අයින් කරන්න ඕනේ මෙච්චරක් කියලා ප්ලෑන් එකක් හදනවා සල්ලි අයින් කරන්නේ නැහැ ප්ලෑන් එකක් හදනවා ඒ විදිහට දෛනික අපිටුගේ මාසෙකට හදනවා කියලා ඒ වගේ ආණ්ඩුව කියපම ඒකත් ඒත් ඒ වගේ තමයි හැබැයි මාසෙකට නෙමෙයි අවුරුද්දකට හදනවා අවුරුද්දකට ඒ හදන ප්ලෑන් එකට කියනවා ප්‍රතිපාදන කියන ප්‍රතිපාද හෙවත් මුදල් ප්‍රතිපාදන මුදල් ප්‍රතිපාද නැතු ප්‍රතිපාදන කියපම වෙන වෙනම වැඩක් ප්‍රතිපාදන තියනවා නේද මෙයා මුදල් ප්‍රති ඔන්න පාර්ලිමේන්තුවෙන් වෙන් කරන මේ වගේ අර අම්මා තාත්තා තීරණය කරනවා මේ මෙච්චරයි කියලා ඔන්න පාර්ලිමේන්තුවෙන් වෙන් කරාට පස්සේ නැත්තම් අම්මා තාත්තා මේක තීරණය කරලා ප්ලෑන් එක හදාගත්තාට පස්සේ ඔන්න ප්ලෑන් එක අනුමතයි ඒ වගේ අයවැය සම්මතයි පාර්ලිමේන්තු ප්‍රතිපාදන වෙන් කළේ හැරෙ විසර්ජන පරද සම්මතයි දැන් ඊගාවට මේ සල්ලි තියන්නේ කොහෙද මේ වට දාලා සල්ලි ටික තියන්නේ කොහෙද බැංකුවේ තියෙන්නේ බැංකුවේ තියෙන්නේ අපි ගාව ගෙදර සල්ලි ටික ඒ වගේ ආණ්ඩුවේ සල්ලි කොහෙද තියෙන්නේ භාණ්ඩාගාරේ මෙතන බැංකුවේ මෙතන තියෙන්නේ භාණ්ඩාගාරේ දැන් ඉතින් මෙහෙම තීරණය කරලා බැංකුවට ගිය හැටි බැංකුවෙන් මැරින සල්ලි අරගෙන යන්න කියලා දෙනවද දෙන්නේ නැහැ එහෙම දෙන්නේ නැහැ එහෙනම් ඒ වගේ භාණ්ඩාගාරෙත් අයවැය සම්මත වුණා කියලා සල්ලි දෙන්නේ නැහැ සල්ලි දෙන්න වෙනම ඕඩරයක් ඕනේ අපි බැංකුවට ගිහිල්ලා මොකද කරන්නේ අන්න අර පේ ස්ලිප් එක අර බැංකුවේ දෙන ස්ලිප් එක පුරවනවා පුරවලා අස්සම් කරලා අධිකාර බලය දෙනවා බැංකුවට මැනේජර්ට නැත්නම් කවුන්ටරේට මෙච්චරක මුදලක් මට අයින් කරලා දෙන්න මගේ account එකෙන් කියලා. මෙච්චරක මුදලක් වෙන් කරලා අයින් කරලා දෙන්න. අයින් කරලා දෙන්න. ඉවත් කරලා දෙන්න. ඒ වගේ ඒකාබද්ධ මුදල් ඉවත් කරලා දෙන්න කියලා order එකක් දෙනවා. ඒ order එක දෙන්නේ මුදල් නැමතු. එහෙම දෙන order එක තියලා ලියවිල්ලට කියනවා warrant බලපත්‍රය කියලා. warrant බලපත්‍රය කියලා.
ఉన్న మురణపలపత్ర పురల ఓడరే దినవా మెచ్చరక మొదల నికుత్కరన్నికి ఓడరే దిన දැන් මේ බැංකුවට ගිහිල්ලා ඒ වගේ ඕඩරේ දුන්නා නම් ඒ බැංකුවෙන් අපිට දෙනවා මුදල් බැංකුවෙන් දෙන්නේ ඒ වගේ බාණ්ඩාගාරයෙන් දැන් දෙනවා මුදල් මුදල් දෙන බාණ්ඩාගාරයෙන් දෙන මුදල් වලට කියන නම තමයි අග්‍රිම හෙවත් අක් මුදල් සමාන වචනයක් ඈ අග්‍රිම හෙවත් අක් මුදල් අයන්න අල්කයන් අක් මුදල් දෙන අර බැංකේ අපිට සල්ලි දෙනවා වගේ බාණ්ඩාගාරේ අක් මුදල් දෙනවා එවත් අග්‍රිම දෙනවා අග්‍රිම කියන්නේ ඒකමයි ඉංග්‍රීසියෙන් කියන්නේ ඉම්ප්‍රෙස්ට් එක එනවා කියලා ඉම්ප්‍රෙස්ට් එක දෙන්න ඉම්ප්‍රෙස්ට් එක දෙන්න එහෙනම් ඔය විදිහට තමයි අපේ රටේ මුදල් පාලනය යන්නේ පාර්ලිමේන්තුවෙන් ප්‍රතිපාදනය වෙනවා කියන්නේ මුදල් වෙන් කරන ඊට පස්සේ මුදල් ඉවත් කරන්න ඒකාබද්ධතර මුදලින් මුදල් ඉවත් කරන්න නියෝග දෙන්න පළවෙනි පූර්ව අවශ්‍යතාවය මොකද්ද සම්පූර්ණ වෙන්න ඕනේ නැත්තේ පාර්ලිමේන්තුවෙන් මුදල් වෙන් කරලා දෙන්න ඕනේ ඒක වෙන්න ඕනේ ඊට පස්සේ දෙවෙනි අවශ්‍යතාවය මොකද්ද අධිකාර බලය දෙන්න ඕනේ කවුද මුදල් ලැබදී මොකකින්ද පොරන් බලපත්‍රය පොරන් බලපත්‍රය ඊගාට තුන්වෙනි අවශ්‍යතාවය තමයි මුදල් නිකුත් කරන්න ඕනේ මුදල් දෙන්න ඕනේ දෙන්නේ කවුද බාණ්ඩාගාරයෙන් මොනවද ඒවට දෙන මුදල් වලට කියන්නේ අග්‍රිම හේවත් අක් මුදල් කියලා අක් මුදල් කියලා එහෙම බාණ්ඩාගාරයෙන් මුදල් දෙන්න ඉතින් ඒ විදිහට තමයි අපේ රටේ මූල්‍ය පාලනේ යන්නේ. දැන් සුදුසුයි. තැන්ක්ස් දෙන්න කරන්නේ. මේ මුදල් තමයි අපි වියදම් කරන්නේ. මේ මුදල් තමයි අපි වියදම් කරන්නේ. සටහන් ඕනේ. මේ ඒවට අදාළ සිද්ධාන්ත කොටස් කිරෙන තැන්වලදී අපි සටහන් දෙමු. දැන් අපි තේරුම් අරගෙන ඉවරයිනේ අවබෝධ වුණානේ. දැන් සර් උස් පොඩක් උඩ ගියා. ඒකාබද්ධතර මුදල් මුදල් වේදන් කිරීම තරතර ගන්න ප්‍රතිපාදන දේවල් කිය. ප්‍රතිපාදන කියන්නේ මොනවද? මුදල් වෙන් කරන ඒවා කොහෙන්ද වෙන් කරන්නේ? පාර්ලිමේන්තුවේ. පාර්ලිමේන්තුවේ මුදල් වෙන් කරන ඒවා තමයි ප්‍රතිපාදන කියන්නේ. වර්ග දෙකක් තියෙනවා. වර්ග දෙකක් තියෙනවා මුදල් වෙන් කරන විදිහවල් දෙකක් තියෙනවා විදිහවල් දෙක දැන් මෙහෙම හිතන්න දැන් ගෙදර අර මුදල අම්මයි තාත්තයි බැංකුවට දෙන ස්ටෑන්ඩින් ඕඩර් එක මාසෙකට සැරයක් අහවල් දෙයට මෙච්චර මුදලක් කපලවන්නේ මම ආයෙ විසිට් අස්සම් කරන්න ඕනේ නැහැ කපලවන්නේ මෙච්චරක් තියෙනවා ස්ටෑන්ඩින් ඕඩර් එකක් දෙනවා අනික්‍රමයේ තමයි ඉතුරු ටික අපි ගෙදර plan කරනවා ඒ වගේ අන්න ඒ වගේ අපි අයවැය මුදල් වෙන් කරනවා අයවැය මුදල් වෙන් කරනවා මුදල් වෙන් කරනවා කියන්නේ මුදල් ප්‍රතිපාදන සපේ ප්‍රතිපාදන සපේ මොනවාද සපයන්නේ මුදල් නෙමෙයි ප්‍රතිපාදන සපේ ප්‍රතිපාදන සපේන නිසා මෙතන කියනවා සැපයුම් සේවා මොනවිසාද මොනව සපේන නිසාද ප්‍රතිපාදන සපේන නිසා සැපයුම් සේවා කියලා සැපයුම් සේවා විදිහවල් දෙකක් තියෙනවා එකක් තමයි අපි දන්න අයවැය අනිත් එක තමයි මම ඉස්සලා කිව්වේ පරිපූර්ණකස්ත කියනවා කියන්නේ පරිපූර්ණකස්ත මේන්තු අයවැය ප්‍රතිපාදන සපේනවා පරිපූර්ණකස්ත මේන්තු මගින් ප්‍රතිපාදන සපේන අයවැය මගින් සහ පාර්ලිමේන්තුවේ සම්මත කරන වෙනත් යෝජනා මගින් වෙනත් යෝජනාවකට උදාහරණයක් තමයි පරිපූර්ණ කැස්තුම වෙනත් යෝජනා උදාහරණයක් තමයි පරිපූර්ණ කැස්තුම කියන සම්පූර්ණ ඒවට කියන සැපියුම් සේවා ඒකට අර අපි බැංකුවට සදාකාලිකව දීලා තියෙන ස්ටෑන්ඩින් ඕඩර් ඒ වගේ පාර්ලිමේන්තුවේම එක්ක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරනවා එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ බහුතරයකින් නීතියක් විදියට සම්මත කරන විවස්ථාවකින් නැත්නම් නීතියක් මගින් සම්මත කරන කියනවා මේ 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 දේවල් අයවැය අදාළ නැහැ බලන්න එපා දෙන්න කාටද කියන්නේ මුදල් ලැබෙද්දී නියෝග කරන දෙන්න කියලා මුදල් ලැබෙද්දී නියෝග කරන මේ මේවා දෙන්න කියලා මොනවද ජනාධිපතිවරයාගේ වැටුප් ගෙවන්න කියලා
ඒකට විදේශ ණයවාරික ගෙවන්න කියලා. ඒ වගේ අතිශයින් වැදගත් දේවල් වලට අයවැය වෙනකන් ඉන්න ඕනේ නැ දෙන්න කියලා කිව්වා. කවුද කියන්නේ අපිද? නෑ නීති හදලතනින්. නීති හදන්නේ කොහෙන්ද? පාර්ලිමේන්තුවෙන්මයි. අයවැයෙන් දෙනවා නම් පරිපූර්ණකැස්තමේන්තුවකින් දෙනවා නම් සැපියම් සේවා කියනවා. එහෙම නැතුව වෙනත් හදලා තියෙන නීති වලින් දෙනවා නම් ඒවට කියනවා විශේෂ නීති සේවා. නීති සේවා. අයවැය කියන්නේ නීතියක් තමයි. ඒකට කියනවා වාර්ෂික විසර්ජන නීතිය කියලා. ඒව සැපියම් සේවා. ඒ ඇර පිටින්ද ඒවා පිටත් සම්මත කරගත් නීති වලින් කියනවා විශේෂ නීති සේවා. ඒ දෙකෙන්ම සැපයන්නේ මොනවද? මුදල් නෙමෙයි ප්‍රතිපාදන. එහෙනම් ප්‍රතිපාදන වර්ග දෙක මොනවද? සැපියම් සේවා ප්‍රතිපාදන සහ විශේෂ නීති සේවා ප්‍රතිපාදන. පටලා ගන්න එපා. එහෙම නැතුව ඔයාලා ඕකට ලියන්න යන්න එපා. පුනරාවර්තන වියදම් සහ මූලධන ප්‍රාප්තන වියදම් කියලා ලියන්න යන්න එපා. ලකුණු බිඳුවයි දීමු. උත්තරේ එහෙනම් මොකද්ද? සැපියම් සේවා ප්‍රතිපාදන විශේෂ නීති සේවා ප්‍රතිපාදන. හොඳ ලස්සනට ලියා ගන්න එනම් මෙතන. හොඳ ලස්සනට ලියා ගන්න. සැපයම් සේවා ප්‍රතිපාදන. දෙවෙනි උත්තරේ විශේෂ නීති සේවා ප්‍රතිපාදන. විශේෂ නීති සේවා ප්‍රතිපාදන. මට කියන්න දෙපා. ඔන්න ගන්න ප්‍රශ්නාංකය 11 ලියා ගන්න උත්තරේ සැපියම් සේවා ප්‍රතිපාදන විශේෂ නීති සේවා ප්‍රතිපාදන. කටපාඩම්. වැඩක් නැහැ නේද එහෙම. දැන් ඔයාලා හොඳ තේරුමක් ඇතුව අවබෝධයක් ඇතුව පාඩම් කරගෙන ඉන්නවා. ආවත් හරියටම ඉන්න. පැහැදිලි නේද? හරි එහෙනම් ඊළඟට බලමු. රජයේ ප්‍රධාන වියදම් වර්ගද? වියදම් වර්ගද? දැන් අපි ගෙදර. මෙන්න ගෙදර අරමුදල. ගෙදර වියදම් වෙන ඒවා මොනවද? කණ්ඩ බොණ්ඩ, ඇඳුම් වලට, පොඩි පොඩි දේවල් වලට, සබන් වලට. ඒවට කියන්නේ පුනරාවර්තන ප්‍රවර්තන වියදම්. එදිනෙදා ප්‍රවර්තන වියදම් වලට කියන්නේ පුනරාවර්තන වියදම් කියලා. පුංචි පුංචි දේ. ආයි ගෙදර ටිකක් හොඳට සල්ලි දෙනවද? ඉඩමක් ගන්න, වාහනයක් ගන්න, ඒ වගේ දේවල් ලොකු ඒවා. ඒවට කියනවා මූලධන හේවත් ප්‍රාග්ධන වියදම් කියනවා. ප්‍රාග්ධනයක් මේකෙන් හැදෙන්නේ. ඒ වාහනයක් ගත්තාම ඒක ධනයක්. ඉඩමක් ගත්තාම ධනයක්. ප්‍රාග්ධනය මූලික දෙයක්. ප්‍රාග්ධන හේවත් මූලධන වියදම්. එහෙනම් ඒ වගේ තමයි රජයේ වියදම්. ඔයාලට පඩි ගෙවන්න එදිනදා වියදම්. පඩි ගෙවුවම මේක හැමදාම තියෙන්නේ නැහැ නේද? එදිනදා වියදම් නේද? ඊගාට ඔයාලට සබන් ආප්ෂි ඒ වගේ දේවල් වලට දෙන වියදම්. ඒවට කියනවා පුනරාවර්තන වියදම් කියලා. පුනරාවර්තන එදිනෙදා වියදම්. හැබැයි ආයතනයකට වාහනයක් ගන්න, ඉඩමක් ගන්න, ගොඩනැගිල්ලක් ගන්න, කම්පියුටර් එකක් වගේ මැෂින් එකක් කාලයක් තියෙන එකක් ගන්න, වත්කමක් ඇති වෙන එකක් ගන්න, ඒවට කියනවා මූලධන වියදම් කියලා. මූලධන කියන වචනයට සමාන වචනේ තමයි ප්‍රාග්ධ. ඒ නිසා සමහර තැන්වල ප්‍රාග්ධන කියලා කියනවා. ඔය දෙකම එකම අදහස ඈ. සිංහල භාෂාවේ සමාන වචන ඕන තරම් තියෙනවා නේද? හැබැයි ඉතින් ඕන තරම් තියෙනවා කියලා මුදල් රෙගුලාසි වල නැති වචන දාන්න එපා. ඔරිජිනල් සමාන වචන විතරක් ගන්න ඈ. එහෙනම් පුනරාවර්තන වියදම් මූලධන හේවත් ප්‍රාග්ධන වියදම්. එහෙනම් වියදම් වර්ග දෙක කිව්වොත් පටල ගන්න එපා. දැන් මේ ප්‍රශ්න දෙක 12 11 12යි. ප්‍රතිපාදන වර්ග දෙක කිව්වොත් සැපියම් සේවා ප්‍රතිපාදන විශේෂ නීති සේවා ප්‍රතිපාදන. වියදම් වර්ග දෙක කිව්ව පුනරාවර්තන වියදම් ප්‍රාග්ධන. ඒවත් මූලධන. දැන් මං හිතන්නේ පැටලෙන්නේ ගන්නෑ. විභාගයේ විතරක් නෙමෙයි. රස්සාව කරන මුළු කාලෙදම පැටලෙන එකක් නෙතුයි කියලා මං විශ්වාස කරනවා. මං ඒකයි කියන්නේ 50%ක් මතකේ හදන්න පන්තිය දිස්සා දෙනවා කියලා. නැතු පන්තිය මොනවා හරි කිව්වා ඒක තේරෙන්නේ නැති නිසා නැවත නැවත කියුට් එක බැලුවා. ආය රෙකෝඩින් එකක් ඉල්ලගෙන ඒක තේරෙන්නේ නැති හින්දා ආය ආය බැලුවා. එහෙම ඉතුරු කරන්නේ නැහැ මම. පන්තිය දිව ඉවර කරන්නේ නැහැ උත්සාහ කරන්නේ. රයිට් එහෙනම් අපි ඊළඟ කොටසට යන්න.
పాత సిద్ధాంతం కొట్టేసుకుని ఇంకేవాడిని సార్ పడ్డాక ఉండగలండి. సత్యం సేవ అను విసర్జన పడ్డమే కదా అన్న దాని దాన్ని మన పశువు మాకు ఇవ్వడే లేదు ఉన్న విసర్జన పణ తగి అవి పణ తగింకి అని పణ తగి అన్నట్టు హేమ వృద్ధమ తీరండి లేదు వృద్ధగ సరే తీరాయి సార్ విసర్జన పణ తగింపు పార్లమెంట్ సమ్మతమైన యోజనాలు తింపు పార్లమెంట్ సమ్మతమైన యోజనాలు తింపో కీర తన మేమ దాగండే కాకపాదేద్దాల వరహంగతిలే ఉదాహరణకి ఇలా ఉదాహరణకి ఇలా పరిపూరక అస్తమేంటి పరిపూరక అస్తమేంటి ఉదాహరణకి ఇలా దాగండే పరిపూరక అస్తమేంటి అయితే మట కియన్నది ఇప్పని మీ విసర్జన పణతకి హో పరిపూరక అస్తమేంటి హో కీలా గలతగ హరి తమై ముదల్ రెగ్యులర్స్ పోతే తీయండి మేము పరిపూరక అస్తమేంటి తమై అయితే మేము వచనాత్తి దేగ విస్కరగిన ఆదేశక వచన దాగండి ఏమిసా ఒరిజినల్ వచన దాయి మీకు ఇవే ఏనా విసర్జన పణతకి హో పార్లమెంట్ సమ్మత యోజన హో ఆండు ప్రభు వ్యవస్థ వికసే పనై తునహో వికసే పనై హతర వదంతి అనుహు ముదల్ వెంకరన్ లబణ సేవా వన్య ముదల్ వెంకరన్ లబణ సేవా వన్య మే వికసే పనై తున 150 పిగల గత్త మమ్మే కీవనే మే తున హతర కియన్నే ఏకే 90 గన్ 150 కియన్నే ముదల్ ఇవత్ కిరీవే బలే ఏకాబత్ అరుగుదలే కాడల తీయన్నే ముదల్ లమాత్యవరే ఆట ఓ విసింగ్ అస్సం కర్నే పురం బల పత్రిక అధికార బలేవత హెబై పార్లమెంటు విసరోల దింపు కొహమద అయవే సమ్మత కరాన్ని ఇస్తల విసర్జన పండత నీతియ వెండి ఇస్తల పార్లమెంటు విసరోల దింపు నవ పార్లమెంటు రస్సల 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 ఏ రస్సివట నియమిత దిన సిత మాస తున గత వెనదు పార్లమెంటు అద రస్సునాట అదవ ముదల్లమది పత్కరం నెతి వెందుకు సెటిల్ నోవెండుకు అస్థావర నోవెండుకులు ఇస్థావర నోవెండుకులు ఏంసా నీతి హదతి హరియట హదల దీన మాస తునక్ గత వడు ఏకాబద్ధర ముదలి 150 తునే కీనవా రజే వియదన్ సంధాతి రజే నా గనిస్తే రజే నోవన నెమే దెన్ పార్లమెంట్ విసరోలగేన మొకత్త తీయన్నే మహామతి వరణే ఏనాం అదాల మహామతి వరణ వియదన్ సంధాతి ఏకాబద్ధరమే ముదల్ ఇవత్కరండు జనాధిపతి విరాట బలే తీరో కీలా ఆండు ప్రభు వ్యవస్థ 150 హేతునస 150 హతరకి ఆండు ప్రభు వ్యవస్థ ఏక ముదల్ రెగ్యులాసి పోతే ఎహెమ్మమ తీరు మమ్మీ ఆండు ప్రభు వ్యవస్థ వాళ్ళకి ముదల్ రెగ్యులాసి తీరు పట్టలన ఏమనేవి ఆండు ప్రభు వ్యవస్థ వేణం పరిచ్ఛేదనిగా తీరో ఏ పరిచ్ఛేదంలో తీయనేవా ముదల్ రెగ్యులాసి పోతే ఎహెమ్మమ తీరు మీ బలంగా మా కెమెరాడు లంకరన్న మే ముదల్ రెగ్యులాసి పోతే రజే ముదల్ రెగ్యులాసి సంగ్రహ మమ్మీ ఆదేశక పొత్తులింగ్ గారి నన్నే ఉద్యోగ పొత్తున్నాయి గారిని ముదల్ రెగ్యులాసి పొత్త సహా ఈటదాల బాండా గారి చక్కలేక విరస్ వచ్చి చక్కలేక ఉప్పు మరగిన తర కీడదండి ఏకే మెన్న అరే మన పెన్నకు ముదల్ వర్షేకి పేరది అరే మనకి ముదల్ రెగ్యులాసి ఏక ముదల్ వర్షేకి ఈడాసి అంక దెకేకి అన్ని ముదల్ రెగ్యులాసి దెకేకి అన్ని ఆంధ్రప్రం వ్యవస్థవే విధిదాన్ని ఆంధ్రప్రం వ్యవస్థ నచ్చు ఎంతపై ఉన్న ఆంధ్ర వ్యవస్థ మెన్న మెహమ పహత ఉపుటా దక్కను లభే కిర కౌద కియాన్ని ముదల్ రెగ్యులాసి దేకెం కియాన్ని మెన్న 148 వేని వగంతి ముదల్ రెగ్యులాసి నేమే ఆంధ్ర వ్యవస్థ వగంతి మెన్న 148 నమి మెన్న 150 మిత్రుల ఇగన గత్త బే మీ పదలం కర గత్త తంటిక మీ పెన్నని మే 150 మే 150 మెన్న 150 తున మెన్న మేకే తమై కియాన్ని పార్లమెంట్ విసరోహరల కుమన్ కియవన్న ఇప్పుడు మీకు వెదగత్తుసా ఇప్పుడు ఇంకేమన్నా మీకు పౌగీ కాలే రటే కథ వచ్చి కాలే పౌగీ జనాధిపతి గారి పాసే పార్లమెంట్ విసురుల దిద్ది టీవీకి నిద్రం దగ్గ మాత్రుగా మాకు పంతి వాళ్ళు కాకపోయే వాళ్ళకి సంగతులు దారి మట కథ కలిగినో సార్ మీకు అనేది ఉత్తర మనకి వారికి వాళ్ళకి మీకు ఎం కిసి వర్షేక విసర్జన పడకెట్టు పెద్ద నీతి పాటు పత్తి ఇవ్వడం పెద్ద జనాధిపతి చేసిన పార్లమెంట్ విసురుల లబ్బు వస్తారు పార్లమెంట్ చేసిన రజే సేవా సదా ముదల్ వెంకర నమత్తేనా నభినవ పార్లమెంట్ రసీవడ నియమిత దినసర మాస తునా చిక్కుమన దే రజే సేవా సదా ఎం కిసి ముదల అవసరం జన ఏం కిలా ఏ ఆట పుల్ల వచ్చిన ఇక ఆట ఇక కీరా మహామతి వెంట పుల్ల వచ్చిన
ini sanatam yang kisi kene kuda adhas ve mudal regulasi gana gandare aandu pravivasthava kiwi mama visheri deshe da piting eka kalakta kiyanne eka wacanekot barak koluwata walage danne ne anawashya kalayak nasthi karanne ikada mage paata mala iwara wenakota walata therei walata man kisima wacanayakwat vetara katha karanne ewa adala none ewa katha karanne ne කතන්දර කියන්න වෙලාව ගන්න නැහැ. ජෝක් කරන්න විහිළු කරන්න වෙලාව ගන්නෙ නැහැ. මොකද ඔයාලා වැඩි හිටියෝ. ඒ කුංචි පන්ති වල එහෙම තියෙනවා. ළමයින්ගේ මානසිකත්වය හැදෙන්න. දැන් ඔයාලට එහෙම නෑ ඔයාලා උපාධියක් තියෙන වැඩි හිටියෝ. ඒ නිසා එහෙම කාලය ගන්නෙ නැහැ. හටොයි මං ඉතින් කලුව මාරපංගිය කතාව කියයි. මොකේදද? කාර්යාල ක්‍රමවලදී sannivedanaya ගැන කතා කරද්දී sannivedanaya මූලිකාංග පහ කියද්දී නිවේදකෙක් ඉන්න ඕනේ මාධ්‍යයක් තියෙන්න ඕනේ ඒ වගේ ගැන කතා කරද්දී එතකොට ඒ කතාව කියලා ඒක කතාව විනාඩියකින් කියලා ඒක උදාහරණ වලට අරගෙන මම අර විශේෂ පැහැදිලි කරයි sannivedanaya මූලිකාංග පහ අන්න ඒ වගේ මෙහෙමයි කියලා අර මම නිතරම ගන්නේ නම් මේ gedara අරමුදල කියලා අරගෙන මේ ඔයාලට කියන්නේ අන්න ඒ වගේ තනකදී ගනී එහෙම නැතුව ආලිනාස්තිය කරන්නේ නැහැ එහෙනම් අපි බලමු මේක විසද්දෙන පාර එනම් මේකත් දැන් මෙතන ලියන්න ඕනේ නෑ දරුවනේ මම මේ තේරුම් ගන්න කි මේක ලියන තැනක් තියෙනවා එතෙන්ට ආවට පස්සේ අපි ලියමු එතෙන්ට ආවට පස්සේ ලියමු ඊගාට විශේෂ නීති සේවා කියන්නේ එහෙනම් මේවා අර මේ කියපු එක අර අනිත් ඔක්කොම ටික මොනවද විශේෂ නීති සේවා මේ කියපු එක අර එහෙනම් සැපියම් සේවා හැර මේ බලන්න සැපියම් සේවා හැර මට හිතන්නේ වගේ මුදල් රෙගුලාසි පොතේ තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් යම් නීතියකින් හෝ ප්‍රතිපාදන වෙන් කරනු ලබන සේවාවන්ය ලියන්න කාලේ නාස්ති කරන්න ඕනේ නැහැ කියලා ගන්න ලැස්සෙන්ට මුතුනේ කරලා තියෙනවා රයිට් එහෙනම් දැන් මොකද ටිකක් සංකීර්ණ වෙයි කියලා හිතෙන ඒවා ප්‍රින්ට් කරලා දිනවා හැබැයි මතකේ රඳවා ගන්න අවශ්‍ය පොයින්ට් තියෙනවා පැහැදිලි කරලා ලියවොන් ඇයි ලියද්දි මතකේ 150ක් විතර හැදෙනවා යම් 100ට ගන්න හැදෙන මොකද විභාගයේදී ඔයාලා කරන්නේ print out එකක් බලන එක නෙමෙයි මතකේ තියෙන එක ලියන එක. ඉන්සයි තාම වැඩ. හරියට නිකන් paper එකක් කරනවා වගේ. past paper වෙනම කරනවා මේ සිද්ධාන්ත ඔක්කොම ඉවර කරාට පස්සේ පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර කරනවා එතනදී. එතනදී ඔයාලට හරි පහසුවේයි, ලේසියෙයි මේ යන රටාවත් එක්ක ගියාම. විභාග දවසේ ඇත්ත විභාග දවසේ ඊට වැඩිය ලේසියෙයි මේවත් කරලා past paper කරලා ඉවර වෙච්චා. රයිට් එනවා අපි ඊළඟට සත්‍යම් සේවය යටතේ පාර්ලිමේන්තු ප්‍රතිපාදන සභාවේ ලැබෙන අවස්ථා දෙකක් සඳහන් කරන්න. එහෙනම් ධාරණ එක වාර්ෂික විසර්ජන පනත. දන්න දේවල් දැන් ලියන්න ලේසි. වාර්ෂික විසර්ජන පනත. ඊළඟ එක පරිපූර්ණක ඇස්තමේන්තු. පරිපූර්ණක ඇස්තමේන්තු. එහෙම නැත්නම් ලස්සනටම ලියනවා නම් කොහොමද? පාර්ලිමේන්තුවේ සම්මත කරන වෙනත් යෝජනා උදාහරණ පරිපූර්ණ ඇස්තමේන්තු අංග සම්පූර්ණ. පාර්ලිමේන්තුවේ සම්මත කරන වෙනත් යෝජනා එතකොට අංග සම්පූර්ණ. රයිට් විශේෂ නීති සේවා දෙක සදාන් කරන්න. කට්ටි ලියුවෙන්න එපා 10 30 කියපම වෙලාව පටන් ගත්තාම අපි විනයක් පොඩ්ඩක් කුරුදු වෙන්න ඕනේ 10 30 කියපම 10 30 ඉවර කරනවා නම් විනාඩි 5ක් 10ක් වැඩි වෙයි නැතු ඔයාලා මේ නිදිමත ඇතුලේ අරගෙන යන්නේ යමක රසවත්ම කාලය තියෙන උඩරිය පය 3යි ඔන්ලයින් නැත්තම් මටත් පුළුවන් පය 4යි පය 5යි කියලා කරගෙන යන්න කරන විනාඩිය හරි ඔලිටියද කරනවා අනවශ්‍ය දේද කරගෙන යන්න ඕනේ මම සිලබස් එක කව කරලා දෙන්න මොන විදියෙද සැපියම් සේවය යටතේ පාර්ලිමේන්තු එක ඒක හරි විශේෂ නීති සේවා දෙක ලියන්න මේ බලන්න මේ විශේෂ නීති සේවාවල මෙහෙම කියන මේ ජනාධිපතිවරයාගේ වැටුප් දීමනා ජනාධිපතිරා විශ්‍රාම ගියාට පස්සේ එයාගේ විශ්‍රාම වැටුප් දැන් හිටපු ජනාධිපතිගේ විශ්‍රාම වැටුප් ගෙවන්න ආයෙ අයවැය වොන්නේ ඒ ඔක්කොම දෙනවා එහෙනම් ලියන්න පළවෙනි එක ජනාධිපතිවරයාගේ වැටුප් දීමනා විශ්‍රාම වැටුප් ඉස්සරහට කියද හිටපු ජනාධිපතිවරය ජනාධිපතිරයාගේ වැටුප් දීමනා විශ්‍රාම වැටුප් ගෙවීම
ඒකට රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදලේ රජයේ දායකත්වේ 108ක් ඔයගෙන් කපනවා රජයේ උත් 100 ගණන් දානවනේ ඉස්රාවට ප්‍රහිතයගේ විස්තර නිලධාරින්ගේ රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදලට වැටුපෙන් 108ක් අය කරනවා ඒවත් වැදගත් ඉස්සරහට රජයේ උත් ඒ වගේ දායකත්වයක් දාන්න ඒ දායකත්වේ දාන්න අය වේ උන්නේ එහෙනම් ලියන්න ඉක්මනට රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදලේ රජයේ දායකත්වය විදේශ ණය මුදල් ආපසු ගැනීම විදේශ ණය මුදල් ආපසු ගැනීම එහෙනම් කැලේ දෙකේ කැලේ හතරක් කියවනේ ජනාධිපතිවරයාගේ වැටුප් දීමනා විශ්වාසයට විදේශ ණය මුදල් ආපසු ගැනීම රජය රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදලේ රජයේ දායකත්වයේ රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදලේ වැටුප් ගැනීම මේ නිලධාරින්ගේ වැටුප් ගැනීම එහෙම නැතුව එහෙම හොඳ හතරක් තියෙද්දී එහෙම නැතුව ජනාධිපතිවරයාගේ වැටු විගණකාධිපතිවරයාගේ වැටු මැතිවරණ කොමසාරිස්වරයාගේ වැටු වැටුත්ම කල්පවන්න එපා ලස්සනේ තියෙද්දී ඒ නිසා ජනාධිපතිවරයාගේ වැටු කියන එක තමයි මුදල් රෙගුලාසිපතේ දෙන ඔරිජිනල් වචන ඔරිජිනල් මුදල් රෙගුලාසිපතේ විගණකාධිපතිගේ වැටු කියන වචන එතන නැහැ වැරදි නැහැ එතරනේ එතර තියෙන ඔරිජිනල් වචන වලින් ලියන එතකොට වැඩේ ෂුව හැබැයි මේව මතක්ුන් නැතුවත් කරකවන්න විභාගයේ දෙකක් අහද්දි ජනාධිපතිගේ වැටු විගණකාධිපතිගේ ලියවට කවන්නේ හැබැයි මුදල් රෙගුලාසි පොතේ ඔරිජිනල් වචන වල තියෙන කෑලි හතරක් තියෙනවා ඒ හතර මතක තියාගන්න කල් තියෙනවා විභාගයේ පෙබරවාරි අග තිබ්බත් කල් තියෙනවා දැන් ඊළඟ එක ඉන්ක්මන්ට් යන්න ආදායම් වියදම් ඇස්තමීන් ආදායම් වියදම් කියන එකට සමාන වචනයක් සිංහලේ වචන සමානේ වතින අයවැය කියලා තියෙනවා අයවැය කියලා තියෙනවා අයවැය ඇස්තමීන් අයවැය ඇස්තමීන්තුව කියලා කියන්නේ මේ අයවැය ඇස්තමීන්තුවේ විවිධ රන් තියෙනවා විසර්ජන 50 කෙටුම්පත කියලා සම්මත උනාඩාසි විසර්ජන 50 කියලා අවුරුද්දකට සැරයක් අයවැය අනිවාර්යෙන් කියන නිසා වාර්ෂික ඇස්තමීන්තුව ඒක වාර්ෂික ඇස්තමීන්තුව කිව්වොත් අනිවාර්යෙන් පාර්ලිමේන්තුවේ සම්මත කරන අයවැය ඇස්තමීන්තුව හෙවත් විසර්ජන 50 කෙතුම් පතම තමයි. ඕනනම් සමාන වචන උඩින් ලියාගන්න. සමාන වචන ලියාගන්න ඉක්මනට අයවැය ඇස්තමීන්තුව උඩින් ලියාගන්න. වර් ඩෑෂ් එකක් විසර්ජන 50 කෙතුම් පත විසර්ජන 50 කෙ වේගෙන් ලියන්න දැන්. දැන් මම ස්පීඩ් එක පොඩ පොඩ වැඩි කරනවා. නැත්තම් මේ වැඩේ ඉවර කරන්න නම් වෙන්නේ අපේ කාලෙට. අයවැය ඇස්තමීන්තුව විසර්ජන 50 කෙටුම්පත සම්මත වූ පසු විසර්ජන 50 සම්මත වූ පසු විසර්ජන 50 හෙවත් විසර්ජන නීතිය විසර්ජන 50 හෙවත් විසර්ජන නීතිය තරු දෙක තුනක් දාලා ලියාගන්න වාර්ෂික ඇස්තමේන්තුව වැඩිම ජනප්‍රිය වචනේ ප්‍රශ්න පත්‍ර වල ජනප්‍රිය වචනේ තමයි වාර්ෂික ඇස්තමේන්තුව එතන තරු දෙක තුනක් දාගන්න මොකද අපි සිද්ධාන්ත ඔක්කොම දැනගෙන හිටියට විභාගයේදී අහන ප්‍රශ්නේ තියෙන වචන ඉර වුණොත් උත්තර ලියා ගන්න බැරි. ඒ නිසා හැම ප්‍රශ්නවල තියෙන වචනත් අපි හරියට දැනගන්න. වාර්ෂික ඇස්තමීන්තුව. වාර්ෂික කියලා කියන්නේ හැම අවුරුද්දෙම අයවැය කියන නිසා. රයිට්. දැන් අපි වාර්ෂික අයවැය ඇස්තමීන්තුව පිළියෙල කිරීමේ කාර්යභාරය පිළිබඳව මේ කියලා දෙන වාර්ෂික පැහැදිලි කිරීම කියන ඉස්සෙල්ලා කතන්දරයක් අහමු. අදාළ නැති එකක් නෙමෙයි අදාළ කතන්දර. කතන්දරේ රසවත් වුණාට පස්සේ වැඩ දාලා ලියමු. අහගන්න. ඔන්න මේ වාර්ෂික අයවැය පාර්ලිමේන්තුවේ සම්මත වෙන බව ඔයාලා දන්නෝනේ. අර පුංචි පුංචි වතුර බිංදුව එකතු වෙලා ගලාගෙන ගිහලා ඇලදොල ගංගාවලට ගිහලා මහමූදක් හැදෙන. ඒ වගේ ඔයාලගේ දෑත් වලින් තමයි අයවැය හැදන්නේ. डिपार्टमेंट वाला वाला
Bosmetika departemento deon. Departemento pradaniya medika hadala. Amatyansa lekam teon. Pradana ganan di miladari. Amatyansa lekam beriya medika hadala. Bandagari deon. Bandagari ayavaya nisaya bandagari departemento kiyakattima. Jatika ayavaya departemento deon. Bandagari departemento. Kuling ayavaya kadareka ayavaya departemento. Ayavaya departemento meka samalochane karala. Samalochane karala ivarala. Cabinet ekata dala. Cabinet ekata dala anumathi vela awata passe. Bhashatrayata bhasha tunata parivartane karala. Ini selat perubahan negara, no kabinet ini mirasat kaya macam tu, perubahan itu, tuh parah kaya, no, nana ikatan itu juga kami tu, bahasa terhadap perubahan negara, ini pasti bukan negara ni, raja mudra nala itu apa, mudra negara kami, ini pasti bukan negara ni, Facebook dah no, nae, Facebook dah mat, ayam ini selat macam cricketing patang kan, naro golan tu pati macam cerai, apa dia macam cerai tu, ini apa bukan negara ni, rahas biaya lihat dia tiaga, ini pasti bukan negara ni. Aurud data, ina nischita dalosi, ayamnya gini dalosi, mudah lematiu rehat meka bar diila, mudah lematiu rehat mekila, parlimen itu dipat kelam ay ayamnya lagi printa utte ke sampurna kiu, palaveni bar kiu bi mukiu, ina si dewi bar tau ada kiu, dewi bar kiu bi mukiu no, orang halal di kara kesabab wasta mukila, mulu parlimen itu kara kesabab apa orang pati naidar, kara kesabab wasta apa, ini pasti tunggani bar kebat, awasan bar kiu. Kira, atau usaha sama dengar. Ini pasti bukan dengaran. Parlimen itu orang yang beliau bilang, niti apa orang patin de, tu nendek kekinguna, ya debe, kata naik asam keran. Orang kata naik orang asam keran. Itu betul? Niti apa orang? Niti hebat, panat apa orang patin? Namun panat itu, ayam panat hebat, besar jenah, niti. Enam dewi ni kata orang pun make kira, make parti dah agam beri ni. Tapi me balan de, mana mehema wacana dah. Orang bandar agari, aku di patte, orang api tu orang ni dirupai sedul lekha dah lama. Aku di patte, bandar agari aku di patte. Aku di patte orang dah rumah. Departemen tu perdana. Estemen tu ada tak? Tahu make? Depart, ayam asam itu sakas kiri mesitnya, bandar gaya itu ayam kira, terakpa kira, biterakpa seperti apa orang? Biter ayam kian lepuluan, tamal upah departemen itu ni apa? Ia sakas terakhirnya, nawa tu departemen itu dah ni tebal kira. Icrayan lorne, mana departemen itu dah ni mereka sakas ter. Muka tu upah regulasi lagi mana? Wajib asam itu pilih lagi ni, warga kini mesti ke departemen itu dah ni. Departemen itu dah ni. Mana departemen itu dah ni mereka hadir? Hadalah, ya agi immediate boste awal nak kau deh, amatian selekam teh. Kamu mudah regulasi lepasan dari mana? Mian lagi ane kanan tim ni ledar ya, mian lagi ane perdana kanan tim ni ledar. Eh, mai ukuran mana? Kamu kaya lalu tin dalam ni lepasan dari mana? Ini pasti amatian selekam mereka bandar kare, jati ka ayamnya departemen tu deh. Ayamnya departemen tu mereka samalo cene. Samalochanaya karana kiyanne kiyanne mokadda? Katha baha karala, adhyayana karala, adu paadu hadana. Wenaskam karana, pratishodhanaya karana, samalochanaya karana. Samalochanaya karala. Onna hondara mataka thiyaganna eka neethiyak thiyenawa, kisima yojanawak parlimenthayata geniyanna baha. Eka amathiwarayekuda. Eyatath baha. Amathya mandalaya anumathiya nathuwa api igenagena iwarai neda? Igenagena iwarai. Enan meka amathya parlimenthayata yanna issala kohada denne? Amathya mandalayata yanna. Amatya mandalay dia orang cabinet ni. Apa ikhlas kat tu siddha itu kan karpon. Amatya mandalay dia orang nawat tu biar ke bandar agar itu mah even. Bandar agar itu dan maker bahasa tunak tiada orang kah. Ini tu bahasa trekian maker ini tu pilih kat tu bahasa tunai. Bahasa tunat eh peribadatnya kan. Karya ala kramoli zaman kian ala raja bahasa dekam mukadde. Anik bahasa mukadde kiri. Bahasa trek peribadatnya kan. Bahasa terhadap peribadatan yang kalau ini pasti mereka rajin mutlakan dia bila mutlakan yang kerana ini pasti mereka rahas ia beli di hari tiagan ini pasti ayam yang dalam sini parlimen tu diteripatkan parlimen tu kali hatrai parlimen baru kiri madewi baru kiri mahasan baru kiri mah sama tak kiri mahasan baru kiri mah kata naik asam kiri kali hatrai tu kali double liur tambah lapun watai parlimen tu ramadhan lembut ayam yang jalan diteripat kiri mah hebat
නැත්නම් මුදල් ඉදිරිපත් කිරීම හා පළවෙනි වර කියන ડોකියුමන්ට් එකක් ඉදිරිපත් කරනවා මුද්‍රණය කරලා ඒක කියවන හා පළවෙනි වර කියන ඊට පස්සේ දෙවන වර කියවීම හා ඒත් එක්ක තියෙනවා කාර්යක සභා අවස්ථාව කාර්යක සභා අවස්ථාවයි දෙවෙනි වර කියන ඊගාවට අවසන් වර කියවීම හා සම්මත කිරීම අන්තිමට කතානායකවරයා අත්සන් කිරීම එහෙම කියලා විතරක් නැති ඒකෙන් තමයි නීතියක් හෙවත් විසර්ජන පනත බවට පත්වීම වෙන්නේ. ඔන්න දීර්ඝ කතන්දරය හරිම සරලයි. දැන් කතන්දරේ මතකයි නේද? ඕනනම් කෙටියෙන් අහගන්න. භාණ්ඩාගාර ආකෘති කියලා දන්න භා ආකෘති කියලා භා ආකෘති. භා ආකෘති. භා ආකෘති. දෙපාර්තමේන්තු ප්‍රධානී වරහන් ඇතුලේ ගාණී කියලා ලියන්න ගණන් දී මිලදාලි ගාණී දෙපාර්තමේන්තු ප්‍රධානී වරහන් ඇතුලේ ගාණී ඊතලියක් අමාත්‍යංශ ලේකම් වරහන් ඇතුලේ ප්‍රගාණී ප්‍රධාන ගණන් දී මිලදාලි ඊතලියක් භාණ්ඩාගාරික භාදා ගන්න වා ජාතික අයවැය දෙපාර්තමේන්තු ඈ ජාතික අයවැය කියලා දාගන්න භාණ්ඩාගාර ඉතාලියා කැබිනට් කැබිනට් මණ්ඩලය කැබිනට් ඉතාලියා ආයි භාණ්ඩාගාරය ආයි බා භාණ්ඩාගාරය හරි නේද භාණ්ඩාගාර ආකෘති දෙපාර්තමේන්තු ප්‍රධානී අමාත්‍යංශ ලේකම් වරුන් භාණ්ඩාගාරයේ ජාතික අයවැය දෙපාර්තමේන්තුව කැබිනට් ආපසු භාණ්ඩාගාරය භාණ්ඩාගාර ඇතුළේ වෙන දේවල් ටික මුද්‍රණ භාෂාත්‍රයේ පරිවර්තනයේ භාෂාත්‍රය කියලා ලියගන්න භාෂාත්‍රයේ ඊතලය මුද්‍රණය ඊතලය රහස් ලියවිලි ඒ ඇති අර පාර්ලිමේන්තු අධිර හතර මේක ගැටලුවක් විදියට තියෙනවා ඉතලදී කතා කරමු දර්ශන් සර් ඒ ඇති ඈ निश्चित कारण प्रश्न वार्षिक ලියන්න එපා මේ අහගන්න මේක පැහැදිලි කරන්න වෙනවද මේ අහගන්න සියලුම දෙපාර්තමේන්තු ප්‍රධානි නෑ සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්ට කියනවා ප්‍රධාන ගණන් දී මිලදරින් කියලා නිකන් අහගන්න ප්‍රධාන ගණන් දී මිලදරින් කියන්නේ සියලුම අමාත්‍යංශ ලේකම් හැබැයි අමාත්‍යංශ ලේකම්වරු යටතේ නැවත් නැති දෙපාර්තමේන්තු දෙනවා නැතිවර දෙපාර්තමේන්තු විගණ කාධිපති දෙපාර්තමේන්තු ඒතර ලේකම් කෙනෙක් නෑ अन्य हेम දෙපාර්තමේන්තු වල ප්‍රධානි අමාත්‍යංශ ලේකම්වරුන්ට ලේකම්වරුන් යටතේ නොපවතින දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට කියන්නේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන් කියලා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට කියන්නේ ගණන් දීමේ නිලධාරීන් කියලා මොන දෙපාර්තමේන්තුද අමාත්‍යංශ ලේකම්වරුන් යටතේ පාලනය වෙන දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට කියන්නේ ගණන් දීමේ නිලධාරීන් ඔය ඔයාලගේ ප්‍රාදේශීය ලේකම් වරේක් උනත් එක්තරා ගණන් දීමේ නිලධාරියෙක් විදිහට සැලකෙනවා ඈ ඒක ඇල්ල ලියන්න ඕනේ නැහැ ඒක ලියන අවස්ථාවේදී ලියමු අපි ඉක්මනට මෙතෙන් ගියා එහෙනම් ආර්ථික අත්දැකීම් පිළියෙල කිරීමේ වගකීම් පැවරීත්තේ කාටද දැන් ආයතන සංග්‍රහය පාඩම නම් දෙපාර්තමේන්තු ප්‍රධානී මේක මුදල් රෙගුලාසි පාඩම නිසා ඒ වචන දාලා ලියමු එහෙනම් ගණන් දීමේ නිලධාරියෙක් කියලා ලියන්න ගණන් දීමේ නිලධාරිය ගණන් දීමේ නිලධාරී මෙතන ලකුණු දෙකක් පෙන්නලා තියෙනවා දෙකක් පෙන්නලා තියෙනවා මුදල් රෙගුලාසි පොතේ තියෙන්නේ ගණන් දීමේ නිලධාරීන් කියලා විතරයි වැඩි හොඳට හා කියලා ලියලා රූල් දෙකක් තිබ්බොත් විතරක් මේක රවුම් කරගන්න ගණන් දීමේ නිලධාරීන් රතුපාටින් රවුම් කරගන්න මේක තමයි ඔරිජිනල් උත්තරේ කාරණා දෙකකට තිබ්බොත් ලියන්න ආ ප
ප්‍රධාන ගණන් දී මේ නේද අපි ප්‍රධාන ගණන් දී මේ නේද ඔරිජිනල් උත්තරය රතු පාටේ ඈ ගණන් දී මේ නේද කාරණා දෙකක් තිබ්බත් ලකුණු දෙකක් තිබ්බත් හා ප්‍රධාන ගණන් දී මේ නේද කියලා කියන්න රූල් දෙකක් තිබ්බා එහෙම ඉගෙනගත්තට පස්සේ විභාග ප්‍රශ්න පත්‍රේ හරි ලයිසී විසින සුද්දේ ගන්න Right, ilang ke kedai, ilang ke kedai, tapi speed dia kali kan, noh, esai pilih lagi, estimate dia jadi 4 kali, teh, kah, ya, tadi, laku rugi, ya, teh, mana, mana, laku rugi, dekat, pindah lagi, banda, kare, tadi, buat, ikan, banda, hampir, nih, ikan, laku, banda, kare, jadi, kah, ayo, ya, tes, dia beral, gitu, kira, kira, buat, laku rugi, dekat, mah, ambil, ayo, jadi, kah, ayo, ya, departemen, tuh, pertanian, kau, deh, jadi, kah, ayo, ya, tes, jenderal, nih, tinggal, liu, liu, එන අංග සම්පූර්ණ වීම ලකුණු දෙකක් නිසා භාණ්ඩාගාරයේ ජාතික අයවැය අධ්‍යක්ෂ ජනරාල් වෙත ඇග්ගාලියෙන් දැන් ස්පීඩ් කරන්න දැන් තේරලා ඉවරයි සටහන වේගවත් කරන්න මොකද වයි ස්පීඩ් එක එන්න එන්න වැඩි කරනවා ඈ මගේ ක්‍රමයට හුරු වෙන්න ඕනේ මුලින් ඒකයි මේ හිමින් කරන්නේ ඉස්සරහට ස්පීඩ් වැඩි වී භාණ්ඩාගාරයේ ජාතික අයවැය අධ්‍යක්ෂ ජනරාල් වෙත භාණ්ඩාගාරයේ ජාතික අයවැය අධ්‍යක්ෂ ජනරාල් වාර්ෂික අත්මෙන්තු පිළියෙල කිරීමේ සිට භාණ්ඩාගාරයට ඉදිරිපත් කිරීම දක්වා කරුණු හතරක් සඳහන් කරන්න. මේක පාස් පේපර් එකේ වචනයක් ඈ. පාස් පේපර් එකේ මේක ඇල්ලත් තිබුණා. වාර්ෂික අත්මෙන්තු පිළියෙල කිරීමේ සිට භාණ්ඩාගාරයට ඉදිරිපත් කිරීම දක්වා කරුණු හතරක්. දැන් බලන්න අන්තිම කරුණ මොකක්ද මේ බලන්න මම ගලපන විදිය. කක් දන්ද ඔයාලා දන්නව මම කරුණු හතර පෙළගස්සන විදිය. ඉවර වෙන්න ඕන මොකෙන්ද? භාණ්ඩාගාරයේ ජාතික අයවැය අධ්‍යක්ෂ ජෙනරාල් වෙත යැවීම. කවුද? ඊට ඉස්සෙල්ලා මොකද්ද? ප්‍රධාන අගේනම් මුලට ගන්න දැන්. අගේනම් මුලට හතර ගලපන්න. ප්‍රශ්නයක් ඇනලයිස් කරගන්න. ප්‍රශ්නේ උත්තරය ඇනලයිස් කරගන්න විදිය. දැන් අන්තිම එකයි. මෙතනින් යටද යන්න බෑනේ භාණ්ඩාගාරය වෙත කියලා දෙන්නේ. එහෙනම් අන්තිම උත්තරේ භාණ්ඩාගාරයේ ජාතික අයවැය අධ්‍යක්ෂ ජෙනරාල් වෙත යැවීම. ඒකට මෙහා එක ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා වෙත යැවීම. ඒකට මෙහා එක ගණන් දීමේ නිලධාරියා වෙත යැවීම. යටේ නම් උඩට ගමු. ෆස්ට් ඩෙජස්. ගණන් දීමේ නිලධාරියා වෙත යැවීම. සිද්ධාන්ත විතරක් නෙමෙයි ප්‍රශ්න පත්‍රයක් මෙතනදී ආවරණය වෙනවා යම් ප්‍රමාණයකට පාස් පේපර් විතරේ තාම කරන්නේ නැත්තේ ගණන් දීමේ නිලධාරිය වෙත යැවීම හතරක් සම්පූර්ණ වෙන්න මොකද්ද භාණ්ඩාගාර ආකෘති වලට අනුව අදාළ වෙන උප දෙපාර්තමේන්තු මගින් සකස් කිරීම භාණ්ඩාගාර ආකෘති වලට අනුව භාණ්ඩාගාර ආකෘති වලට අනුව දෙපාර්තමේන්තුවේ අදාළ අංශ මගින් මේ පිළියෙල කිරීමේ නේද එහෙනම් ඒක දාමු කුංචි සිංහල පාඩමකුත් යනවා ගලපන්න නේද පිළියෙල කිරීම ප්‍රශ්නේ අනුව උත්තරේ දැන් සෙට් වෙලා ඉවරයි ලකුණු හතර අරන් ඉවරයි නේද භාණ්ඩාගාරයේ ආකෘති වලට අනුව දෙපාර්තමේන්තුවේ අදාළ අංශ මගින් පිළියෙල කිරීම අන්න ආකෘති අනුව පිළියෙල කරනවා ගණන් දීමේ නිලධාරියට යවනවා ප්‍රධාන ගණන් දීමේ නිලධාරියට යවනවා භාණ්ඩාගාරයට යවනවා මම දෙවෙනි ශ්‍රේණියේ කට්ටියට මේක උගන්වද්දි කරන්නේ ප්‍රශ්නේ දෙන්නේ අයවැය අත්මෙන්තු පිළියෙල කිරීමේ සිට විසර්ජන පනත වීම දක්වා කරුණු පිළිවෙලින් සකස් කරන්න කියලා ඒගොල්ලන්ට ප්‍රශ්නේ එන්නේ නැත් එහෙම ආවොත් ඒ ලකුණු 20 ඔයාලට 20ක් දෙන්න බෑනේ ප්‍රශ්න පත්‍රෙට ඒ නිසා ඔයාලට එන්න ඕවා ඒක එහෙම නැත්නම් හරි පාර්ලිමේන්තුවේ අධීර හතර සදාන් කරන්න කියලා අද අය වේ සම්බන්ධ දැන් ඔයාලට ඕන විදිහට ඒකයි මම මේ සේවා දෙකට වෙන වෙනම දවස් දෙකක් දෙන්නේ නැත්නම් ඔක්කොම එකතු කරගෙන මටත් ලේසි වැඩක් නැහැ පේපර් එකේ ආකෘතිය දන්නු ගියේ නැත්නම් වැඩක් නැහැ ඒක Right, ilah ini
ගණන් දීමේ නිලධාරියෙක් වල කීර්තික වෙනම කරනවා ඒක ප්‍රශ්න පත්‍රයේ යට දාය ඇති ඉතින් ඉස්සෙල්ලා මේ කියන්නේ අස්තමේන්දු පිළියෙල කිරීම සම්බන්ධයෙන් ගණන් දීමේ නිලධාරියෙක් වල කීර්තික අය වේ අස්තමේන්දු පිළියෙල කිරීම සම්බන්ධයෙන් මේක රවුම් කරගන්න අස්තමේන්දු පිළියෙල කිරීම සම්බන්ධයෙන් දැන් ආකෘතිපත්ත වලට අනුව නේද යන්නේ වෙලාවට දන්න ඕනේ නේද එහෙනම් නියමිත ආකෘතියට අනුව කලට වෙලාවට සකස් කිරීම. ඉතුරු වචන ඕන එකක් ගන්න. නියමිත ආකෘතියට අනුව කලට වෙලාවට පිළියෙල කිරීම හරි යැවීම හරි කැමති එකක් ගන්න. දැන් මේ ඊළඟ වෘත්තර යදම් කරන්න නේද මේ සල්ලි ඉල්ලන්නේ එහෙනම් සකසුරුවම්කම තියෙන්න ඕන සකසුරුවම්ම සකසුරුවම්බ සකසා ඇති බවට කැමති නැද්ද සක පිළියෙල කරන බවට නැද්ද සකස් කරන බවට මේක ඇල ඕන එකක් ගන්න සකසුරුවම්බ මේ වචනේ ගන්න නියමිත ආකෘතියට ලකුණක් හම්බ වෙයි කලට වෙලාවට කියන එකත් වෙනම කාරණයක් විදිහට ලකුණක් හම්බ වෙයි සකසුරුවම්ම කියන එකට ලකුණක් හම්බ වෙයි. ඉතින් එයාගේ සියලුම දේවල් මේකට ඇතුළත් කරන්න ඕනේ නේද? වැටු ගෙවන්නද, බඩු ගන්නද, අරනද, මෙහෙද ඔක්කොම. එහෙනම් සියලුම සේවාවන් ඇතුළත් කර ඇති බවට. ඒ ඇති ඈ. ඔයාලගේ මට්ටමට ඇති ඈ. සියලුම සේවාවන් ඇතුළත් කර ඇති. තවද මම දෙවෙනි ශ්‍රේණිය කට්ටි හිටියා නේද? තව ලියුණා එකක් දෙකක් ඈ ඕන කෙනෙක් ඉන්නවා නම් ඕන ලියන්න ප්‍රමාදයක් සිදු වී නොමැති බවට අධිකාර බලය පවතින බවට සමහර දේවල්ට අධිකාර බලය උන අධිකාර බලය පවතින බවට මේ දෙක ලියුවේ නැතුවට කමන්නේ ප්‍රමාදයක් සිදු වී නොමැති බවට අධිකාර බලය පවතින බවට මේ පන්තියට සහභාගී වෙලා තියෙනවා නම් SLS කෙනෙක් විකල්පයක් විදිහට මගේ එක්ක සහභාගී වීමක් විදිහට එයා ලියන්න දෙවෙනි ශ්‍රේණිය කෙනෙක් සහභාගී වෙලා තනවා ලියා ගන්න. තුන්වෙනි ශ්‍රේණියට මේ ඇති ඈ. අපේ වපසරිය සහ මට්ටම අනුව යන්න බෑ. EB ගිය පම මම SLS වලට වගේ අර තියෙන ඔක්කොම කියලා හරියන්නේ නැහැ. එතකොට ගැඹුරු වැඩි වෙනවනේ. පාඩම් කරන්න ප්‍රමාණය වැඩි වෙනවනේ. අරමුණ මොකද්ද? කාර්යාල ක්‍රම වල පළවෙනි දේ තමයි අරමුණ නේද? විභාගේ පාස් වීම. ඒ නිසා ඒ ගන්නට. රයිට් කොටද? අයත් වාර්චික ඇත්තමේන්ත සම්බන්ධයෙන් බාණ්ඩාගාර ඉටු කරන කාර්යයන් හතරක් මොකද කරන්නේ සමාලෝචනය කරනවා කියව නේද ලියාගන්න සමාලෝචනය කිරීම නැවලා දන්නව නේද ඊට පස්සේ මොකද කරන්නේ කැබිනට් යවනවා නේද කැබිනට් යවීම කැබිනට් මණ්ඩලයට යවීම අර කතන්දරේ ඔයාලගේ මට්ටමට අහන්න පුළුවන් කැලේ ටික තමයි මේ දැන් දාලා තියෙන්නේ. දෙවෙනි ශ්‍රේණියට යනනම් මුළු කතාවම අහනවා. ඔයාලට කැලේ යනවා. හැබැයි කැලල කොයි එකද කියලා කියන්න බෑ. ඒ නිසා ඔක්කොම දැනගන්න. ඔක්කොම දැනගන්න. ওই කැලෙන් අහයිද ගන්න. සමාලෝචනය කිරීම. කැබිනට් මණ්ඩලයට යවීම. භාෂාත්‍රයට පරිවර්තනය කිරීම. මුද්‍රණය කිරීම. රහස් ලියවිලි ලෙස තබා ගැනීම. ඔන්න බාණ්ඩාගාරේ අයවැය සම්බන්ධයෙන් කරන දේ. සමාලෝචනය කිරීම, කැබිනට් මණ්ඩලයට යවීම, භාෂාත්‍රයට පරිවර්තනය කිරීම, මුද්‍රණය කිරීම, රහස් ලියවිලි ලෙස තබා ගැනීම. හරි නේද? ඒකයි මම එක සටහනකට ගන්න නැතුව කතන්දරේ ඉස්සෙල්ලා කියලා ලියද්දී පේපර් එකේ ඇයි කියලා හිතන විදිහට කැලි කරනවා ඊළඟ එකට යන වාර්ෂික විසර්ජන 50 කැටුම්පත විසර්ජන 50 හෙවත් නීතියට පත් වීම දක්වා පාර්ලිමේන්තුවෙන් සිදු කරන පියවර සතරක් සඳහන් කරන්න මේකත් පාස් පේපර් එකක් ඈ මේකත් පාස් පේපර් ගැටලුවක් ඕන ලියා ගන්න පාස් පේපර් ගැටලුවක් කියලා විසර්ජන 50 කැටුම්පත විසර්ජන 50 හෙවත් නීති බවට පත් වීම දක්වා සිදු කරන පියවර හතරක් සඳහන් කරන්න එනම් මොකද්ද පළවෙනි එක කවුද ඉදිරිපත් කරන්නේ මුදල් ඇමති
අයවැය කිතුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම කියන්න මුදල් ලැබෙති අයවැය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පළමු වර කියවීම Mereka memang kotor kerja kan? Kali hantarak kandang apa ini nanti ya? Kali hantarak kandang. Hema kotor segama? Kali dengar lagi tiennno nih lakumu attack kan? Kali hantarak uttere lakumu hantarak tienno nih? Nih udah kali hantarak nih uat tadi ya? Pasti ini dia balan nih? Walau ibu angin dia ada pasti balan nih dia tienno lakumu kan? Sahal yang nih tienno rule kan? Eka teru utamai kalapan. Rule hantaran? Mereka kalau buat laku itu kan kambingnya, ikan yang kambingnya, pada saat piala hatrak tiro, ini hatrak lian. Ikan mana? Uhel lian hari ini ada Mekka kan lian lagi. Ikan apa? Dewan mana kiamim? Karya kesama wasdal. Mereka ikan ya? Ikan potong gede. Dewan mana kiamim? Karya kesama wasdal. Dengan aku nggak ada barada, pilih tuh agak lepan. Awasan mereka kiri ma, sama tadi ini. Hari ini lagi agak tanya deh. Awasan mereka kiri ma, sama tadi ini. Emilia naik dalam mie beda tuh nih. Awasan mereka kiri ma, sama tadi ini. Speed lian udah huruin deh. Mesia kau yang minta kita kila kita usah apa lagi deh. Nanti mie gamane anda bayar. Bagi speed itu huru end deh, right? Ah, ini lagi ada kata apa yang kemarin ya? Asan kirim, kata apa yang kemarin asan kirim? Jika ada wisatawan, panat, hebat, niat ya, bawa deh pati. Wisatawan panat hebat, niat ya bawa deh pati. Katanya kembali asam kirim, ini dokumen yang asam kerena, misal jadi pada tuh hebat, ini dia bawa ke pati. Jadi saya ini katin mana, ikatin kali dekat gani, ani wara ini. Katanya kembali asam kirim, misal jadi pada tuh bawa ke hebat, ini dia bawa ke pati. Isinya ke? Wajib estimasi surat surat terpadan estimasi. Dan media hari ni ada, hari ni ada. Paling ini baru kiri ma, depan ini baru kiri ma, awasan baru kiri ma, kata naik asan kiri ma, kiri ma katu. Ni ada. Hari lepas ini apa kiri utan ni ada. Paling ini baru, depan ini baru, awasan baru, kata naik asan kiri. Ni kalau buat kau mana laku mau terak kau, laku mau terak kita nanti. Untuk ni ada lihat lor naik, ada dah lagi lihat mana luar kau mana, kalle kalau mana kerana benda mana kita nak? Paper lagi. Pasal ni kita utarlian dulu, neh, right? Warga kastamen tu, atulah kastamen, badan kastamen tu pa. Nampak macam lagi, ayah ayah anu baca kerana vidih aje. Kriya dah, mungkin macam lagi, kriya dah. Dan kian dah dah ni, view aje. Ayah ayah, view aje. Kebalangan. Mena ayah ayah kastamen tu, neh, ayah ayah, kata ngada ayah ni dah, neh. Tapi mereka dekat-dekat itu kami him. Mereka pasti kira ada yang, ada yang kira ada yang nestemi. Mereka pasti dekat itu biadang kira, biadang nestemi, biadang nestemi itu lah. Betul, kali tu nak dekat itu. Samaannya, bodoh nestemi itu.
මේ දෙකම එකම නම සාමාන්‍ය පොදු ඇස්තමේන්තුව කියලා. ආයි මේ පැත්තට ගැටෙනවා අත්තිකාරං ගිනුම්ම ඇස්තමේන්තුව කියලා. මේ පැත්තට ගැටෙනවා වැටුප් පරිමාණ ඇස්තමේන්තුව කියලා. ඕනනම් ගල චාට්ටයක් ගාගන්න. ආයි මේ ඇස්තමේන්තු මේ පැත්තේ ආදායම් ඇස්තමේන්තුව මේ පැත්තේ මේ වියදම් ඇස්තමේන්තුවේ කොටස් තුන කියලා ප්‍රශ්නේ අහුවොත් සාමාන්‍ය පොදු ඇස්තමේන්තුව අත්තිකාරං ගිනුම් ඇස්තමේන්තුව වැටුප් පරිමාණ ඇස්තමේන්තුව ආදායම් වියදම් ඇස්තමේන්තුව කොටස් හතරක් කියලා අහුවොත් ආදායම් ඇස්තමේන්තුව වියදම් ඇස්තමේන්තුව කියන වචනේ ලොක් කරන්නේ ඒක නොකිය ඉන්න ඒක නොකිය මේ කැලේ තුන ගලවලා කියන්නේ සාමාන්‍ය පොදු ඇස්තමේන්තුව අත්තිකාරං ගිනුම් ඇස්තමේන්තුව වැටුප් පරිමාණ ඇස්තමේන්තුව මේ හතරට අමතරව උපලේඛන විදිහට තව තියෙනවා සවිස්තරාත්මක කාර්ය මණ්ඩල උපලේඛනය කියලා එකක් තියෙනවා ආදායම් වියදම් සාරාංශය කියලා තව එකක් තියෙනවා පහක් කාලකින් අහන එකක් නෑ ඒ නිසා හතරක් කරගෙන ප්‍රධාන හතර ලියාගෙන ඉස්සෙල්ලා හතරක් කියලා ලියාගන්න ඕන ප්‍රශ්නේ මම පහක් කියලා ලකුණු පහයි කියලා දාලා තියෙන එක අපල හතරක් කියලා ලකුණු හතරයි කියලා මුලින් දාගන්න මුලින් දාගන්න එහෙම පහක් නෙමෙයි හයක් වෙන්න තියෙනවා මේ කෑලේ හයක් වෙන්න තියෙනවා ඒ දෙවෙනි ශ්‍රේණියෙන් ඇහුවොත් ඈ ඔයාලගෙන් හතරයි යන්නේ නැත්තම් දෙකක් අහයි දෙකක් අහයි එන එක ලියාගන්න ආදායම් ඇස්තමේන්තු එක ආදායම් ඇස්තමේන්තු කියලා ප්‍රශ්න උත්තරේ දැල්ලිය එක ආදායම් ඇස්තමේන්තු දෙක සාමාන්‍ය පොදු ඇස්තමේන්තු සාමාන්‍ය පොදු ඇස්තමේන්තු තනි වචනයකට ලියන්නේ ඒක එක වචනයක් ලියවුණත් ඇති නමුත් එහෙම පුරුදු කරගන්නේ සාමාන්‍ය පොදු ඇස්තමේන්තු සාමාන්‍ය පොදු ඇස්තමේන්තු ඒක දෙවෙනි එක සාමාන්‍ය පොදු ඇස්තමේන්තු තුන අත්තිකාරං ගිනුම් ඇස්තමේන්තු තුන අත්තිකාරං ගිනුම් ඇස්තමේන්තු අත්තිකාරං ගිනුම් ඇස්තමේන්තු හතර වැටුප් පරිමාණ ඇස්තමේන්තු වැටුප් පරිමාණ ඇස්තමේන්තු පහ ඒ හතර ඔරිජිනල් කියලා රවුම් කරගන්න. ඒ හතර තමයි ඔරිජිනල් ගන්න හතර. ඒක ඒ හතර රවුම් කරගන්න. ඒ හතර තරු දාගන්න ඔරිජිනල් නේ. දැන් ඩුප්ලිකේට් කියලා ටිකක් තියාගමු. කියන්න සවිස්තරාත්මක කාර්ය මණ්ඩල උපලේඛනය. සවිස්තරාත්මක කාර්ය මණ්ඩල උපලේඛනය. මම මේ ඩුප්ලිකේට් කියවට මුදල් රිප්ලේස් පොතේ තියෙනා නම් ඔරිජිනල් නේ. අර ඔරිජිනල් හතර තමයි බුලට් කිව්වේ. සවිස්තරාත්මක කාර්ය මණ්ඩල උපලේඛනය. ආදායම් වියදම් සාරාංශය ආදායම් වියදම් සාරාංශය අර මුල් හතරට නම් හතර මතක තියාගන්න. ඔතනම ලියාගන්න තව ප්‍රශ්නයක්. වියදම් ඇස්තමේන්තුවක තව ප්‍රශ්නයක් ලියාගන්න. වියදම් ඇස්තමේන්තුවක ප්‍රධාන කොටස් තුන නම් කරන්න. වියදම් ඇස්තමේන්තුවක ප්‍රධාන කොටස් තුන නම් කරන්න. ඔබවත් අහලා තියෙනවා ඉතිහාසයේ EB විභාග වලට ප්‍රශ්න. වියදම් ඇස්තමේන්තුවක ප්‍රධාන කොටස් තුන නම් කරන්න. ඔයාලා මේකෙන් පස්සේ මට පොඩ්ඩක් කියන්න ස්පීඩ් මදිද වැඩිද කියලා. වැඩි නෑ. ස්පීඩ් තව ස්පීඩ් කරන්න ඕනද කියලා කියන්න. තව ස්ලෝ කරන්න නම් බෑ. එහෙම ඉල්ලින් කරන්න එපා. මේ ගමන යන්න බෑ. කකුල් ගැටිච්ච ඇස්සේ වගේ යන්න බෑනේ. වැඩේ යන්න ඕනේ ස්පීඩ් එකෙන්. තව ස්පීඩ් වැඩි කරන්න ඕන නම් කියන්න. එහෙනම් වියදම් ඇස්තමේන්තුවේ ප්‍රධාන කොටස් තුන නම් කරන්න කියලා තිබ්බා. එහෙනම් අර ඉස්සෙල්ලා ලියපු ආදායම් ඇස්තමේන්තුවේ කැලිතු කැලල අර ඉතුරු කැලි තුන දාන්න. අර ඔරිජිනල් කැලි තුන දාන්න ආදායම් ඇස්තමේන්තුවේ අරටක් කරලා ලියනවා නම් ලියලා දාන්න. එහෙම නැත්නම් වියදම් ඇස්තමේන්තුවේ කොටස් තුන විදිහට ගත්ත කැලි තුන රවුම් කරගෙන පරිමාණ දෙකක් දාන්න උත්තරේ විදිහට. පැහැදිලි නේද? මොනවද උත්තරේ එහෙනම්? සාමාන්‍ය පොදු ඇස්තමේන්තුව, අත්තිකාරං ගිනුම් ඇස්තමේන්තුව, වැටුප් පරිමාණ ඇස්තමේන්තුව. හරි නේද? සාමාන්‍ය පොදු ඇස්තමේන්තුව,
අත්තිකාරං කියන මැස්තමේන්තුව ගැටුප් පරිමාණ මට මේ පාර උදාහරණ ක්ලාස් ගන්න ටිකක් ලේසි මොකද ඔන්ලයින් එකෙන් යන නිසා හැබැයි මම හෝල් ක්ලාස් පුළුවන් වුණොත් පටන් ගන්නවා කවදා හරි අවසරය දුන්නොත් ඔයාලගේ විභාගේ පවත්වන්න ඉස්සෙල්ලා දුන්නොත් ඈ ඒකත් කියන්නේ නේ ඔය කොරෝනා එක තාම අඩුවක් නැහැ නේ තාම අවසර දීලා නැහැ නේ එහම අවසර දුන්නොත් සහ 100කට වැඩිය 500කට තමයි ගන්න පුළුවන් පත්තයක් අවුත්ද මොකද ඒ දවස්වල මම කොළඹත් කරනවා ගම්පහත් කරනවා කුරුණෑගලත් කරනවා මාතලත් කරනවා මහනුවරත් කරනවා ප්‍රධාන ස්ථාන පහක කරනවා ඉතින් ඒ නිසා දිරණ ඇති නිසා තුන්වෙනි ශ්‍රේණිය දෙවෙනි ශ්‍රේණිය දෙකම එකට එකතු කරලා ගන්නේ කරන්න දෙයක් විකල්පයක් නැති නිසා දැන් එහෙම නෙමෙයි ලංකාවටම කරන්නේ එකම තැනක ඒ නිසා දෙවෙනි ශ්‍රේණිය වෙනමත් තුන්වෙනි ශ්‍රේණිය වෙනමත් ඒ නිසා ඔයාලගේ තුන්වෙනි ශ්‍රේණිය පේපර් එක විතරයි මම ටාගට් කරන්නේ මේ පන්ති දෙවෙනි ශ්‍රේණියකදී ඒක විතරයි ටාගට් කරන්නේ නැතු සිද්ධාන්ත වර්ග දෙකක් නැහැ මුදල් රෙගුලාසි පොත පොතමයි මේක වෙනස් කරන්න අපි කාටවත් බෑ ඒ නිසා SLS වල EP එකට આવත් මේකෙන් තමයි යන ඔයාලගේ එකට આવත් ඕකෙන් අහන්නේ අහන ප්‍රමාණය ප්‍රශ්න වල ප්‍රමාණය විතරයි වෙනස් වෙන්නේ එනම් මේක දැන් හරි නේද මේක හරි මේකේ අතුරු කැලලක් විදිහට වියදම් ඇස්තමේන්තු කොටස් තුනක් හරි නේද රයිට් ඊළඟට සවිස්තරාත්මක කාර්ය මණ්ඩල උපලේඛනයක ඇතුළත් කරන තොරතුරු දැන් මේ සවිස්තරාත්මක කාර්ය මණ්ඩල උපලේඛනයක තොරතුරු ගැන ගහන්න ඉස්සෙල්ලා මේ කියන්නේ මොකද්ද කියලා දැනගන්න පළවෙනි අවබෝධයෙන් තියෙන්නේ මේ යන්නන් වාලේ වේලිය කටපාඩම් කරලා වැඩක් නැහැ දරුවනේ මේ සවිස්තරාත්මක කාර්ය මණ්ඩල උපලේඛනය කියන අපි වැටුප් පරිමාණ කියලා කියන්නේ කාගේ වැටුප් පරිමාණද වැටුප් පරිමාණ කියන්නේ රාජ්‍ය සේවයේ සේවකින්ගේ වැටුප් පරිමාණ ඉතින් එහෙම වෙනකොට මේක සවිස්තරාත්මකව වෙනම උපලේඛනයක් කරනවා රාජ්‍ය සේවයේ මෙහෙම මේ බලන්නකො රාජ්‍ය සේවයේ නිලධාරින්ගේ නම් හා තනතුරු ඊගාට ඒගොල්ලන්ගේ තියෙන වැටුප් වැටුප් පරිමාණ මොනවද කියන්නේ ඊගාට ආයතන වියදම් ඇස්තමේන්තුව කියන්නේ අයවැය ඇස්තමේන්තුව අනිවාර්යෙන් තියෙනකොට මෙහෙම දෙනවා අයවැය නොවැම්බර් වලට සම්මත කරලා තියෙනවා අපි හදන්න පටන් ගන්නේ මාර්තු විතර වෙනකොට අපේ දෙපාර්තමේන්තුව ඉතින් අපිට කවදාකවත් කියන්න පුළුවන් මේ අවුරුද්දේ ඇත්ත වියදම මෙච්චරයි කියලා කියන්න බෑ අවුරුද්ද ඉවර නෑ ඒ නිසා අපිට කියන්න වෙන්නේ මේ අවුරුද්දේ ඇස්තමේන්තුව මෙච්චරයි කියලා විතරයි. ඊගාට අපි අයවැය සම්මත කරන්න දැන් නොවැම්බර් මාසේ බජට් එක සම්මත කරන්නේ මොකේදද? 2022 ට නේද? ඉදිරි වර්ෂයට. එහෙනම් අයවැය වර්ෂය කියන්නේ ඉදිරි වර්ෂය. මේ වර්ෂෙට කියන පවතින වර්ෂය. හදන්නේ පවතින වර්ෂය. එතකොට ඉදිරි වර්ෂයේ අයවැය ඇස්තමේන්තුව හදද්දී හැම ඩොකියුමන්ට් එකකම තියෙන්න ඕනේ මේ අවුරුද්දේ ඇස්තමේන්තුව කියන එක. වියදම කියන්නේ අවුරුද්ද ඉවර නැහැ. හැබැයි වියදමත් පෙන්නන්න. වියදම පෙන්නන්න මේ අවුරුද්දේ පරිහින්දා ගිය අවුරුද්දේ වියදම අපි පෙන්නමු. එහෙනම් පහුගිය අවුරුද්දේ වියදම පෙන්නන්න ඕනේ. පවතින අවුරුද්දේ ඇස්තමේන්තුව පෙන්නන්න ඕනේ. අයවැය වර්ෂයේවත් ඉදිරි වර්ෂයේ ඇස්තමේන්තුව පෙන්නන්න ඕනේ. පසුගිය වර්ෂයේ, පවතින වර්ෂයේ, ඉදිරි වර්ෂයේ එක ගලෙන් කුරුල්ල දෙන්නයි මතක තියාගත්තොත් එකම සිද්ධාන්ත තුන් වතාවක් කියන්න තියෙනවා. පසුගිය වර්ෂයේ කියලා වියදම දානවා. පවතින වර්ෂයේ කියලා ඇස්තමේන්තුව දානවා අයවැය වර්ෂයේවත් ඉදිරි වර්ෂයේ කියලා ඇස්තමේන්තුව දානවා කරුණු පහ සම්පූර්ණ වෙච්ච හැටි ලකුණු ටික ඔක්කොම හම්බ වෙනවා හරි ලේසි නේද එහෙනම් පස් ක්ලියර් කරගමු අහන්න වෙනවා පහුගිය වර්ෂයේ දැන් සේවක සංඛ්‍යාවද මේ අහන්නේ නේද මේ සවිස්තරාත්මක කාර්ය මණ්ඩල උපලේඛනයේ මේ අහන්නේ එහෙනම් පහුගිය වර්ෂයේ ඇස්තමේ පහුගිය වර්ෂයේ නියම නියම සංඛ්‍යාව හා ගෙව්වට වැටු නියම සංඛ්‍යාව හා ගෙව්වට තවද පහුගිය වර්ෂයේ පවතින වර්ෂයේ සංඛ්‍යාව හා නියම කියන්න බෑද සංඛ්‍යාව හා ඇස්තමේන්තුව ඇස්තමේන්තුගත වැටු අයවැය වර්ෂයේ ඉදිරි වර්ෂයේ සංඛ්‍යාව හා ඇස්තමේන්තුගත වැටු එහෙනම් තේරිලා ඉවරයි නේද එහෙනම් නියම දේ සටහන නිලධාරී කණ්ඩායම හා තනතුරු එක ලියන්න නිලධාරී කණ්ඩායම හා තනතුරු
మిత్రమే ఇది మిత్రమే ఉన్న నిలదారి కండాయం హా తనతు సంవర్ధ నిలదారి ఇంద పులువా కలమనాగన సహకార ఇంద పులువా నేద ఎస్ఎల్ఎస్ కట్టి ఇంద పులువా నిలదారి కండాయ మహా తనతు కండాయ మహా తనతు కండాయం హా తనతు మామే పులువా తర ఒరిజినల్ వచనమై దిన్నే ముదల్ రిప్లస్ బుద్ధి దిన సభ్య వచనే కండాయ మహా తనతు ఒకటి ఇగర గన్నమడ ములింగ ఒరిజినల్ వచనే ఊడ దాగత్తు అవధహరి వాల ఉసస్ విభాగයක් తీనోనా ఇదట ఒరిజినల్ వచనే ఆదేశ వచనే దాగత్తు ఉసస్ విభాగයක් తీన దోసర ఆదేశ వచనే అన్ని లక్షణు లభై దినద్ద కిలా కరన్ కరంద వే ఈబి వటన కొహెంగరి టొక్కక్ కల లక్షణు దేయి ఉడట యద్ది వెరి वेटु परिमाण देवनीय का वेटु परिमाण सविस्तरात्मक कार्यमान उपलेखने या तलक के न चलो तू हाथरा नीलदारी खंडाय महातान तुरु देवनीय के वेटु परिमाण वेटु परिमाण कालिन वर्षी नियम संख्या हा केवल आधे वेटु पर කලින් වර්ෂයේ නියම සංඛ්‍යාව ඇත්ත ගන්න. නියම සංඛ්‍යාව හා ගෙවන ලද වැටුප. ගෙවල ඉවරයි. හරියටම කියන්න පුළුවන් සතේට කියන්න පුළුවන්. කලින් වර්ෂයේ නියම සංඛ්‍යාව හා ගෙවන ලද වැටුප. එහෙනම් පවත්නා වර්ෂයේ පවත්නා වර්ෂේ මේ බලන්න නියම කියන වචනේ අයින් වෙලා අස්තමේන්තුගත කියලා තියෙනවා ගෙවණලද කියන වචනේ අයින් වෙලා වැටුප කියලා. ඔන්න වෙනස් කරන්න. එක ගලයි කුරුල්ල තුන්දර අල්ලන්නේ එහෙමයි ඈ. නියම කියන වචනේ අයින් වෙලා අස්තමේන්තුගත කියලා තියෙනවා ගෙවණලද කියන එක අයින් වෙලා වැටුප කියලා. එහෙනම් පවත්නා වර්ෂේ अष्टमेतु कत संख्याव हा वेटुप पवत्ना वर्षे अष्टमेतु कत संख्याव हा वेटुप एनादि इलांगे तनी मुलिया गन्न पुलुवन नेद इदिरी वर्षे कमा पेलत दागन्न इदिरी वर्षे कमा पेलत दागन्न विभागडि गियो कमा दान्नेपा कम्मेले नेतु लियन्न जनाधिपति मुदल अमात्य विषयात्र जनाधिपति वरियाट एकापातर मुदल हटे कवर अवस्था कवर अवस्था मेकदी अपीट हितेनवा रजे सेवावंस महामति वर्णेटदीना अभी प्रश्न उत्तर जनाधिपति विभाग पेपर गिडीपीडी दंडे टग्गा इतर अनलाइज कर अदाल
Dan muka tu mahamatiur ni aktif ni ni dah dah le matiur ni dah le mahamatiur ni kita boleh. Ada le mahamatiur ni biar dalam senda. Poster kehan deh mana ni ya? Sambil ni mesti hari empat keran deh buat. Ada le mahamatiur ni biar dalam senda. Ahan nanti ikan ini juga tarik ke dalam mana itu, dan ini yang buat tay kai bertahan dulu, apa itu dia mau buat ni? Right? Yang dia mau? Besar juga panas, sama tak kiri mata pera. Besar juga panas, sama tak kiri mata pera. Kian ini dia bawa tempat tenis selle. Orang ini dia baru patten deh, istilah. Parlimen tu bisruah harati itu. Parlimen tu bisruah harati itu. Abi nama parlimen tu, nanti nama. Abi nanti kaman nih. Abi loko lagi ni, kita macam ni bin deh, macam ni kaman nih. Kunci kunci kaya ni, allah doh nih. Nama parlimen tu. Rasii mata niyamita dinasite. Rasanya dini ini, rasii mata niyamita dinasite. Parlimen itu bisulwa hari ini bagian mana? Mena meida usir candi dia nama. Meida usir abinu parlimen itu rasanya niyamita ikila bisulwa hari bagian. Nah corona ini dah, bahu kita kalah ikut kerja anda beri ura. Itu khati kita parla parlimen itu kanda mana kita? Ini mawasit ajaatne. Abinu parlimen itu rasii mata niyamita dinasite. Niyamita dinasi. Masa tunak ikut tunate. Masa tunak ikut tunate. Masa tunak ikut tunate. Itu yang ekale, yang pahugi ekale. Niyamita dina ikut tu lah. Munawat keranda beru na. Masa tu nak katakan dari dia no, resi mana niem itu dengan siapa masa tu na, itu pasti beri kere, ay tande, ay kami dina waktu malam mana sekali lagi sekali kerja, tidak sih get lo pun ne, na walau yang handu dek na, yang walau dah none itu, abis itu baru lagi itu resi mana niem itu dengan siapa masa tu na, ini dia dah nak ampuh. Ngetta rata raja ke mana ni? Eh mana wenda? Mudah regulasi ni ni dihantar. Alang tu kocar rasa, sunder, visi arti kita ni. Kocar tarka apa itu tati kan? Awasan ni kan? Aye kira? Api mekayal le? Kiewa kena berde ibarat keramu? Mekayal kiewa kena berde nama temu? Goran pala patra ya? Parlimen tu kan? Goran pala patra ni kila? Kianne muka daya daya sambat ager la tiem nore. Eh mana tu? Visiasa ni di siapa? Nampak paripurna kestemen tu ak sambatan kerela dien none. Kuhamari kamarnya parlimen tu mudah pratipadan ekerela dien none. Anne mudah pratipadan ekerada passe mukhend. Eka badar mudah lim monawad. Mudah liwat keran de kaud. Mudah lamat tebraya asa neri kut keran mukad. Adikar balai sahih teliye bille. Orang balapatre nambi. Arnied? Parlimen tu mudah pratipadan ekerela ti bide. एक आवाज दर में तुझे बुद्धल लेवत करें तो बुद्धल लमात्रे का सिन में कुछ करना अधिकार बले साहित्य लिए भी ला औरं बला पत्रे नाम बे एक मुद्दों ने कर लती है ना नहीं थे एक मुद्दों ने कर लती है ना मैं आंध्र प्रदेश का पना है केवल आसान है अबे पहले दिला हरी विभागे मैं हमारे विभागे प्रश्न को बले इंसा अमारु प्रश्न तक देगा दानों मैं
Perdila hari ini buat tahan kerja waktu yang angkir buka tuh gini. Orang pada batu ini kerja nahan kerja waktu yang angkir buka tuh gini. Muka dia kelas putih ini namanya angkir lah. Ini sah, orang nikah mereka jam. Eh, kita ambil yang depan. Mungkin ini kak nih ini sah, awas lupa di tanda yang depan. SLS SL dari yang depan kita lagi aktif mana? Mei tadi main, main misalnya ground kerja. Di aswal mulual, ini bagi wibahag boleh di. Mahal lupa prasnahan nih, aswal mulual lah. Enam orang balap batu lagi ni pun ada kahre cuma dek kita rak kata ager. Dek apa yang kita rak dapat dia dari mana? Mereka kiola, mereka tu utara galap. Mereka kiola, mereka tu utara galap. Enam kata dah usir deh, nanti kerana mana? Ah, nampak mereka patang ganu ni api dasian saya galap dengar di mana?